හරි අලුත්ම වැඩක අලුත් ආරම්භයක් විශේෂයෙන් මේ අලුත් සෙට් එකක් මං හිතන් ඉන්නේ ඒ නිසා ටිකක් විතර විශේෂ විදිහට කියන්නේ ක්ෂණිකව පටන් ගන්නම් විශේෂ විදිහට පටන් ගන්න බී මං හිතන්නේ අපි දෙගොල්ලෝ ඉස්සෙල්ලා හඳුනා ගන්න ඕන දැන් අපි මේ ජාමිතිය දඩ ගේම් එකට සෙට් වෙන්න යන්නේ මේක අපි ටිකක් විධිමත්ව පිළිවෙලට සෙට් වෙමු ඉතින් මුලින්ම දඩස් ගාලා වැඩේට බහින්න නැතුව පොඩි විස්තරයක් කතා කරගෙන අපි දෙගොල්ල පොඩ්ඩක් හඳුනා ගමු නැත්නම් මේක ලොකු ගමනක් යන්න බෑනේ. ඒතර ඒ නිසා මම ටිකක් ඉක්මනට ඉක්මනට බොහොම අඩු වෙලාවකින් වැඩේට ફોકસ කරමු අපි ඉක්මනටම. එතකොට පොඩි හැඳින්වීමක් මූලිකව කරන්න. මම දැනට මෙන්න මෙහෙම කරන්න මම ගැන ඉස්සර මම මෙහෙම කියන්නම්. මම ලිව්වා මෙන්න මේ වෙලාවේ මම මේ කරන්න දැනට හිතන වැඩ ටික මම කියන්නම්. මම ගැන මම පොඩි වචන කීපයක් කියන්නම්. උඹලට මම ගැන කියන්න බෑ නැත්නම් අපි දෙගොල්ලෝ හඳුනා ගන්න බෑනේ. උඹල ගැනත් මම මොනවා හරි ටිකක් කියන්නම්. ඊට පස්සේ වැඩ රටාව ගැනත් තරමක විස්තරයක් කරන්නම්. ඊට අමතරව මේක නම් මගේ නම්බෙක. ඒක ලියන්න හේතුව ඉදිරියට හෝ දැනට හෝ කොයි වෙලාවක හරි මොනවා හරි චෝදනා හරි යෝජනා හරි මොනවා හරි තිබුණොත් ප්‍රශ්නයක් හරි විශේෂයෙන් මට කතා කරනවා නම් කතා කරනවා මේක වෙර ඇටෙන් පස්සේ 9 න් පස්සේ විතර ගන්න ඕන මොකද මේක මේ ඒකට තමයි මම මේකට ආන්සර් වෙන්නේ නැත්තම් මේක නිකන් normal number එකක් හරි ඊ ඇති ඉතින් පළවෙනිම දේ මම ගැන කියලා මම කිව්වනේ මම ගැන කියලා කිව්වා මම අජන්ත දිසානායක නමින් නම් එතකොට මම A level combined maths තමයි කරන්නේ මේක O level මම කරන්නේ නෑ class එතකොට මම A level තමයි class කරන්නේ ඉතින් ලංකාවේ මේ වෙනකොට වැඩිම combined maths හදාරන්නේ මගේ යටතේ. එතකොට නුවර කුරුණෑගල අලුත්ම ක්ලාස් එක මුගිය කොට සැසිත් එකේ 2024 එකක් සෑහෙන වර්ධනය වෙච්ච ක්ලාස් එකක් මේ වෙනකොට ඉතින් ඔන්ලයින් එක අනිත් එක ඔන්ලයින් එකේ ලංකාවේ හතර වටේම සෑහෙන පිරිසක් සෙට් වෙලා ඉන්නවා. මේ වෙනකොට ලංකාවේ වෙන කිසිම ක්ලාස් එකක නැති ළමයි ප්‍රමාණයක් combined maths සඳහා මගේ ක්ලාස් එකේ තමයි ඉන්නේ. එතකොට ඒ ටික මදි මං හිතන්නේ ඒ ටික මදි එතකොට ඒක ළමයින් එකේම ක්ලාස් එකක් මන්නේ බෑ හොඳ නරක ඉතින් මම වැඩි වෙලාව නාස්ති වෙන නිසා කැමරාව සෙට් කරපම් මෙතෙන්ට මේ මොකද්ද මම මේ බෝඩ් එකේ පොඩ්ඩක් විස්තරයක් තරමක ලියලා තිනවා ඉතින් මේක සතුටින් මම කියන්න ඕන සාමාන්‍ය මගේ ප්‍රතිපත්තියක් වශයෙන් මම හෑන්ඩ් බිල් පෝස්ටර් බැනර් ටීවී කටවුට් දාගෙන රේඩියෝ දාගෙන දඟලන්නේ නෑ ඒක මගේ එදා ඉදන් ප්‍රතිපත්තිය හැබැයි නගර කීපෙම වැඩිම ළමයි ප්‍රමාණය තියාගෙන හොඳම ප්‍රතිඵල තියාගෙන මේ දක්වා එක දිගට මගේ වැඩේ නිදහසේ මේ සද්ද නැතුව මම මගේ වැඩේ කරගෙන යනවා. උඹලට මම ගැන විශේෂ මේ හඳුනා ගැනීමක් කලින් නොවෙන්න හේතුව ඒ මගේ මූලික ප්‍රතිපත්ති වල තියෙන රටවත් එක තමයි. කෙරීම වැඩවලට විතරයි මගේ මුල් තැන හම්බෙන්නේ. ඉතින් මගේ වැඩවල ස්වභාවය එක තමයි මම එතන විස්තර කරන්න කිව්වේ. එතකොට මම මේ ටික නිකන් බෝඩ් එකේ ලිව්වේ නැත්නම් මම මේක කී කෙනට ආයි වෙලා යනවා නාසිනවා. මේ සැරේ ගත්තොත් ලංකාවේ 7 වෙනිය මගේ ක්ලාස් එකේ ඊළඟ ලංකාවේම 9 වෙනියත් මගේ ක්ලාස් එකේ. ඒක තව ගොඩක් එතන ඉහට ඉන්නවා. ඉතින් පළවෙනි මුල් 10 ගැන මම කතා කරේ. එතකොට ඒ ටික ඇති. එතකොට ගිය පරණ අවුරුද්දේ ලංකාවේ පළවෙනිය මගේ ක්ලාස් එකේ. ලංකාවේ පළවෙනිය මගේ ක්ලාස් එකේ දැනට මේ එතන ඉහ අවුරුදු වල කතා කරේ ලොකු මේක මේ මගුලක් කියන කතාවක් නෙවෙයිනේ. ඉතින් එතකොට 2007න් පටන්ගෙන 2021 වෙනකන් එක දිගටම දිස්ත්‍රික්කයේ පළවෙනිය මගේ කියලා කියන්න පුළුවන්ද බැරිද මම දන්නේ නැහැ. මේ දෙකක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. 2000 මේ මෙවුනොත් හැබැයි මගේ ක්ලාස් ඇවිල්ලා තියෙනවා පේපර්ස් වලට. ඒ නිසා මම එක මේ දෙකක් ඕන අයින් කරන්න පුළුවන් අපිට කිලින්ම මේ 8යි 10යි දෙක. එතකොට ඉතුරු හැම අවුරුද්දෙම නුවර දිස්ත්‍රික්කයේ පළවෙනිය මගේ ක්ලාස් එක දිගටම මේ අවුරුද්ද ඇතුළුව සිංහල මීඩියම් වලින් එතකොට දිස්ත්‍රික්කයේ පළවෙනිය මගේ කුරුණෑගලත් ඒ වගේමයි කඩින් කඩ තියෙන නිසා එක දිගටම පළවෙනි එක අවුරුද්ද ගිටියා පළවෙනි 10යි 9 දෙනාම මගේ ක්ලාස් එකේ 9 වෙනාම මගේ ක්ලාස් එකේ ඉතින් මේ සැරේ ගත්තත් මාතල එහෙම මගේ දැන එක දිගට එකේ නම් 30 දක්වා එකෙත් දින්නේ කර ඔක්කොම ටික මගේ ක්ලාස් එකේ තියෙනවා ඉතින් ප්‍රතිඵල එහෙම එහෙම කිසි ප්‍රශ්නයක් නෑ සතුටින් කියන්නේ ඉතින් මේ වගේ වෙලාවක කොහොමත් ඒකට සතුට වෙන්න ඕනේ ඉතින් මම වෙන කිසිම හෑන්ඩ් බිලක මේවා ගහලත් නෑ මොනවත් නෑ ඉතින් YouTube එකට නම් වීඩියෝ එකක් දැම්මද කොහෙද මතකයක් තියෙනවා නෑ ඒත් නැද්ද YouTube එකට ප්‍රතිඵල ගැන මොකක් හරි එකක් කිව්වම මට මතක හැටියට ඒ ආරෙන වෙන කිසිම තැනක මම ප්‍රචාරය කරන්නේ එදා ඉඳන්වත් මම ඒක කරන්නේ නැති නිසා මේ සැරේ ඔබත් එහෙම දෙයක් කරේ නෑ ඉතින් මගෙන් උඹලට ඕන මම ගැන මූලික හැඳින්වීමක් මම කරා එතකොට
එතකොට පළවෙනි 100න් ගත්තොත් හැමදාම 89ක් 90ක් දිගටම මගේ ක්ලාස් මේ අවුරුදු දෙකක් පහු ගිය කොරෝනා වලට කලින් අවුරුදු දෙකේම මේ ගාන හිටියා බොහොම පොඩි ප්‍රමාණයක් තමයි වෙන ක්ලාස් වලට ගිහින් තිබුණේ එතකොට ඒවත් පොඩි පොඩි ක්ලාස් වලට මේ ඉතින් මං හිතන එක ඇති කියලා ඉතින් ඇති ගානට උඹලට එහෙම අවශ්‍යතාව වෙන්නේ නැහැ ඉතින් තව පොඩි දෙයක් හැබැයි මේ මගේ දැන් අර උඹලා මේ පොඩි උන් ටිකක් සෙට්ලයි නෝරේල් පොඩි ටිකක්කටනේ අපි දැන් මේ යන්නේ මේක ක්ලාස් එකක් නෙවෙයි මොනම හේතුවක් නිසාවත් මගේ අර කතා කිරීමේ රටාවේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියලා මමත් කියනවා මට උගන්වනවා කියලා එකක් කරන්න බෑ මට. මට ඉතින් උඹලා ඉස්සරහා මේ ගණන්ගෙන කතා කරන්න පුළුවන් කියන එක තමයි තත්ත්වය. මමත් කැමති දුවේ පුතේ කියලා පොඩ්ඩක් එහෙම කතා කරන්න තිබුණා. නමුත් ඉතින් මගේ ඇඟෙන් එක එන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒක ආවොත් මගේ අර මූලික රටාව අවුල් වෙනවා. මට මේ මවාගෙන වගේ කරන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මගේ රටාව මේක. ඉතින් ඒකට කැමති ඇති එහෙමනම් අකමැති නම් ඉතින් මම කියන්න ඕනේ නෑනේ. ඉතින් ඒක තමයි කතාව. ඉතින් මං හිතන්නේ ඒක ඇති කියලා. ඊට වඩා යන්නේ නැතුව අපි යමු. ඉතින් ආයි කැමරාව ගෙනින් කොහෙට. එතකොට ඔන්න මම ගැන හිනම් කතාව ඇති කියලා මම හිතනවා. තව මොන හරි වැඩි විස්තරයක් කාටරි අවශ්‍ය නම් YouTube එකේ මං හිතුව එක දාපු මොන හරි දේ බැලුවොත් පුළුවන්. ඉතින් එච්චර තමයි. නැත්තම් මෙන්න මේ කොම්පට් හෑන්ඩ් කො බංගර හෑන්ඩ්ල. ආයි ගෙන් මේ එතකොට මගේ ප්‍රචාර නැහැ මගේ ප්‍රචාරකට බිඳුවයි මම ඔය සාමාන්‍ය මම ක්ලාස් එක පටන් ගත්තත් ඉතාලම කලාතුරකින් මේ මොනික මේ වගේ කොල කැලලක ගොම්පට් හෑන්ඩ්ලක් ගහන එක හැර වෙන කිසිම දෙයක් මගේ ප්‍රචාරවල නැහැ ඒකත් මම නිකන් ඔය කිව්වේ ඔය ඒ ලෙවල් ගැන මම කතා කරේ හරි රටා වෙනස් කියන්න තමයි ඉතින් වැඩ කරාම හරි කියන එක තමයි හා අපි ඔක ඇතුලින් ගන්නත් ඕනේ ඉතින් අපි දඩ ගේම් එකට සෙට් වෙමු කියන එක තමයි මම ඔකිනුත් වක්‍රව කිව්වේ වැඩේ හරියට කරොත් ඕන වැඩක් ගොඩ මං හිතන්නේ ඇති කියලා ඔන්න පළවෙනි අදියර ඉවරයි දෙවෙනි අදියර උඹලා ගැන මම දන්නවද නැද්ද උඹලා ගැන මම දන්නවද නැද්ද කියන එක මං කාරණා දෙකකින් කියන්නම් උඹලා ගැන මම දන්නවා දැනගන්න හේතුව තමයි දන්නවා උඹලා ගැන හේතුව තමයි මම කැම්පස් එන්න කලින් මම ඕලෙවල් ක්ලාස් කරා මම 7 8 9ටත් උගන්වලා තියෙනවා. කියන්නේ 9 10 ඔක්කොම 7 8ටත් උගන්වනවා. 7 ඔය 6 නෑ. 7 8 8 9 ද 7 8 ද මට පොඩ්ඩක් අමතකයි තෝගේ. කොමරි 7 8 පොඩි පන්තිවල මම උගන්වලා තියෙනවා. උඹලා මම දන්නවා. කියන්නේ මම ඒ නිසා දන්නවා. හැබැයි මේ පරණ પરම්පරාව වගේ කිව්වොත් හරි වගේ දැන් ඉන්නේ අලුත්ම પરම්පරාවක් තමයි. හැබැයි ඇත්ත කතාව මම උන් ගැනත් දන්නවා. ඒ කොහොමද යකෝ? උන් ගැන දන්නේ මගේ එකිට දැන් මේ සැරේ ඔන්න මේ වීඩියෝ එකත් බලාගෙන ඇති මං හිතන්නේ මගේ කෙල්ලත් දැන් විභාගයේ දිනනවා මේ සැරේ මේ පන්තියේ මුද්‍යාඹේ 9 10 අතර ඉන්නවා මගේ මල්ලිගේ පුතක් ඉන්නවා එතකොට එවුන් මම ආස්වේ කියන්නේ මල්ලිගේ පුතා සම්බන්ධ වුණාට ඊට වඩා උදේ හවස මම ගෙදර එකා දකින්නවනේ ඒ නිසා මම දන්නවා පොඩි උන් කවුද කියලා මේ පොඩි උන් දන්න නිසා හා විශේෂයෙන් දැන් පොඩි උන් මම දන්නවා දැන් පොඩි උන් ගැන තරමක අවබෝධයක් මට හොඳට තියෙනවා ඒ නිසා මම උඹලට ගැළපෙන්න මේ ක්ලාස් එක නෙමෙයි මේ වැඩසටහන කරගෙන යනවා. ඉතින් ඒක උඹලා ගැන දන්නවා කියලා කිව්වම ඇති. නැත්තම් අර ඒ ලෙවල් එකේ ඕ ලෙවල් බන්තිය කියනකොට නිකන් දඩබඩේ යයිද අරකද මේකද කියලා වගේ හිතෙන කීප සාධාරණයක් තියෙනවා. ඒක බලක්වන්න තමයි කිව්වේ මම දන්නවා කියලා. උඹලා ගැන මම දන්නවා. ඒ ඇති නේද? ඊට වඩා දෙයක් ඕනේ උඹලා ගැන වෙන දැනගන්න දෙයක් නැහැ නේ. හරි. මොන කතා දෙකක් ඉවරයි. පුළුවන් තරම් ඉක්මනට වැඩේ ටිමු. ඊට පස්සේ මොකද්ද මම මේ ලිව්වේ වැඩ රටාවනේ. ඔව් වැඩ රටාව. වැඩ රටාව නම් මෙහෙමයි වැඩ රටාව මෙන්න මේකයි වැඩ රටාව නම් ටිකක් පිළිවෙල විස්තර කරන්න වෙයි වැඩ රටාව කියලා කියන්නේ මම දැන් මේ කොරෝනා කේස් එකත් එක්ක මේ ඔන්ලයින් සෙට් පිච්ච නිසානේ දැන් මේ රට ඔක්කොම වෙනස් වෙලා තියෙන්නේ එතකොට ඒ වෙනස් වීම ඇතුලේ වාසි අවාසි තියෙනවා අවාසි කතා නොකරිමු මේ වෙලාවේ වාසීත තමයි දැන් මේක තමයි වාසිය මේක තමයි වාසිය ඉතින් මේකේ ලොකු දෙයක් කරන්න පුළුවන් මම දඩටම හිතන්නේ තමයි තමන්ට පුළුවන් දේ රට වෙනුවෙන් කරන්න ඕන කියන එක උපරිමයට මම දැඩි හැමතිස්සෙම කියන කතාවක්. එතකොට අපි ගුරුවරු වශයෙන් උගන්වන්න ඕන. ගොවියෙක් නම් ගොවිතැන් හරියට කරන්න. වෙනෙක්ෙක් නම් වෙනෙක්ෙක් කරන්න ඕන. ජනාධිපතියා නම් ඌ ජනාධිපතිකම් කරන්න ඕන. අපි උනේ මේ නැති ඕකනේ ඌ එකා යනවනේ වෙන ඔෆිස් හසිරෙද්දවල හසිරින් ගන්න යනවනේ. ඉතින් ඒක නොවිය යුතු දෙයක්. ඒක විච්ච නිසා දැක්කනේ විච්ච දේ බරපතල කේස් වෙන්න හේතුනේ ඔක්කොම දමල ගල යන්නත් උනේ ඒකනේ. ඉතින් තම තමන්ට ගැළපෙන දේ කරන් තමනුත් හැදෙනවා රටත් හැදෙනවා. ඒකයි කරන්න ඕන. ඒක වැඩක් කරනකොට ඒක තමයි කරන්න ඕන. ඉතින් බල පොඩි උන් උනාට නෑ දැන් දන්නවන් රටේ බරපතල තත්ත්වයක් තියෙනවා. බබාලම නෙවෙයිනේ තොත්ත බබාල වෙන්න බෑනේ. අඩුම ගානේ ලයිට් කපනකොට හරි තේරෙන්න බෑ කරුව ලීනකොට ඇයි මේ මගුල කරුව ලීන්නේ කියලා. ඉතින් ඒ නිසා එහෙම මේ අර අමුතුම ලෝකවලින් නැතුව යථාර්ථයේ තීරුම් අරන් අමුතු ගේමකට සෙට් වෙන්න ඕනේ.
උඹලා නම් මොනවද කරන්න ඕන අපි අපි වැඩේ කරන්න ඕන අර තම තමන්ට අදාල වැඩේ කරන්න උඹලා මොකද උඹලාට හිතෙන හිතෙන වැඩ කරන්න බෑ උඹලා පොඩි උන් දඩඩ ගේමක් පොඩි විදිහට පොඩි උන්ට අදාල වැඩ කිරීමේ ඉගෙන ගැනීම කරන්න ඕන ඉගෙන ගැනීම කරන්න ඕනේ ඒකට රුකුලක් දීම තමයි මේක ඒකේ පළවෙනි අදියර වශයෙන් දැන් ගිය අවුරුද්දේ මට දිනුම කවන මත නැහැ කොහොමරි ගිය අවුරුද්දේ මම YouTube එකට වීඩියෝස් 27ක් ඕ ලෙවල් වලට දැම්මා 27ක් දැම්මා ඕ ලෙවල් සත්කාරය කියලා මේකේ දෙවෙනි අදියර පළවෙනි අදියර වශයෙන් මේ දෙවෙනි අදියර එතකොට ඒ දාවපිකේම සෑහෙන ලොකු දෙයක් කරා සෑහෙන ලොකු දෙයක් කරා මමත් සතුරුයි ඒක තාමත් මට ඒකේ මතක් වෙනකොට සතුරුයි මොකද පුදුම කට්ටක් කලේ කරේ රෑ 12 එක ඉදි වෙනකම් කරපු අවස්ථාව පිස්සු වෙන සමහර තැන්වල ඒ මාර වැඩ මේ ප්‍රෙෂර් එකක් අස්සේ විභාග ප්‍රෙෂර් එකක් තියasse තිබ්බනේ හේව තියාගෙනත් ඒක කරා මම පිළිවෙට කරා දිගටම සතියක දෙක පොඩි මගහැරීමක් ඇරුණා ඇරෙන්න අනිත් ඔක්කොම ටික සෑහෙන කරා ඒක ලොකු දිනෙක එකකින් ප්‍රයෝජන ගත්තා මම ඒකත් උඹලට කියන්නම් එතකොට ඒකත් මම ඉක්මනට ඉක්මනට කියන්නම් උඹලට ඒක වළංගුයි. ඒතර මම උඹලගේ අපි මේ යන ජාමිතී වැඩේ ගැන මම දැන් කතා කරන්නම්. ඒක වෙන කතාවක්නේ. එතකොට අරකෙත් ලොකු දෙයක් තියෙනවා. ඒක පළවෙනි අදියර. මේ පළවෙනි අදියරින් උඹලට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් දැනටත්. ඒක YouTube එකේ දාව තාම තියෙන නිසා උඹලා කරන්න ඕන මෙන්න මෙහෙම දෙයක් ඉස්සෙල්ලම මම පාඩමට ආවට පස්සේ මම උඹලත් එක තව මීට වඩා පිළිවෙලට කතා කරන්නම්. උඹලා මගේ අර YouTube එකේ තියෙන වීඩියෝස් ටික ඔක්කොම පටපටපට ගාලා ලියපන්. අම්මලාගෙන් අවසර අරගෙන දැන් මේ Zoom වලට උඹලා හින්දා තමයි මේ WhatsApp group හදාගෙන මේ වුනේ. නැත්නම් අපිට නම් Telegram තමයි මට නම් හුරු අපිට හුරු වෙලා තියෙන එක මේක 500 හදාන්නත් බෑනේ හිතේ ඒක උඩ මේක දැහිලා ඇහෙන් තෝගයක් මම උන ටියුස් ඔක්කොමලට එවලා තිනවා ඉතින් තව ඔන්න හර 5000 තුන දාන්න ඊට දෙන්නට පස්සේ ඔක්කොම වැඩ ඉවරයි එතකොට එතනින් පස්සේ මේ වැඩේ කරමු ඒක වෙන කතාවක් එතකොට YouTube යන්න දෙන්නේ නැත්නම් දෙමු අපි ඒක හොඳම හොඳ දෙයක් එතකොට අවසර අරගෙන මගේ ඒක විශේෂයෙන් බලපන් මොකද ඒකේ ලකුණු වටනකමක් තියෙනවා මගේ මං මේ වීඩියෝස් දාපු ටික උඹලා හොඳට අධ්‍යයනය කරපන්. මේ මාතෘකා ටික ඔක්කොම ලියාගන්න 27ක් තියෙනවානේ. ඒ ටික ලියාගෙන උඹලගේ ස්කෝලේදී. ඒතර 9 10 11 ඔක්කොම මෙතන හිටියට Tamanට ගැලපෙන දී ගනින් දැන් ත්‍රිකෝණමිතිය 9 උන්ට නැහනේ. උන් ත්‍රිකෝණයේ කලබල වෙන්න එපා. එහෙම මොලයක් තියෙන්න බෑ දැන් මෙතන මේ වැඩක් යනකොට. එතකොට ත්‍රිකෝණමිතිය උදාහරණයක් කිව්වොත් මේ ත්‍රිකෝණමිතිය ටික අරගෙන ස්කෝලේ එක ඉවර කරාට පස්සේ පටපට ගාලා ඒකෙන් මම ඒකේ හදලා තන විශේෂ විදිහට අමුතු ක්‍රමයකට මම ඒක කරේ. ත්‍රිකෝණමිතිය වීඩියෝස් දෙකක් තියෙනවා. මට මතකයි කුලක වීඩියෝස් දෙකක් තියෙනවා. එකක කරේ දඩපඩ කරලා රිවිෂන් පාරක් ඇදලා දැම්ම ඔක්කොම ටික හින ගණන් තෝගයකට හදලා පළවෙනි දවසේ දෙවෙනි දවසේ 2000 හින්න 2020 දක්වා සියලුම විභාග ගණන් ටික හැදුවා. ඉතින් ඒක මගේ ඒ ලෙවල් රටාවක්. මගේ ඒ ලෙවල් රටාව මගේ මෙතන පොතක් තියෙනවා. මේ පොත නම් මේ 2000 හින්න 2021 දක්වා පාස් ෆේස් පොත මගේ ඒ ලෙවල් පොත. මේකේ තියෙන සියලුම ගණන් ටික මම හදනවා. ඔක්කොම ගණන් ටික හදනවා. ඉතින් ඔයාලට තේරෙන්න මම ඔයාලගේ එකේ තියෙන වීඩියෝස් එකත් ඔක්කොම හැදුවා. 2000 හින්න 2020 දක්වා ඔක්කොම ගණන් ටික හදලා මම ඒක YouTube එකේ දාලා තියෙනවා. ඕ ලෙවල් ගැන මේ කිව්වේ. දුරුඹල කරන්න ඕනේ ස්කෝලේ ත්‍රිකෝණමිතිය කරා නම් මගේ අර පාඩමේ දඩබඩ රිවිෂන් පාරක් බලපන් ඊට පස්සේ විභාග ගණන් ටිකත් ඔක්කොම හදලා ඒක ඉවර කරලා දාපන් ඒකට ඒක නමේ ඉන්න එක කලබල වෙන්න එපා තව අවුරුදු දෙකක් ගියඹලත් ඉතින් තියෙනවනේ ඒ ආවට පස්සේ මේ වැඩින් ගනි ලොකු ප්‍රයෝජනයක් ඕකෙන් ගන්න පුළුවන් උගන්නන මොනවද ඒ මට කියන්න බෑනේ මං උගන්නේ කොහොඳයි හොඳයි කිය මේ මගුලක් නෙමෙයි මේ කියන්නේ ඒකෙන් අර්ථවත් වැඩක් වෙනවා මේ වැඩේ සාර්ථක සාර්ථකේ උඹලයි ඒක උඹලත් එක උඹලගේ මතනේ ඒක තීරණය වෙන්නේ මං හිතනවා මේ ටික ඇති කරන පළවෙනි මේකෙම ඩිවර් කරමු පළවෙනි අධ්‍යයන වශයෙන් ඔන්න උඹල මං කරපු පළවෙනි අධ්‍යයන ගැන මං සතුටින් ඔන්න ඒ ගැන කතා කරා හා ඒකේ ප්‍රයෝජන ගැන කිව්වා ඒතර ඒක තව ටිකක් උඹලා ටික බැලුවම තීරී ඉතින් අපි ඒකෙන් ඒක අයින් කරලා දාමු ඉතින් දැන් මං නම්බර් එක නම් මේ වැඩ රටාව ගැන කිව්වේ ඒක ඔව් මං ජාමිතිය ආවට පස්සේ මං මේ වැඩ රටාව කියන්නම් ඒකත් දැන් හැබැයි ඉවර කරන එක හොඳයි වගේ පාඩම පටන් ගමු ශනිකවම ඒකේ කතාව තමයි දැන් මේකේ දෙවෙනි අධ්‍යයන මේ පළවෙනි අධ්‍යයන මේ මොකද ඕ ලෙවල් සත්කාරය ශීඝ්‍ර පුනරීක්ෂණ මේවා අනිත් එක තේරුම් ගන්න එපා මේ පාඩම් ඇසුලේදී උගන්නලා එහෙම නැහැ දඩබඩ දවසින් ත්‍රිකෝණ තීවර කරන්න බෑනේ නමුත් මම දඩබඩ සීන් එකේ ගියා දඩබඩ සීන් එකේ ගිහින් තමයි කරේ ඒක ශීඝ්‍ර පුනරීක්ෂණ මාතෘකාවට අනුව කියවපන් කිසිම එකෙක් ත්‍රිකෝණමිතිය නොකරපු එකෙක් ඒකෙන් අත ගහන්න යන්න එපා ඌට බැරි වෙයි ස්කෝලේ හොඳට ඉගෙනගෙන යන ක්ලාස් වලට ගිහිල්ලා මේක කිසිම විදිහකින් ටියුෂන් එකක් නෙවෙයි කිසිම මුදල්යි කිරීමක් මොන විදිහකින්වත් නැහැ අති බරපතල සත්කාරයක් වශයෙන් කරන්නේ එතකොට මේක උඹලා යන ක්ලාස් වලට ගිහිල්ලා යන ස්කෝලේ යනවා නම් ඒ ටිකට ඔක්කොටම යන ස්කෝල් වලට ගිහිල්ලා ඒ ක්ලාස් වල සහභාගී වෙලා ඒවා ඉවරුනාට පස්සේ තමයි මේක උදව්වක් වශයෙන් විතරයි ගන්න. ඒකේ දෙවිනි අදිර වශයෙන් මම ජාමිතිය නම මොකද මේ සෙට් එකේ ජාමිතිය තිබුණේ නැහැ. මේ සෙට් එකේ තව ආඩම දෙක අඩුවක් තියෙනවා. මම ඒ ටිකක් ඉක්මනට කරනවා. මම ඉක්මනට මේ ටික කියන්නම්. දෙවිනි අදිර වශයෙන් තමයි මේ ජාමිතිය එන්නේ. තුන්වෙනි අදිර වශයෙන් තියෙනවා. තව හතරවෙනි අදිරකුත් එනවා. පළවෙනි අදිර තමයි ජාමිතිය මේ එක කොටස. මම ඒක කියන්නම්. තව අදිරක් එනවා ජාමිතිය දෙක කොටස. තවාදීරයක් එනවා කිටි ප්‍රශ්න හරි මොනවා හරි මම නිකන් හිතලා කිව්වේ තව ඉස්සරහට මොකක් හරි තියමු කියලා හිතුවේ පහක් යයිද මන්ද නැහැ කොහොමරි ඒක හරි පළවෙනි අදිර ඔන්න දැන් YouTube එකේ තියෙනවා දෙවෙනි අදිර වශයෙන් ජාමිතිය එක කොටස ඒ එක කොටස කියලා මම අදහස් කරේ 2000 හින්දා 2021 දක්වා සියලුම කිටි ප්‍රශ්න ටික එකතු කරලා මේ කිටි ප්‍රශ්න තියෙනවා එතන
කෙටි ප්‍රශ්න තියෙනවා බං කීයක්ද මම ටයිප් කරලා උඹලට එවලා තියෙනවානේ මගේ ළඟ මට ටියුට් එකක් නැහැ අර ඔක්කොම දාලා පැක් කරලා අරන් අර මේව කළා මම ආයි කඩන්න ගියේ නැහැ ප්‍රශ්න 126ක් තියෙනවා ඒ කියන්නේ අවුරුදු 20කට ගත්තොත් 12ක් විතර 21කට එන්නේ නේ 12ක් එනවා 12ක් එනවා දෙකට උද 6ක් එනවා ඒ කියන්නේ ප්‍රශ්න 6යි දශම ගානක් කියන්නේ ප්‍රශ්න 6කට එහා තියෙනවා ජාමිතියෙන් කෙටි ප්‍රශ්න පේපර් එක මාර වැදගත් කතාවක් අයිගෙන කියන්න ඕනේ නැහැ ඒතර අපි ඕ ලෙවල් දන්නේ නැහැ නම් මනම් කියන්න එපා පොඩි උන් උඹලා ඔක්කොටම ගැලපෙන්න කරන්න ඒක කරනකොට තේරෙයි නමේ ඉන්න කිසිම එකෙක් බය වෙන්න එපා උන්ට ගැලපෙන්න කරන්න බලපන් මං වැඩි යනකොට කොහොමද කියලා හරි ඇති එතන එතකොට මේක මම මගේ රටාවකට තමයි යන්නේ ඉස්කෝලේ ගුරුවරයෙක්ට මෙහෙම කරන්න බෑ ट्यूशन करना ओलेल गुरु रेट मेक मेहम कर बै मुकद उंट क्रमेक् यंडो क्रमेक् यंडो नीति आती टर्म टेस्ट एम कर अरवा मेवा एव मेवा एव हिम कर बै मम निधस मट मगे मे निधस अतूत मम मेक करें बग की मकने बेदी मकने हेम कि बरू गए हरिदे मम मगे रटावट करना मंग एर कर मंग सीएल देवल मगे रटावट करें सीलूम पाड़ मम मगे रटावट करें आकार इतकोट मे आकार मम पलवी तीरने करे संपूर्ण කෙටි ප්‍රශ්න ටික ඔක්කොම ඉවර කරනවා. ඒතර සාධන ටික නැද්ද? නෑ සාධන ටික ඊළඟ අදිරියට යන්නේ. සියලුම කෙටි ප්‍රශ්න. ඒතර අපිට යකෝ අපි දන්නේ නැහැ නේ සාධනේ. නෑ සාධන මොනවත් ඕනේ නැහැ. ප්‍රමේයක් ඕනේ නැහැ. ප්‍රමේයන් ටික කියලා මෙන්න මෙහෙමයි වෙන්නේ මේකයි වෙන්නේ කියලා මම ගණන් ගොඩාක් හදලා මේක ශීඝ්‍ර පුනරීක්ෂණයට මම මේක ශීඝ්‍ර පුනරීක්ෂණ වෙන්නේ නැති වෙන්න කරනවා. හැම එකකටම තේරෙනවා මන්ට හිමීට කරනවා ලොකු වැඩක් මේක. හිමීට අත ගහගෙන පොඩියෙන් අත ගහගෙන අපි පොඩි වැඩ ටිකක් දවසට මහා ලොකු කාලයක් යන්නේ නැතු මේ වගේම වීඩියෝස් පැය 3 6 මත් ගියා. එහෙම යන්නේ නැතුව ටිකක් තැම්පත්ව පිළිවෙලට යමු. ඒ ගිහිල්ලා අපි ඒක ලස්සන ඩිවර කරගමු. මම ඒක ප්ලෑන් කරන්නම්. උඹලා කියන්නේ මට තාම ප්ලෑන් එකේ ලොකු තේරුමක් නැහැ. නමුත් ටික ටික ගිහින් ලස්සනට ගේමක් දෙමු. මරු ගේමක් දෙමු. මම එදාට ඒක කතා කරන්නම්. මේකෙදි මේ කියන්නේ උඹලට දැන් පේපර් එකට ප්‍රශ්න 6කට වඩා එන ගතියක් දැන් මම 7ක් ආපු අවස්ථාව මම දැක 8ක් ආපු අවස්ථාව තිබුණාද කොහෙද මම දැක්ක? එහෙම වෙලාවට ඒ ටික ඔක්කොම අපි ලස්සන ඩිවර කරමු. ඉවර කරන විදිහ මම ඔක ප්ලෑන් කරලා පස්සේ මගද කියන්නම්. එතකොට මේ ටික ලස්සන ඩිවර් කරමු මේක කරන්න උඹලා කවුරුත් ඔය ගෙදරට ආපු මේ මේ පේපර් එකේ දන්න දන්නේ ටික කරගෙන යන්න එපා මම කියනකම් ඉඳපන් මම කියනකම් ඉඳපන් ඊට අමතරව ටියුට් එක ආවේ නැත්තම් මම මේකේ PDF එක දාලා තිනවා ඒ PDF එක දාලා තිනවා ඒකෙන් print එකක්ම අරගෙන ඒ print ටික අරගෙන ලස්සන ටික ළඟ තියාගෙන ඉඳපන් අපි ඒක ලස්සනට plan කරලා කරමු කාලයක් යනකොට දන්නේම නැහැ ඉස්කෝලේ වැට් ටික ලස්සනට යනවා ඒ class වල ටික වෙනම යනවා මේක අමතර උදව්වක් වශයෙන් හරි ලස්සනට යනවා මේක මරු game එකට අපි set කරලා දෙමු නියම game එකක් හරි ඕක තමයි කතාව. එතකොට මං හිතන්නේ මේක පාඩමට ගියාට පස්සේ අපිට ඕක හොඳට තේරෙයි. එහෙනම් පළවෙනි අදිර වශයෙන් 9 වසරේ ඉඳන් 11 වසර දක්වා තියෙන සියලුම ජ්‍යාමිතික කෙටි ප්‍රශ්න ටික හදනවා. කෙටි ප්‍රශ්න ටික හදනවා. ඒකට ප්‍රමේය සාධන ඕනේ නැහැ. අර පාපා අංග සමාසය මොනවත් ඕනේ නැහැ. මං ඒකට ඕන ටික ඔක්කොම මන් දන්නවා. මම මේක මට හොඳට හුරුයි. මේක මට හොඳට හුරුයි. මට හුරු නැති වුණත් මට හුරු වෙන්න පුළුවන් ක්ෂණිකව. මට ඕන වෙලකට මේ ගෙන්වීම සම්බන්ධව මට හුරු වීමක් ඒක මගේ ඇඟෙන් එන ගතියක් තියෙනවා කියලා මං හිතාගෙන ඉන්නවා. මේ මේකක් තියෙනවා. මම මේකට හොඳට ප්ලෑන් කරලා හරි ලස්සනට කරන්නම් මම මේක ඉක්මනට කියන්නේ මේ කාලේ නාස්ති වෙනවා නිකම් බලගෙන ඊට කපන අපරාධේ නිකම් කාලෙත් නාස්ති අපරාධිත් අපි දෙගොල්ලෝ අපරාධින් ගැලපෙන්නේ නැති දෙයක් කියනකොට ඒස ඉක්මනට මේ ටිකට යමු එහෙනම් මේ වැඩේට පටන් ගමු ඒතර මේක යන්න රටාව සම්පූර්ණම එක මගදී විස්තර කරන්න එතකොට ඕක තමයි කතාව ඒතර මම හිතන මේක ඇති කිර මම ගැන ඇතිනේ උඹලා හරිනේ වැඩ රටාව මූලික වැඩ රටාව ඕකයි අපේ මේ අධියර ඕ ලෙවල් වලට උදව් කිරීමක් වශයෙන් මම මේක කරන්නේ ඒකේ පළවෙනි අදියරෙ මෙන්න දෙවෙනි අදියරෙ ජාමිතිය ඒකේ පළවෙනි කොටස කියලා කියන්නේ මේ දක්වාපු සියලුම කෙටි ප්‍රශ්න 2000 ඉඳන් 2021 දක්වා ඔක්කොම ප්‍රශ්න ටික හදනවා තීරුමක් ඇතුව හොඳට පැහැදිලි කරලා මෙන්න මෙහෙමයි වෙන්නේ මෙන්න මේකයි කතාව මෙන්න මේකයි කතාව දවසෙන් දෙකෙන් නෙමෙයි හරියට ප්‍රමේයන් ටික ලියලා මම ඒක ලස්සන පාඩම යදී මම හොඳට මගේ මට හිතෙච්ච ඔළුවේ මැවිච්ච ක්‍රමයක් තියෙනවා මම ඒ ක්‍රමයට ගානට ප්‍රමේයන් ටිකක් ලියලා උඹලත් එක්ක මම පාඩම් පිළිවෙලට රැන්න මේක ශීඝ්‍ර නෑ මේක ශීඝ්‍රයි මේක ශීඝ්‍ර නැතුව ටිකක් අපි ශෝපිට ලස්සනට යමු මම ඉන්නේ 9නේ මම ඉන්නේ 11නේ මට අය මොනවත් කරන්න එපා මේ ටික යමු ඉස්සරහට අන්තිමට අපි යමු මගේ රටාවත් වෙන මම කියන්නම් ප්‍රශ්න 3 4ක් දුන්නා මේ 3 4 කරලා මගෙත් එක මමත් හදන්න උඹලත් හදමු හරි දාලා හරි දාලා හරි දාලා අර 126 ඒ තියෙන 126 ටම හරි දාලා අපි මේක ලස්සනට ඉවර කරමු ඉවර කරන දවසට මම කියන ඔන්න අපි 126 ටම දැම්ම ඔන්නේ දැම්ම පොරොන්දු වුණා ඔන්න අද වැඩි ඉවර කරා කියලා කියන්න ඕක මම මගේ ඒ ලෙවල් වල කරනවා මේ මුලම ඉඳන් හරියෙන් පටන් ගෙන අන්තිම පොතේ අන්තිම හරියක් දාලා ඔන්න පොත ඉවරයි කියලා මම අර පෙන්නම් ඔක්කොම ගරන්ටි කරලා ඉවරයි ඒ වගේ අමුතු ගේම් දෙන්නේ ඉතින් මම වැඩකට දැස්සොත් මම ටිකක් අමුතු කොහොමත් මම ටිකක් වෙනස් කියලා උඹලට කතා තීරණට කියන්නේ මන්ට වේගින් වේගින් කතා කරනවා ඉතින් මට වැඩකට බැසොත් වැඩේ විතරයි. මේ වෙන්නත් ඕනේ ඒකනේ. මේක මම කියාර මිනිහෙක් වුණා මේකයි ඒ වැඩේ හරියට කරනනම් හරි. මම ඒ වෙනුවෙන් උපරිම කැප වෙනවා. ඒ වැඩේ මගේ අතින් කිරනොත් නැද්ද කියලා මම කියන දේ කොත් ඒක නිකන් ගොම් පොරටෝ මගුලක් වෙනවනේ.
මමයකට කැප වෙනවා. ඉතින් ඒක කරන්න ඕන කියලා මම හිතන්නේ උඹලත් කරන්න ඕනේ ඒක. වැඩේ සාර්ථකද අසාර්ථකද ඒකද මොකද නෙමෙයි හිතන්න ඕන. වැඩක් අරන් ඒ වැඩේ හරියට කරන එක. ඒක අපි ලංකාවේ හැම මිනිහම මෙහෙම හිතනවා නම් රටට මෙහෙම වෙන්නේ නැ මොන විදිහෙන්වත්. ඇති මං හිතන්නේ මේ ටික ඇති ඔන්න පළවෙනි ආරම්භය මං එහෙම ගත්තා. නම්බර් එක ගැන දැන් මං කිව්වනේ 9න් 8න් පස්සේ ගණන් 8 9න් පස්සේ තමයි මං අන්සර් කරන්න බොහෝ දුරට. එතකොට ඒ ටික ඇති වගේ අපි එහෙනම් වැඩේට බහිමු. වැඩේට බහිමු. වැඩි යන අතරේ කතා කරමු නැත්නම් පළවෙනි උඹලා මේ කයිම් මගුල් අහලා වැඩක් නැහැ නේ. හරි. එතකොට ඇති. එහෙමනම් අපි සීන් එකට බහිමු. සීන් එක ඇතුළේදී තව මොනව හරි අපි අදහස් උමාරු කරගන්න තිබ්බොත් උමාරු කරගමු කියන්නේ ඉතින් මම තමයි කතා කියන්නේ උඹලට කතා කරන්න බෑනේ. මේ ලයිව් දාලා මම ආතල් දිදී මම මගුල් නටන්නේ නැහැ. කොහොමත් මම මේක රෙකෝඩින් එකකින් දාන්නේ. රෙකෝඩින් එකෙන් ලයිව් එක යන්න මෙහෙම දැම්මත් රෙකෝඩින් කොහොමත් මේක රෙකෝඩින් එකක්. මම මේක දෙවෙනි එක වශයෙන් YouTube එකට තමයි දාන්නේ. මොකද ඒක තියලා තියන්න පුළුවන් දිගටම ඒක ඕන එකෙක් දැන්ටත් මගේ අර පරණ වීඩියෝස් ගොඩාක් දෙනේ බලනවා මේකින්ද අනිත් දෙවෙනි අදියර වශයෙන් මේක මේ දන්න එකට ෂෙයා කරලා මේ වෙන මගුලකට නෙමෙයි මේක එකම එම් එක මේ මැත්ස් ගැන තියෙන බය නැති කරලා මම මේ මැත්ස් පාඩම ඉදින් මැදදී කතා කරලා කියන්නම් මේකේ මොනවත් නැහැ මැත්ස් වල ඒ නැති බව පෙන්නන්න මේක සම්පූර්ණ ෆ්‍රී නිසා දන්න එකට ඔක්කොම දාලා බලන එකට බලන්න කීපන් ලොකු වැඩක් මේකෙන් ගන්න පුළුවන් මේක දිහා හැරලා බැලුවොත් මටත් හරි සතුටක් එනවා තාමත් සෑහෙන පිරිසක් බලනවා ඉතින් ඕලෙල් පොඩි උන්ට මේ උදව්ව කරලා තියන්න ඕනේ. ඉතින් මම ඒ ලෙවල් වීඩියෝ එකක් එහෙම දැම්මත් මුත්තන් ලක්ෂ ගාණක් බලනවා මම හිතන්නේ. නමුත් ඉතින් ඕලෙල් වල ඒ ලෙවල් බලන විතර ඕලෙල් වල ලොකු ගාණක් බලනවා කියලා මම දැක්කේ නෑ. මම හිතපු තරම් බලලා තිබ්බෙත් නෑ. ඉතින් සාමාන්‍ය ලක්ෂය බලුවොත් ඉතින් මහලු ගාණක් නෙවෙයි. අරකි මදින හින්න සෑහෙන ප්‍රමාණයක් බලලා තිබ්බා. ඒ නිසා ඒකෙදි ප්‍රයෝජන ගන්න වැඩි වගේ ඕලෙල් උන් තාම මේකට හුරු නැති ප්‍රශ්නයක්ත් තියෙනවා මම හිතන්නේ. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් තව දන්න එකටත් මේක දාලා ඉතින් මේක තව එකට බලන්න මේවා කරන එක හොඳයි මොකද රටක් වශයෙන් තමයි ගොඩ යන්න ඕන තනි තනින් ගොඩ යන්නේ එක නෙමෙයි ඒකට තම තමන්ට පුළුවන් විදිහට කැප වුනේ නැත්නම් මේ යන අගාදී පහළටම ගිහලා අන්තිර ලංකාවක් නැති වෙන සයිස් වෙනවා දැන් යන්න යන්නේ තිය තත්ත්වය කියලා අපි ඔක්කොටම තේරෙනවානේ ගොඩ එනවා නම් කතා කරගෙන ඉන්න වැඩක් නැහැ තම තමන්ගේ වැඩ හරියට කරන්න ඕන රයිට් අපිට තියෙන වැඩ කිරීම මට තියෙන්නේ කියන්නේ උඹලට තියෙන ඉගෙන ගන්න එක ටික ප්ලෑන් කරලා හොඳට කරපන් හරි අමුතු දෙයක් කරන්න පුළුවන් අමුතුම දෙයක් මං හිතනවා ඇති කියලා ඒ ටික අපි කිලිම සීන් එකකට බහිමු සීන් එකකට බැලලා සීන් එක ඇතුළේදී මොකක්ද වෙන්නේ කියලා කතා කරමු රයිට් එහෙනම් මම බෝඩ් එක ක්ලියර් කරලා එන්නම් අපි යමු සීන් එකට හරි එතකොට අපි දැන් යමු සීන් එකට එහෙමනම් මෙන්න මෙහෙමයි වෙන්න ඕන දැන් උඹලා ගිය සැරේ සෙට් එක නම් මගෙත් එක්ක ෆිට් වුණා කියලා කියන්නේ මට කියන්නේ වචනෙන් කිව්වේ නැතුනට සෑහෙන්න තීරණා උන් වැඩේ ගන්නට කරගෙන ගියා කියලා එතකොට උඹලක් වෙද්දී දැන් අපි අලුත් සෙට් එකක් නිසා අපි මෙහෙම කරමු මේ වෙන්න ඕන දේ මම කියන්නම් මම මේකේ වටිනාකමයි ඉතින් අපි අතරමඟදී කතා කරමු මොනවද මේකේ සාරාංශ වෙන්න ඕන කියලා උඹලා දැනට මම මෙන්න මේ කියන දේ අනිවාර්යෙන් මේක ඉතින් මම කියනවා කරන්න ඕන කියලා ඉතින් නොකරොත් ඉතින් එහෙමයි කරොත් එහෙමයි මේක පිළිවෙලට ටිකක් ක්ලාස් එකක් කියන්නේ සල්ලි ගන්න ඕනේ නේ ක්ලාස් කියලාකට මේක වැඩ සටහනක් නේ පිළිවෙලට යන්නේ එතකොට ඒකට හොඳට මැදිහත් වෙලා හොඳට දීපන් දැන් මම කවුද කියලා කිව්වනේ ඒ නිසා මම උඹලගේ මට්ටමට බැහැලා මේක කරනකොට ඒක විශේෂ වටිනාකමකුත් තියලා මේ වැඩේ කරපන් වැඩේ කෙරෙන්න ඕනේ වැඩේ කෙරෙන්න ඕන එතකොට ඒකට මුලින්ම වෙන්න ඕනේ මෙහෙමයි මම හිතන මූලික ක්‍රමය දැන් මේ අලුතින් පටන් ගන්න සත් සිද්ධියන්නේ මේකේ දැන් කිටි ප්‍රශ්න ටික සම්පූර්ණයෙන්ම මම ඉවර කරනවා අද ඉවර කරනවා එහෙම නෙමෙයි අද ඉවර කරන මගුල නෙමෙයි ලොකු වැඩක් මේක ලොකු වැඩක් හිමීට පොඩියට පටන් ගන්න යන්නේ එතකොට පොඩි පොතක් කියන්නේ පිටු 500 පොතක් ඕනේ නැහැ ඔය පුදු 40 50 හරි මොන හරි පොතක් අරගෙන මම කියන කොළ හරි මොන හරි අරගෙන ඉස්කෝලේ යන ටිකයි ක්ලාස් යන ටිකයි ඔක්කොම ඒවයි අමතරව යන්න දීලා මේක අමතර වැඩක් වශයෙන් පිළිවෙලට නෝට් එකක් මේකේ පාවිච්චි කරන්න ඕන නෝට් එකක් පාවිච්චි කරන්න ඕන කියන පොතක් පාවිච්චි කරන්න ඕන ඒකෙදි මම කියනවා යන්න ඕන රටාව මෙහෙමයි මෙහෙම කියලා අපි අපිට ගැළපෙන මට ගැළපෙන මම හිතපු විදිහේ විශේෂ ෂෝට් නෝට් එකක් වගේ පිළිවෙලට යමු ලොකු විස්තර වලට අරන් ඕනේ නැහැ ෂෝට් නෝට් එකක් වශයෙන් අපි පිළිවෙලට මේක අරගෙන යමු යන අතරේ ගණනුත් හදනවා ඒ ඔක්කොම අමතර ගණන් හදන්නේ. ඒ හදන ගණන් ගොඩක් විශේෂ ගණනුත් හදනවා. අර 70 80 ගණන් වල තිබ්බ පරණ විභාග ගණනුත් මම ගනී. නැත්තම් මම හිතලා දාන ගණන් ගොඩක් දානවා මම පුළුවන් තරම්. එහෙම කළා අපි ගණන් ටික ඉස්සෙල්ලා හදමු. මම අපි උදාහරණයක් ගමුකෝ. මොනවා හරි ප්‍රමේයන් දෙකක් හරි මොනවා හරි විස්තරයක් මම දැන් කිව්වට පස්සේ මේක යටතේ අපි ගණන් ගොඩක් හදමු. මම උඹලට මැදිහත් වෙලා ගණන් සෙට් එකක් අපි හදමු දෙගොල්ලම එකට එකතුලා හදමු. ඒ හදලා ඊට පස්සේ මම දෙන්නම් විභාග ගණන් ටික මෙන්න මේ අවුරුද්දේ මේ දෙඹල කවුරුත් මේ ඔය ටියුට් එකේ මොනම දෙයක්වත් කරන්න යන්න එපා. ටියුට් එක දිග අරගෙන විතරයි ෆයිල් එකක් ඇතුලේ තියාගෙන ඉඳපන්. මම පාඩමක් යම් අද ඉවර කරාම යම් කොටසක් මම කියනවා මෙන්න මේ ගාන අපි හදමු. එදාට දැන් අදම හදන්න පුළුවන් නම් අපි දෙගොල්ලම දඩබඩ ගාලා දැම්ම හදමු.
නැත්තම් මම කියන්නම් ඊළඟ දවසේ වෙනකොට උඹලා මේක හදලා තියපල්ලා ඊළඟට පටන් ගන්නකොට මම රට්ටක් ගාලා ඒ ගණන් ටික හදන්න හදලා අපි දෙගොල්ලෝ අමුතු සාකච්ඡාවක් එක පිළිවෙලට මේක යමු අරගෙන ඒ යමු උඹලට මේක කරන්න පුළුවන් තැනට මම පාඩම උගන්වනවා ඒක උගන්වනවා මම අර දඩබඩ රිවිෂන් යන්නේ නැහැ අර අරකේ ගියේ දඩබඩ රිවිෂන් මොකද ජාමිතී එහෙම යන එක හොඳ නැහැ ගැලපෙන්නේ නැහැ ඒක ටිකක් විධිමත් ඊට වඩා යන්න ඕන කියලා මම හිතුවා ඒ නිසා අපි එහෙම අරගෙන යන් ඒතර 11 ඉන්න එකට කිසි ප්‍රශ්නයක් නැහැ මුල ටික ඔක්කොම මම කියලා දෙනවා නමේ ඉන්න එකට කිසි ප්‍රශ්නයක් නැහැ ඌට උගේ වැඩේ කොහොමද කරනවා නමේ ඉන්න එකට 11 ටිකත් ලස්සනට අල්ලගෙන යන්න පුළුවන් ඒතර ඉදිරි කාලේ පොඩි හරි නොතේරුමක් ආවොත් එහෙම ඉදිරි කාලේ මගේ වීඩියෝ එකෙන් බලලා ඕනනම් තේරුම් ගන්න පුළුවන් එහෙම නැත්නම් ඉස්කෝලේ හරි ක්ලාස් එකේ හරි කරාම ඒ බලන එකත් එක සංසන්දනය කරලා ලස්සනට විභාග ගණන් පැක් එකක් වගේ හදපන් ලස්සන පොඩි පොතක් කොළ ටිකක් නම් කොළ ටිකකින් සෙට් කරපන් ගණන් 126ක් මේ තියෙනවාගේ 2000 ඉඳන් 2021 දක්වා ගණන් 126ක් ඇවිල්ලා තියෙනවා සියලු ජාමිතියෙන් තේරෙන කතාව ඒ ටික හරි ලස්සනට පොත් පිංචක් වගේ හදාගන්න හදලා ඉතින් ඒක ලස්සනට ඕන නැති අපි සෑහෙන වටිනාකමක් තියෙන ලොකු දැනුම් සම්භාරයක් ඒක ඇසේ තියේ ඒක මාර වටිනාකමක් ඒ ඉදිරි කාලෙට ඒ වලට සයන්ස් විෂය මොන හරි කරන්න ගත්තම පුදුම වටිනාකමක් ඒ වගේ තියෙනවා එතකොට ඒ නිසා ඒකට සෑහෙන රුකුලක් වෙයි ඒකට ගැළපෙනම විදිහට මම අවශ්‍ය ටික හොඳට කියලා දෙන්නම් ඒක තමයි කතාව इतने का बिंदुम पटांग बिंदुम पटांग इतना एक मेव मनोवाद के लिए ओण नीट डुकना और सीघ्र पुंडा इटत तो डल उंगना यूट्यूब दालतना वीडियो हरी ओण देखिए पोदे हेमे काट मेल पेंड हरी पीरीवल्ट अंतिम मम दिखा सीलम गरंटी हदल पेन्न बलैसे पेन्न कि तेरम अभी दिग्ल कथा कर लदम बुलाट पुर्वां हरने कथा हरी එහෙමනම් අපි දැන් ඒකට යන්න පළවෙනි ආරම්භයේ ගමු පළවෙනි ආරම්භයේ ගමු මම මගදී අපි පළවෙනිම ආරම්භය අරගත්තට පස්සේ ඊට පස්සේ අපිට රිලැක්ස් පිට යන්න පුළුවන් දැන් රිලැක්ස් පිට යන්න බෑ ඉතින් තාම අපිට මේක අර හදාගත්තේ නෑනේ මටත් අර එහෙම මේක කරලා හුරුවක් නෑනේ මේක මමත් ගන්න පළවෙනි එක්ස්පීරියන්ස් එකනේ ඒ නිසා අපි පිළිවෙලට යමු එහෙමනම් මෙහෙම කරමු ජ්‍යාමිතිය ගැන පොඩි වචන කීපයක් කතා කරමු ජ්‍යාමිතිය හරි ලේසි ජ්‍යාමිතිය නෙවෙයි බං මුළු මැත්ස්ම ලේසි ඇත්තටම කතාවක් මැත්ස් හරිම ලේසි ඒකට මැත්ස් ලේසි වෙන්නත් ඕන බං इकट हेतु मैथ्स की हरम क्रम टिकाट मेन्न कमे मेन्न कमे मेन्न कमे मेन्न मगर कथा ओय मुल्लू मुल्लू समस्त मेस वा कैंपस के मेस तो तम इवे मन मध्य मौलिक देवल टीका हेमदेट में हेतु आगे मेन्न हेतु मेन्न हेतु मेन्न 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 मेन वेडेम गुड़ ये रटा वाल गीम तम मैथ समारोह की हरी यंपी सकती हरी अपराधर मेहम देरी आशा व्यंकरा मे वी आशा व्यंकर ओन वेड़ खरी दस दाँडपड़वा सतुरी मेक पटंगम मत शुगर पसगार की जामती गेम मेकल कथा करना अनिवार्य इंक पीरियड कर दंगी अद दवस लसन विनति वे लसन विनति मनोहरी दंगी जामती पटंगन आप आम पन्नटी कौन वेडक्कर मनोहरी थी अपने मनोहरी दिया ये तीन दम दड गणंगे वटपीटावती हदागम वटपीटाव हदागम वटपीटाव हदागन सीन बहिम यह सीन बेस पास अति देखनेट तेरे हेमना मेतनी पटंगना अभी बुलेट दिख रहा कथा कलम ताव आई कथा कर हर अन्या मेतनी पटंग मम निगम पड़ी शोट नोट गहत मम मम उगन दमी आवट की अट हितुमना मट उगन तैती अक्ने मम उलगे पोर्ति हिम्मी बल्ला मम मट गेलपीन रटाव की मम पुड़ी दीवल टीका लियागत मोलगे निकम हिम्मे लियागत मैं गण टिको मैं गण दें अद हरीना अद मम्मे इवर करो गण हतरकूत मेतन तीन मैं गण हतरकूत तेल तीन मैं हितना पलवीन दवास अद दिग्गे विलावत्ति का वेपुर कलबल वेप पलवीन दवास हरियट आरंभि गमु तेवीन दवास पैकिंग तेतर मऊलाकने मैं हितना पैक एति की पैक हमारा हुंदर मेति अद दवास रंग इट वाड़ा दिखे के बयाक मटा तीन अभी टीका अद टीका इक्मेंट के तीर पास मैं स्लो पीटेनवा हे भाई हदसी हरी मनोहरी टीका सेट कर बेरी उनो मम्मी वीडियो यूट्यूब दानवा एक बल रोन बल्कि एक बल्ल लसन वेडी कर हरी थिंग अभी पाड़ अंद खाली जामती का मनोहरी टीका कथा करूँ जामती हरी वटना जामती हरी वटना लेसी की कोहमत लेसी मुड़ मैथ्स में लेसी जामती लेसी मैथ्स ना लेसी में लेसी मैथ्स किसी में देखने हे भाई ओण एम कदा मैथ्स ओणम वेडक लेजी हरियट करो ओणम वेडक लेजी चीन महाप्राकार लेजी हरियट करो तेक लुक वेड हिमीट पटांगे पुड़ेट गडल गडल तीय तीय गे चीन महाप्राकार है दिन रुवन गुंपाट उदाहरण नाट देख मुल मुलगल तीयन शिवर मुलगल तीयन ये तीयर टीका 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 दंड लास्ट पिलीवल टीके अपिलीवल टीके मोन वेड करना अपिलीवल करना मोन वेडे कर
අයි කතා දෙකක් නේ රටපාලනය කරන්න කියලා දැනගන්න. ඔක ලෝක අයනගත් ඒකනේ අපිලිවලට බිලිවලක් නැතුව ලස්සන තේරුමක් ඇතුව පිළිවෙලකට තර්කානුකූල බුද්ධියෙන් කරා නම් තාමත් හොර ඉන්නවා. ඇත්ත කතාව ඒකනේ. ඉතින් ඒ නිසා මේ මේ පිළිවෙලට වැඩක් කරොත් ඕන එකක් කරන්න ඕන නැත්නම් අපිලිවලට කර කිසිම වැඩක් හරියන්නේ නැහැ. ඒ කියන්නේ ජ්‍යාමිතියයි මැතුයි ඉගෙන ගන්න එකයි ඔය හැමදේම පිළිවෙලට ක්‍රමානුකූලව කරා නම් ඕන වැඩක් උඩ. ඉතින් අපි මේ වැඩෙත් පිළිවෙලට පටන් ගමු. එහෙනම් ජ්‍යාමිතිය කොට දා ගන්න පුළුවන් වෙයි. බලමු අපි මේක මේ දෙවෙනි අධිරේක කියලා මම ඉස්සෙල්ලා කිව්වේ. දෙවෙනි අධිරේක ඉවර කළා. දෙමු තුන්වෙනි අධිරේකට ගේම ලස්සන මේ ගොඩ දාල් දෙමු. ගොඩ දාගමු. හරි. එතකොට මම මට ගැළපෙන රට. දැන් මේකේ අඩුපාඩු නම් නෙමෙයි, වැරදි නෙමෙයි. වැරදි නම් හොයන්න මම හිතන්නේ වැරද්දක් නම් හොයන්න පුළුවන්. මේකේ වැරදි හොයන එක නෙමෙයි අපි කරන්න ඕනේ. අඩුපාඩුවක් මොනව හරි තිබුණොත් ඒක ඇච්චර හොයන්න යන්න එපා ගන්නට වඩා. ඒක හැබැයි මම එකින් අදහස් කරේ මේ වැරද්දක් තිබුණොත් වැරද්ද නොකියන්න එපා කියන එක නෙමෙයි. කොහෙත්ම මේ මෙතනින්ද පටන් ගත්තේ ඔතනින් නෙමෙයි. ඔක මෙහෙම පටන් ගන්න ඕන. ඉතින් ඒකට වඩා දෙයක් යමු ඉතින්. හරි. මම ඒක මගේ ප්ලෑන් එකනේ මෙතන. හරි. හරි. අමතක කළා අපි ඉන්න වැඩි ලස්සනට යමු. මම අද මේ පළවෙනි දවසේ ඉඳලා බුලට්ම කතාවක් දිගට යනකොට ඔක එපා වෙනවනේ. අපි සීන් එකට බහිමු. එහෙනම් සීන් එකට බහිනකොට උඹලට දැන් මේ වෙලාවේ පොතක් නැත්තම් කොලේක ලියපන්. එලා ආයේ ලස්සන පොතක් හදපන්. මේ මම දැන් මේ කියන දේ හොඳට කරපන්කෝ. ඕ ලෙවල් කෙටි ප්‍රශ්න කියලා පොතට නම දාලා ඒ පොත ඇතුලේ ඕ ලෙවල් කෙටි ප්‍රශ්න ටික ඔක්කොම 126ක්. 126 න් උත්තර ටික ඇඳලා ලස්සනට දාලා පට්ට ගේමක් දෙමු. ආසාවෙන් කරමු. ඉතින් උඹලට අනිවාර්යයෙන්ම ඊළඟ අවුරුද්දේ නම් උඹලගේ අවුරුද්දේ නම් ප්‍රශ්න ටික ඔක්කොම හදන්න පුළුවන් වෙනවා අනිවාර්යයෙන්. බැරි වෙන්න හේතුවක් නැහැ. මම අවුරුදු 21 දැන් හදනවා කියලා කිව්වා. ඔක්කොම ගණන් ටික හදනවා. ඒක මම අර සීග්‍ර පුන්ටික්ෂණ එකේ ලස්සනට කරලා තියෙනවා. බලපන්කෝ මගේ මම ලස්සනට එක කරා ඇත්තට. මටත් සතුටුයි. මට මගේ වැඩකට මම ලස්සනයි කියන කේ තේරුම ඉතින් මේ ටික හරි පිළිවෙටමයි කරා. ඇත්තටම පිළිවෙට කරා. නමේ එක 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 බලලා කලබල වෙන්න එපා. ඌට ඔගේ කාලේ නිකන් ඉඳපන්. හරි ඇති. අපි නම් සීන් එකට බහිමු. පොඩි පොඩි ගොම් පාට් ටිකක් හදාගමු. මම නම් මේකේ 10ක් මාත්‍රිකා පොඩි අනුමාත්‍රිකා 10ක් හදාගත්තා. ගණන් වලට එන එක නෙමෙයි කරන්න ඕන. ගොම් පාට් අනුමාත්‍රිකා 10ක් මම ඉතින් කොහෙන් කොහෙන් හිතලා හිතලා මම ලියාගත්තා. මම ඒ ටික දැන් කියලා දෙනවා. ඒ ටික කියලා දෙනවා. ඉතින් එතකොට ඒ ටික ඇති ඊට වඩා වැඩි දෙනුමක් උඹලා තව මොන හරි ඕන පොත් එහෙම කියලා ඒ ඉස්කෝලේ ටික සම්බන්ධ කරලා ඒ පොඩක් මේවා කරගනින්. අපි එහෙමනම් මෙහෙම කරමු කියලා මට හිතෙනවා. කතර 10ක් දා එක දෙක ඩම්බස් දාන්න නැතුව දාන එක හොඳයි වගේ හිතෙනවා. කතරයක් වගේ දාලා ලියලා කොහොමද මම ඒක කියන්නේ. ඔව් මේකට අනුව නම් බලනකොට හරි මෙහෙම කරමුකෝ. ඔව් පළවෙනි කතරේ දාමු. පළවෙනි කතරේ දාලා ලියපන් කෝණයක් නම් කිරීම කියලා. දැන් එතකොට කියන්න එපා යකෝ ඔය දේව අපි දන්නවා. එහෙම මගුලක් කතා කරන්නේ නැහැ. දැන් 11කේ කුඩ පනින්න එපා. 9කේ කලවල වෙන්න එපා. 11කේ කුඩ පනින්න එපා. ඌට නිකන් ගේමක් නැහැ මේවා කියලා නම් ඇඟට එන්නේ අර මං කියපු දේවල් ටික කරපන්. ඉගෙන ගන්න ඕන. පිලි නැත්තම් මේ ටික මුල ටික ගේමක් නැහැ අපිට නම්. ඉතින් ගේම් තමන්ගේ තැනට එනකන් ඉඳපන්. ඉතින් මම පොදුවේ මේක මොනවත්ම බැරි එකට බිංදු එකට ලකුණු 100ම. මගේ ඒ ලෙවල් කතාවෙත් බිංදු එක 100 අපේ ක්ලාස් වල කතා කරන් ලකුණු 95ක් ගන්න එක ඒකක් ගන්න එකනේ. ලකුණු 100ම ගන්න ඕනේ. 100ම ගන්න තමයි කරන්නේ. ක්ලාස් එකක 100ම ගන්න දඩ පිරිසක් ඉන්නවා. සැලකිය යුතු ලොකු පිරිසක් ඉන්නවා 100ම ගන්න. එකම උදාහරණ වශයෙන් උන්ට මම තර්කය දෙන්නේ මම 2000 ඉඳන් වේදක් වාවු සියලුම ප්‍රශ්න ටික හදනවා. සියලුම ප්‍රශ්න මම ඔබලට ඉස්සර පොත පින්නුවත් දෙන්නේ. ඉතින් ඒකෙන් හින්දා මේකෙත් කරන්න ඕන. උඹලටත් මේ ඕලෙල ලකුණු 100ම ගන්න පුළුවන්. ඒතකොට ඒක බැරි වෙන්න හේතුවක් නැහැ. නිකන් හිතපන්කෝ. 2000 ඉඳන් 2020 21 22 ඔය මොන හරි අවුරුද්දක් ඔක්කොම කිටි ප්‍රශ්න ටික හදලා තේරුමක් ඇතුව ඊළඟ පේපරේ කිටි ප්‍රශ්න ටික බැරි වේද බං එහෙම? එහෙම වෙන්න හේතුවක්. ඉතින් ඒක යකෝ යකාගේ කෙලියක් නේ. කියන්නේ තුපි වැඩ කළා නැහැ කියන එකනේ. ඉතින් වැඩකට බැසොත් දෙන්න පුළුවන් ගේම. ඒ හින්දා අපි උන ගේමකට බහිමු. තඩ ගේමකට බහිමු. රයිට්. ලියපන් අනුමාත්‍රිකාවක් වගේ කතරයක් දාලා ලිව්වත් තමයි මම නම් 1 2 දාගත්තේ මට ලේසියට. නැත්නම් මට හොයන්න බෑ මම අපි ලිවලට ගහගත්තේ නම් එහෙම්මින් ඒ වැඩ නැහැ. ලියපන් අපි කතර ටිකක් දාලා ලියමුද බංගෝ. මොනවා හරි අපිට මේ ආම්පන්න ටිකක් ඕනේ මේ වැඩක් කරන්න. මොනවා හරි ටිකක් ඕනේ නැත්නම් එකපාරම මේ සාධන මගුලක් පටන්ගෙන කරන්න බෑනේ. නේද අපි හිමීට යමු. මම අද දවසේ කොහොමත් මේක ඉවර කරලා මම මේ 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 විභාග ප්‍රශ්න 4-5ක් හදනවා. එතකොට අපේ මේ වැඩේ සාර්ථකයි කියලා උඹලටම තේරෙයි. අපි ඒක ලස්සනට කරමු. අද සමහරට පැය කීයක් ඇයිද මම දන්නේ නැහැ. ඇරලා දාමු. මට දැන් අවුලක් නැහැ. මට එළිවෙන්න තව ලඟ වෙලා නැහැ. ඒ කියන්නේ මම දැන් මේ පටන් ගත්තේ 11 දන්නේ. අපිට එළිවෙනකන් ඕනනම් කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. මේක රෙකෝඩින් යන්නේ කොහොමත් මේක රෙකෝඩ් කරන ගන්නේ. මට මහන්සි වගේ දැන් මට මහන්සි මගුලක් ඉන්නේ නැහැ. මගේ දිගට දිගට ගියොත් එහෙම වතුරක් පොඩ්ඩක් නතර කරලා ඊට සායි පටන්ගෙන අපි වැඩේ දෙමු. එහෙනම් අද එකම ක්ලාස් එකේ නරක මොනවා හරි දැක්කොත් ඒක අද තීරණය කරන්න එපා. ටිකක් යන්න දීපන්. ඊට පස්සේ අරලා දාන්න ගේමක් නැතුව රසන්ට.
හරි පළවෙනි කතිරේ දාමුනේ මම නම් නම්බස් දාගත්තා මට නිතම් පිළිවිල පිනස් වෙනවා දාපම් පළවෙනි කතිරේ කෝණයක් නම් කිරීම කියලා ලියපන් කෝණයක් උඹලා දන්නවා කෝණ මට වඩා හොඳට උඹලා දන්නවා ඒ නිසා මේක එච්චර ලොකු දෙයක් නෙවෙයි ඉතින් මේකද කියලා අහන්න එපා කවුරුත් එහෙම අහන්න යන්නේ කවුරුත් කෝණයක් මට නම් මේ සිංහල මේක ලියන්න මගේ සිංහල වල පුදු ප්‍රශ්නයක් තියෙනවා ප්‍රශ්න කියන්නේ මට ලියන්න බැරි ප්‍රශ්න චෝක්ෙන් දීව චෝක් නෙමෙයි මොකෙන් දීවත් නෙමෙයි මගේ අකුරු දැක්කොත් එහෙම උඹලට පළවෙනි ඉපාවි ඒ තමයි ලියන්න නැතුව ඉන්නම් කෝණයක් නම් කිරීම කියලා ලියපන් පළවෙනි කතිරේ කෝණයක් නම් කිරීම ඉතින් අපි සාමාන්‍යයෙන් කෝණ කියන එක උඹලා දන්නවා. දැන් මම මේ තරමටම පහළට වැටෙන්න ඕනේ ශිෂ්‍යත්වය කර ශිෂ්‍යත්වය ගණන්ඩ ඕනේ නෑනේ. ඒ නිසා මම දැනට මෙහෙම ගන්නවා. මම මෙන්න AB මේ රේඛා දෙකක් සරල රේඛා උඹලා දන්නවනේ සරල රේඛා කියන එක දන්නවා. මම එතන ඊට වඩා යන්න නැතුව ඉන්නම්. 6 වසර ගණන්ඩ ඕනේ නෑ ශිෂ්‍යත්වය ඕනේ උඹලා දන්න දෙයක් නෙවෙයි ටික. සරල රේඛාවක් කියන එක දන්නවා කතාව. මම ඒවත් ඉන්නම් ඒ අවශ්‍ය දැන් වලට. ඒතර සරල රේඛා දෙකක් ඡේදනය වුණාම මෙන්න මේ වගේ කෝණයක් හැදෙනවා. දැනට අපි මෙහෙම කතා කරමු අනිත් කෝණ ගැන කතා නොකරමු දැනට. මෙන්න මේ වගේ කෝණයක් හැදෙනවා මේ කෝණය නමක් කෝණයට නමක් දෙන්න ඕනේ කෝණයට නමක් දෙන්න ඕනේ ඒතකොට මෙන්න මේ කෝණය කියන එක යහපැත්තේ කෝණය අතර මේ ලකුණු කරන මෙන්න මේ කෝණය කියන එක මේක නම් කරන ක්‍රමයක් තියෙනවා දැන් අපි අද ප්ලෑන් එක කොච්චර වීඩියෝ එක දික්ුණත් අපි විභාගයට ආපු ප්‍රශ්න හතරක් පහක් කතා කරනවා අද එතකොට උඹලට සතුටු වෙන්නේ ආ යකෝ මේකෙන් විභාග ගණන් එනවනේ එනවා ඒක තමයි කතාව විභාග ගණන් එනවා දැන් මේ ටියුට් එක අතේ නැතිවම කලබල වෙන්න එපා PDF මේකෙන් PDF එකක් මම දාලා ඇති अभी ना टेलीग्राम नहीं तो उम्मीद मैं वाट्सअप ग्रूप दिन तो दाने के पीस मैं पास दस तुम्हें टेलीग्राम हेड करना हर अमार रही मे मेद अभी बैक रही मत को मतर कम बिन्ने एक सीमा मेक प्रश्न अभी बल तैयार पंको मन दें कुहमद दी दें वीडियो पास दाने कुहमद आई मैं दाने कुहमारी हदसी ने कल बल वेपा सत्य मेल मेसेज हर मे තමන්ගේ ටියුට් එක අරගෙන නැත්නම් print out එකක් අරගෙන මොකක් හරි කළේ ඒක තමන් වට පිටාව තමන්ගේ බෑග් මේක හදාගන්න ඉති වෙන කියන්නේ දෙන්නේ නැහැ මට සරල රේඛා දෙකක් මෙහෙම කැපුනම හැදිනවනේ මෙන්න මේ කෝණයක් අපි එක හැම එකම දන්නවනේ මේකට නමක් දෙන්න ඕනේ කෝණයක් නම් කරන එකක් අපි දන්නවා තමයි උඹලත් දන්නවා හොඳටම දන්නවා මේකට දාපන් x කියලා හරි කිලින්ම දාපන් මෙන්න මේ x කෝණේ නම් කරන්නේ කොහොමද දනවද කෑ ගැහුවොත් අපි දෙගොල්ලම නෝන්ඩි වෙන නිසා මම ඒක දැනට මෙතනින් අතර කරන්නම් බං මං හිතනවා ඔක හැම එකම දන්නවා කියලා දන්නේ නැති කවුරුත් නැහැ මෙතන එතකොට මෙන්න මේ මැදට තමයි අර කෝණේ එන්නේ මේ මෙතන මෙන්න මෙහෙම ගිහිලා මෙන්න මේ කෝණේ කියන එක මෙතන තමයි මෙන්න මෙතන තමයි කෝණය හැදෙන්නේ හැදෙන තැන තමයි මැදින් දියන්න ඕනි මෙතනින් පටන්ගෙන මෙතන හැදිලා ආයෙ මෙතෙන්ට යනවා මේ රේඛාව මෙතන දික් වෙනවා එතකොට මේක ABC කෝණය තමයි කෝණය කියලා තමයි අපි කියන්නේ ඒක අපි මේ වෙලාව x කියලා ලකුණු කරලා තියෙනවා ඊට වඩා කතා නොකරමු එතකොට මම ඔයාලගෙන් PQR කෝණයක් අහුවොත් කොතනද PQR අර Q වල තමයි එතකොට කෝණේ හැදෙන්නේ ඒ හැදෙන කෝණේ තමයි මේ නම් අකුරු තුනෙන් දෙන්නේ එතකොට මේ අකුරු තුනකින් තමයි කෝණයක් නම් කරන්නේ. ඒ කෝණේ ඇත්තටම එක ශීර්ෂයේ තමයි මැදින් ලියන්න ඕන. අර කැපෙන තැන තමයි මැදින් ලියන්න ඕන. අනිත් කෙළවරවල් දෙක තමයි දෙපැත්තෙන් ලියන්න ඕනේ. CAB කියලා කියන්නත් පුළුවන්. CBA. CBA කියලා කියන්න පුළුවන්. අකුරු පිළිවෙල වැදගත් වෙන්නේ නැහැ. කොහොමරි අකුරු මැද මේ කෝණේ හැදින් තැන මැදට ලියන්න ඕනේ. ඇති වෙන්නේ මේ මුල ටික ටිකක් පට්ට ශීඝ්‍ර නැති වුණාට ටිකක් ශීඝ්‍ර යන් ඉතින් නැත්තම් අවුලක් නේ වැඩේ නේ. එහෙම කරමු. හරි. අන්න එකක් ඉවරයි. කතර නම්බර්ස් දාන්න නැතුව දාමුනේ බක්ද මන් දන්නේ මට තේරෙන්නේ නැහැ. ඔන්න යන් කෝණයක් නම් කිරීම කියන එක මම එතනින් නතර කරනවා. එක දෙක දැම්මත් හැබැයි අවුලක් නැහැ. ලස්සන නෝට් එකක් හදපන්. හරි ලස්සනට කරමු. ලස්සනට අමතර දැනුමක් එකතු වෙලා තියි පස්සේ කාලේ. තව යම් දවසක් මට හිතා ගන්න බැරි දවස් කීයක් යයිද කියලා. යම් දවසක ලස්සන දැනුමක් හොඳට ඉතිරිලා තියි. අර සාධන ටිකත් ලස්සනට කරලා දෙන්නම්. ඉතින් මරුගියක් දෙමු. මේක කොට දාන්න මම මැක්ස් බලින් අනි මැක්ස් වලට බයයි කියන එකක් සමාජයෙන් යනවා කියන්නේ දඩ හානියක් වෙනවා බං තර්කානුකූල බව උපරිම බහල බහිනවනේ. මිලෝ තර්කානුකූල බුද්ධියක් නැහැ කිව්ව ගමන් ආයතනින් එහාට වැඩක් නැහැ මේ පීවන් රටට විච දෙ තර්කානුකූල බුද්ධියකින් නම් තීරණ ගනීද කීපම් කොනේ උදින් ඇඳින් බැහැලාවිලා පොර වලට කෙල්ලාරින්නේ නැහැ නේ මං ජීවිතේනේ උඹලා දන්නවනේ ඒකනේ පොර වලට එහෙම තීරණ ගන්නවා කියන්නේ බරපතල තත්ත්වයක්නේ අති බරපතල තත්ත්වයක් ඉතින් එහෙම දේවල් තමයි මේක වෙන්නේ ඉතින් එහෙම තීරණයක් ගන්න නැහැ හරි තර්කානුකූල බුද්ධියකින් සමාජයට ගිමිනියෙක් නම් ඇත්තම කතන්දරේ ඒක දීන්සා ලොකු දෙයක් කරනවා මම හිතාගෙන සෑහෙන ලොකු දෙයක් මට කරන්න බෑ මොකද ওই දඩඩම ලංකාවේ ඉන්න දඩඩම ස්පීඩ් එකකින් මගේ අතේ කිව්වොත් වැරදි නැති සයිස් වගේ තියෙනවා ලොකු ප්‍රමාණයක් ඉන්නවා ඒ නිසා මට ඒක හොඳට ආමන්ත්‍රණයක් කරන්න පුළුවන් ඒක රෝලෙල් පහළ මට්ටමේ වුණත් හැදුවොත් සෑහෙන ලොකු දෙයක් ඉස්සරහට ඇත්තටම කරන්න පුළුවන් මේක හරි ලස්සනට හොඳ දෙයක් කරන්න පුළුවන් පස්සේ කාලෙදි මම කියන ඉක්මනට වැඩ කරලා ඉගෙන ගැනීමෙන් හැර ගොඩ යාමක් නැහැ මුළු රට ගොඩ යාමකුත් නැහැ මොනවා කරත් ගොඩ යන්න ඉගෙන ගන්න ඕනේ නැත්තම් ලොකු ප්‍රශ්න ජීවත් වෙන්නේ ගොඩයන් එක කියන්නේ ජීවත් වීමට ඉගෙන ගන්න ඕනේ නැත්තම් ගන්න තීරණ ජීවිතේ ගන්න තීරණ පට්ට බරපතල ගොන් තීරණ තියා ගන්න බැරි විදිහට අපහසුතාවට පත් වෙන තීරණ ගන්න වෙනවා තර්කානුකූල බුද්ධියක් නැති වුණොත් ඉගෙන ගත්තේ නැත්තම් හරි
ඇති නම් පළවෙනියක ඉවරයි. එක දෙක කියලා මම එදී කතා නොකර යන්නම් දෙවෙනියක දාමු. දෙවෙනියක දාපන් අනුමාත්‍රක. ඒතර මේ ඉස්සරහට ගණන් හදන්න යනකොට පොඩි පොඩි වචන පාවිච්චි වෙනවා. ඒ වචන වලට ඕන දේ වචන තීරුම තමයි දැන් මේ කියන්නේ. මේ කියනේම ආයි කියන්න බෑනේ මගදී ආයෙම කියන්නේ නැහැනේ. හරි. ලියපන් පළවෙනි ඊළඟ එක සුළු කෝණ කියලා ලියපන්. සුළු කෝණ. උඹලා දන්න hina වෙන්න එපා කවුරුත් සුළු කෝණ කියලා ලියපන්. සුළු කෝණ. ඉතින් මේකේ මම නැවතත් කියනවා මට දැන් මේවා වචනයක් මගේ වැරදි වරදින්නේ නැහැ. පොඩි අඩුපාඩුවක් තිබුණොත් ඒක පස්සේ කවුරුත් අනවශ්‍ය විදිහට පන්නන්න දෙපා කියන එකෙන් අදහස් කරේ. වැරද්දක් තිබුණොත් අනිවාර්යෙන් පෙන්න මම කිසිම තර්කයක් නැහැ. අර කියන්නේ බෝ කොහොම නෙවෙයි මෙහෙම මෙම් පිටි එක දිගට ඕක මම කියන්නේ පහරි. ඉතින් මම මේ හිතලා දින ගන්නෙ. ඒ මගේ සබ්ජෙක්ට් එක නෙවෙයිනේ. ඒ නිසා අඩුපාඩු නම් නෙමෙයි මම නැතත් කියනවා වැරදි නෙමෙයි. පොඩි අතපසුවීමක් අඩුවක් වගේ තිබුණොත් ඒක ඉතින් ඒක ෂෙප් කරන යන්. හරි. ඊම සුළු කෝණ කියලා සුළු කෝණ. සුළු කෝණ මාත්‍රකව සුළු කෝණ. ඉතින් සුළු කෝණයක් කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. සුළු කෝණයක් කියන එක මොකක්ද කියලා දැන නැතුව වැඩක් කරන්න බෑ. දැනගන්න ඕන. උඹලා දන්නවා. හරි. උඹලා අංශක ගැන දන්නවා. කෝණ මනින්නේ කෝණමණිනේ එකකේ අංශක කියලා දන්නවනේ හැම එකම. අංශකය කියන්නේ මොකක්ද කියන එකත් මම පස්සේ කියන්නම්. දැනට අංශක කියන එක දන්නවා. දිග සෙන්ටිමීටර වලින්. අර කෝණේ කියන්නේ කැරකිච්ච ප්‍රමාණය. අංශකය උඹලා දන්නවා. කතා කරන්න ඕනේ නැහැ අංශකය දන්නවා. එතකොට මේ අංශකය කියන්නේ කෝණේ මනින්නේ. හරි. එතකොට සුළු කෝණයක් කියලා නමක් දෙනවා පොදු නමක්. පොදු නමක්. වැඩක් කරනකොට පොදු දේවල් ටිකක් තියෙනවා. ගණන් හදන්න ඉලක්කම් ටිකක් ඕන අපිට. සංඛ්‍යා ගනුදෙනු කරන්න ඉලක්කම් ටිකක් ඕන. ඉලක්කම් ටික දාගෙන මේක පහ ලියන්නේ මෙහෙමයි අට ලියන්නේ මෙහෙමයි. එහෙම කතා කරලා නැති ඉස්සර ඉස්සරට යන්නේ පිළිවෙලට. ඒ වගේ ජාමිති ආම්පන්න ටිකක් හදාගන්න එක තමයි දැන් මේ කරන්නේ. රයිට්. ලියපන් පළවෙනි කතරේ මොකද්ද මේ ඊළඟ කතරේ සුළු කෝණ. ලියපන් කෝණයක විශාලත්වයේ ලිය හිමිටියක් මම හිතලා දෙන්නේ මේක මම ලියලා නැහැ. කෝණයක විශාලත්වය බිංදුවත් 90ත් අතර වේනම් බිංදුවත් 90ත් අතර කෝණයක විශාලත්වය අංශක බිඳුව ඒකක දාන්න පුරුදු වෙන උණු පොඩි උන් අනිවාර්යයෙන්ම අංශක බිංදුවත් අංශක 90ත් අතර පවතිනම් එය සුළු කෝණයක් ලෙස වේ. ඉතින් ඉබන් ඒ සුළු කෝණයක් ලෙස වේ. ඒකට සුළු කෝණයක් කියන්නේ අංශක 60ක් 30ක් 15ක් කියන එක එහෙම නෙමෙයි. පොඩි කෝණයක් කියන එක නම් තමයි ඇත්තටම 90 බිඳුවත් 90ත් අතර කෝණයක්. බිඳුවත් 90ත් අතර කෝණයක්. ඉතින් බිඳුවට සුළු කෝණයක් කියනවාද? ඒක අහන්න එපා. මටත් එහෙම බිඳුවට සුළු කෝණයක් කියන එක අහන්න එපා. මේක මම නිකන් හෙවේ. අතල් දාපන් යතර කෝණයක් බිඳුවට නම් කියන්නේ නැහැ. 90ට නම් කියන නමක් තියෙනවා. උඹලා දන්නවනේ 90ට කියනම ඍජු කෝණෙනේ. බිඳුවට කියන්නේ මොකද? මම ඇත්තටම කතා ගත්තොත් මේ මොහොතේ මම දන්නෙත් නැහැ. බිඳුවට කියන්නේ මොන කෝණ? මට එහෙම එන්නේ නැවලුට. ඒව නෙමෙයි ප්‍රශ්නේ. ඒකට ඔන්න මො බිඳුවට කියන නම දන්නේ නැහැ කියන්නේ. පයිති. උඹලා දන්නවා. උඹලා දන්නේ තියෙනවා. අර කිසි ප්‍රශ්නේ නෑ. අනිත් එක මේ යන අතරේ මට වඩා හොඳට දන්න උඹලා තියෙනවා. උඹලා සමහරව මට වඩා හොඳට මේක දන්නවත් බව මම දන්නවා. ඒක මගේ තන්දරේ හරි. එනම් බිඳුවත් 90ත් අතර කියන එක තමයි මගේ ඇඟට නම් ඉන්නේ. බිඳුවත් 90ත් අතර පවතින කෝණ සුළු කෝණ නම් වේ. මම හිතනවා ඊට වඩා දෙයක් නම් අවශ්‍ය නැති වෙන්නේ නේද බං? ඊට වඩා දෙයක් අවශ්‍ය නැති වෙන්නේ. ඉතින් සුළු කෝණයක් අඳින්න ඕනේ නැති වෙන්නේ නේද බං? අඳින්න ඕනද? අඳින්න ඕනද? හරි. එනම් මෙහෙම දාමු. හරි මේක දාපන්කො. මේක PQR කියලා දාමු. හරි PQR. PQR මෙහෙමත් දාපන්. හරි. යටින් දාපන් PQR සුළු කෝණේ කි. අහෙමත් දාපන්. හොඳ ලස්සන. සුළු කෝණේ. PQR සුළු කෝණේ. ලක් නැන්නේ හරි. ඔන්න දෙවෙනි අපි කතර 10 ඉවර කරගත්තා නම් හරි. ඒතුළු මරු. ඒතුළු පට්ට ගේමක් දෙන්න පුළුවන්. කතර 10 ෂේප් එක ඉවර කරගමු. කතර 10 මොනවද තියෙන්නේ කියලා හිමීට බලමු. පළවෙනි එක දෙක කියලා කියන්නේ. පැති මම මේක දිනේ කියන පළවෙනි එක තමයි කෝණයක් නම් කිරීම. ඉල දැන් පුළුවන් නේ හරි. සුළු කෝණ. සුළු කෝණ කියන්නේ නම් 0යි 90යි අතර කොට. මේ හැබැයි මින් ඉදිරියට ඕක පුළුවන් වෙන්න ඕන. ආයි බැරි වෙන්න බෑ. දැන් ඕක දන්නේ නැති එකේ කියනවනේ දැන් දැනගනින් ඔන්න ඕක තමයි. සුළු කෝණය කියන්නේ ඒක ඇහුවම ඒක හා එතනින් එහාට ඒක පුළුවන් වෙන්නත් ඕන. දීපන් අනුමාත්‍රක මහා කෝණය කියලා. මහා කෝණය. මහා කෝණය කියලා ලියපන්. මහා කෝණය කියන්නේ කී තීරුම මහා කෝණ. දීපන් මහා කෝණය. මහා කෝණය කියලා කියන්නේ මහා කෝණයක් කියලා කියන උඹලා දන්නවා. දීපන් කෝණයක විශාලත්වය කෝණේ මම විහිදෙන විදිහට කියනවා. කෝණයක විශාලත්වය අංශක 90ත් අංශක 180ත් අංශක 90ත් අංශක 90ත් අංශක 180ත් අතර පිහිටයි නම් ඒ මහා කෝණයකි. ඔක දන්නව උඹලා. ඒ මහා කෝණය. හරි නේද කතාව? හරි. ඒ මහා කෝණයකි. එතකොට අපි මෙහෙම කතා කරොත් මේ මහා කෝණයකි ඊට වඩා කතා නොකරමු නේද බං. ඔබ දන්නවනේ කතාව. හරි මේකට ලැබෙන අකුරක් දාමු K L M කියලා දාමු. හරි. K L M ආ මේ කෝණේ බලනකොට 90ට වැඩි බං. 90 දන්නව උඹලා. 90 පැනලා 184. හරි දීපන් K L M මහා කෝණයකි. මම සිංහල අඩුවෙන් කියන්න පුළුවන් තරම් මහා කෝණයකි. කතාව තේරෙනව නේද? හරි. ඉවරයි. ඔන්නද සුළු කෝණ කියන එක හරි මහා කෝණ කියන එක හරි. රයිට්. තව එකක් ලියපන්. තුන හරිනේ. ඔව් හතර වශයෙන් මම ගත්තේ ඍජු කෝණ. ලියපන් මහා කෝණේ හරි තුනේ. හරි මහා කෝණේ. ලියපන් අනුමාත්‍රකාවක් ඍජු කෝණ කියලා. ඍජු කෝණ අනුමාත්‍රකාවක් කියන කතරයක් දැම්ම නම් හරි. ශීඝ්‍ර නෙමෙයි කිව්වට ශීඝ්‍ර යන් ඉතින් නැත්නම් ඒක එහෙම කරන්න බැහැ නේ. තේරෙන කතාව ටිකක් ඉක්මනට යන් අර අනිත්‍යවන් හොඳට පැහැදිලි කරන්න. ඍජු කෝණ. ඒක අපිව දන්නවනේ කියන එකත් නෙමෙයි කියන්න ඕන. ඒකත් අපි ලස්සන දෙයක්.
උඹල දන්නවා ඍජු කෝණ ගැන උඹල හොඳට දන්නවා කිසිම තරකයක් නැහැ මට කියපන් යම් කෝණයක විශාලත්වය අංශක 90ක් වෙනවා යම් කෝණයක අගය කියලාත් කියනවනේ අගය කිව්වත් හරි යම් කෝණයක අගය මත වරහන්තුල විශාලත්වය අංශක 90ක් වෙනම් ඒ ඍජු කෝණයක් නම් වේ උඹල ඒක දන්නවා හොඳට ඒ ඍජු කෝණයක් නම් වේ ඒකටම තව විශේෂ දෙයක් දීපන් එය මෙන්න මෙහිම අංකණය කරනවා බම් මෙන්න මෙහිම තැනකදී දාලා දේ මෙන්න මෙහිම උඹලා මේක දන්නවා එය මෙන්න මෙහිම ලෙස අංකණය කරයි කොහොමද අපංකො සාමාන්‍යයෙන් අපි මෙහිම කෝණයක් අංකණය කරන්නේ මෙහිම හැබැයි ඍජු කෝණයේ විතරක් අපි අංකණය කරන්නේ මෙතන 90ක් තියෙනවා කියන එක අංකණය කරන්නේ මෙන්න මෙහිම එකක් දාලා ඇයි ඒ කියන්නේ එපා කියන්නේ ඇයි ඒ කියන එකට තේරුමක් තියෙනවා මොකද ඇයි ඒ කියන එක එපා කියලා අහන්න හම්බෙන්නේ ඇයි ඒ කියන එක තමයි මැච් කරන එක හොයන්න ඕනේ හැමතිස්සෙම ඇයි හේතුව මොකක්ද හේතුව ඇයි එහෙම වෙන්නේ ඊට පස්සේ මොකද වෙන්නේ ඕක තමයි එන්නේ ඔතනින් තමයි ඔක හැදි හැදි එන්නේ අපි ලොක්ක කරේ වෙන්නේ නැති ඔකනේ ඇයි ඒ ඊට පස්සේ මොකක් වේද කරේනේ ඇරලා දැම්ම පොර වලට එළි වෙනකොට ඇඳින් බැස්ස දුන්න පොර දීපන් ඇරලා දැම්ම දෙන්න පොර මුන්ට හදපන් කාබනික තිබ්බ ප්‍රශ්නත් ඒක ඌට හිතුන්නේ නැන්නේ මේක ඊට පස්සේ මොකද වෙන්නේ ඊට පස්සේ ඒක හිතන්න බෑ ඇයි ඒ කියන එක ඔය ඇයි ඒ කියන කේ දෙවෙනි අදින් ඊට පස්සේ කියන එක තත්ත්වයේ තියෙනවනේ හරි ඒ නිසා හැම එකටම හේතුවක් තියෙනවා ඒ කතාව හරි මේක අංකණයක් මේ ඍජු කෝණය දෙන්නේ මේක අංකණයක් මේක අංකණයක් මේක අංකණයක් ඍජු කෝණේ විතරක් අපි මෙහෙම අංකණය කරමු අන්න හේතුව ගණිතයේ හැම දේවල් තියෙනවා සම්මත කරගත්ත දේවල් තියෙනවා ඒතර ඒකට ඇයි ඒ කියන්නේ දැන් කවුරුත් අහන්නේ ඇයි පහලියන්නේ කොහොමද මෙහෙම තමයි ලියන්නේ ඇයි මෙහෙම ලියන්නේ නැද්ද නෑ එහෙම ලියන්නේ නෑ මේක තමයි සම්මත අංකණය අංකණය මේක ඒතර මේක සම්මත කරගත්ත දේ පහලියන්න ඕන මෙහෙම ඒක සම්මතේ මේක සම්මතේ ගණිතයේ සම්මත කරගත්ත දේවල් අපි වෙනස් කරන්න දෙයක් නෑ අපි පහ වෙනකොට මේක ලියමුකෝ බං ඔව් එහෙම කියලා එදා කිව්වනම් අපිත් ඔහොම ලියනවා දැන් අපිට කියන්නයි තියන්නේ අපි ගණිතයේ මූලික සම්මත දේවල් වලට යටත් වෙලා ඉන්නේ ඔය වචන මම මේ පොඩි තැන් වලින් කිව්වට ඕ ඒලොලත් ඔය විස්තර කරනවා ඔය තියෙන්නේ සම්මත අංකන සම්මත දේවල් මේ දැන් මේක සම්මතයක් ඒක තමයි ඍජු කෝණේ අංකණය කරන්න හැම රයිට් දීපන් එය මෙන්න මෙහෙම ලෙස අංකණය කරමු අංකණය කරයි හරි මවුලා දීපන් හරි අංකණය කරා තේරෙන කතන්දරේ හරි මං හිතනවා හරි ඒතර කෝණයක විශාලත්වය අංශක කීයක් වෙනව නම් ඒක ඍජු කෝණයක් වෙන්නේ අංශක 90ක් වෙනවා ඒකට අපි ඍජු කෝණයක් කියලා කියනවා හරි කතන්දරේ හරි තව මෙහෙම එකක් දාපන් ඇඳපන් මෙහෙම එකක් ත්‍රිකෝණිකුත් ඇඳපන් ටිකක් පැන්සලෙන් මේ වඳින්නේ නම් හරි ලස්සනට මම හරි යමු දීපන් A මේක A B C කියලා දාපන් හරි මෙතන මේ මෙහෙම දානවා කියන්නේ මෙතන අංශ 90යි දීපන් මෙහි A B C සමානයි අංශක 90කි ඇයි හේතුව මේ අංකණයෙන් දීලා තියෙන්නේ හරි එලෙල තේරුණනේ කතාන්දරේ හරි පැහැදිලි ඉතින් පොඩි දෙයක් මං හිතන්නේ ලෝකේසයක් කියලා උඹලා දන්නව දන්නවනේ කැරලේ හිට කළා හරි දැන් අනව ඍජු කෝණ 4 6 පැන්න මේ 10 පැන්න පටෙල දීපන් අනුමාත පස්සෙනේක උඹලා නම්බර්ස් දාන්න නැති වෙන්නේ බං නම්බර්ස් දෙන්න නම් එහෙමයි නැත්තම් එහෙමයි මගේ නම් පස්සෙනේක දීපන් සරල කෝණ කියලා දීපන් සරල කෝණ එල සරල කෝණ සරල කෝණයක් කියලා කියනවා සරල කෝණයක් ඍජු කෝණයක් කියනවා සරල කෝණයක් කියලා ඊළඟට සුළු කෝණයක් කියන්නේ පොඩි කෝණයක් කියන එක තමයි ඇත්තටම පොඩි කෝණයක් කියන්නේ හැබැයි ඒකේ සයිස් එක තීරණය වෙන්නේ 0යි 90යි අතර. ඒක මහා කෝණයක් කියන්නේ ලොකු තීරණය වෙන්නේ 100 250 එහෙම කියලා කියන්නේ නැහැ. ලොකු කියන එක තීරණය වෙන්නේ 90යි 180යි අතර. 90ට ඍජු කියලා කියනවා. එල සරල කෝණයක් කියලා කියනවා සරල රේඛාව පොඩි පමණ කෝණයක විශාලත්වය අංශක 180ක් වෙනවා. කෝණයක විශාලත්වය අංශක 180ක් වෙනම් එය සරල කෝණයක් නම් වේ. තේරුණ කිඳි හරි. සරල කෝණයක් නම් වේ. ඇඳපම් මෙහෙම එකක්. සරල රේඛාවක් නේද? සරල රේඛාවක් ඇඳලා මෙන්න මෙහෙම දාලා මෙන්න මෙහෙම දාපම් මෙන්න මේ කෝණය සරල කෝණයක්. මෙන්න මේක සරල කෝණයක්. මේ අංශක 180 වෙන මේක හරි. මේක සරල මෙය සරල කෝණයකි. මෙය සරල කෝණය කියලා තමයි මෙය සරල කෝණයකි. සරල කෝණයක් කියන්නේ කෝණයක විශාලත්වය අංශක 180ක් වෙන වෙලාවයි. හරිනේ කතාව ඔන්නේ පහක් විතර ඉවරයි. මම හරිනේ කතාව පහක් ඉවරයි. එතකොට ඊළඟ කතරේ දාපන්. ඔයි මේ දක්වා ගියපු වාගේ ප්‍රශ්න නෑ කියලා තමයි මම නම් හිතන්නේ. එහෙම වෙන්න හේතුවක් නෑ. අපි මේ ටික ඉක්මනට ඇදලා යමු. ලොකු ගමනක් කියන්නේ අන්තිම දවසේ කියනවා. කවද්ද අන්තිම දවසේ කියන එක මම දන්නේ නෑ. අන්තිම දවසේ කියන්නම් ඔන්න 126 වෙනි හරිය අපි දාමු කියලා ලස්සට දාමු. උඹලත් එක මමත් මේකේ හරි දාන්න. මමත් හරි දාන්නම් අපි දෙගොල්ලෝ එකට දාමු. මම කියන්නම් ඔන්න අද මේ ටික දෙනවා මමත් මේකේ හරියක් දාගෙන කියලා එකක් ඉතිරි වෙයි කවදා හරි දවසක ඔන්න අපි අන්තිමකට දෙමු ගේම් කියලා ඇරලා දාලා නිමයි කියලා කියමු අනිවාර්යෙන් ඔක් කියනවා සතිය හැමදාම මේක දානවා කලාතුරකින් මංගියේ තියෙන අවිවේකීකමත් එක්ක පොඩි විතර හිමෙවීමක් වෙන්න පුළුවන් වුණොත් මම ඊළඟට ඒක දානවා
කොහොමාරි තින් එක වැඩක් පටන්ගෙන වැඩේ කරමු ඉතින් වැඩ වැඩක් කිරීම තමයි ඉතින් ඒක හි නිදාසර කරුණු මං කියලා මම වුණත් වැඩක් පටන්ගෙන නිදාසර කරුණු කියලා වැඩක් නැහැ නමුත් ඉතින් මම වගේ එකෙක්ට පොඩ්ඩි විතර chance එකක් තියෙන්න ඕන කියන්නේ මොනම කිව්වත් උඹලා අමතර කතාවක් නේ මොකද මම දඩ වගකීමක් ජීවිත වෙන තොගයක් වගකීමක් මගේ අතේ තියෙනවා ඉතින් ඒ වගේ තැනකදී උන්ට තැනක් දෙන්න වුණොත් උන්ට දෙන්න වෙනවාමයි එහෙම තැනකදී හැර අනිත් තැන්වලදී කරමු පුළුවන් තරම් මට chance එක ගන්න පුළුවන් මම රෑ නිදා ගන්න එකක් අයින් කරන විතරයි මට තියෙන්නේ පෑය දෙකක් තිබ්බනම් ඇති මට පෑය දෙකක් නින්ද තිබ්බනම් ඇති යන්තම් ෂිප් කර ගන්න පුළුවන් නම් මම ඒක කරනවා බොහෝ දුරට ආදත් වෙන්නේ ඒක තමයි එතකොට හරි ඒක ප්‍රශ්න නැහැ ඒක නෙමෙයි අපි වැඩි යමු තාම අපි හඳුනගත්තේ නැහනේ හරි ලස්සනට දෙට්ටු දෙන්න පුළුවන් නැති වෙන කිව්වා මැත්ස් කියන්නේ පට්ට ගොම් පාට වැඩක් යකෝ ඒක හරියට සෙට් වෙන්න ඕන මම තව මගදී කියන්න මැත්ස් පොදුයි මැත්ස් ඉගෙන ගන්න ඕනකොට කොහොම මොනවද කරන්න ඕන කියලා මේක ජාමිතිය ජාමිතිය නම් මෙහෙම කරමු අනිවාර්යෙන් වැඩේ කුඩ වෙනවා හරි එතකොට ඊළඟ එක තමයි මම ලියාගත්ත එක තමයි පස්සේ එක හරිනේ බං හරි ලියපම් බද්ධ කෝණ කියලා බද්ධ කෝණ කියලා ලියපම් බද්ධ කෝණ කියන්නේ බද්ධ කෝණ කියන එකක් බලමු එතකොට මේ වචන විභාගයට අහන්නේ නැහැ බද්ධ කෝණයක් කියන්නේ කුමක්ද කියලා ඒත් කියන්න බෑ ඉතින් ඍජු කෝණයක් කියන කොහොමද අහන්න බැරි කමක් නැහැ අහන්නේ මේකට අනුරූප බද්ධ කෝණයක් මෙහෙම මෙහෙම කිව්වම අපි දැනගන්න ඕනේ මොකද්ද බද්ධ කෝණ කියන්නේ කියලා. නැත්තම් වැඩේ කරන්න බෑනේ. ඉතින් අපි මේ ජ්‍යාමිතිය හසුරවන්න භාෂාවක් ඉගෙන ගන්නවා. ඇත්තට මේ කරන්නේ මේ වගේ දෙයක්. දැන් සංඛ්‍යාත් එක්ක ගණන් කරන්න අපි 1 2 3 ඉගෙන ගත්තේ. ඉලක්කම් ටිකක් ඉගෙන ගත්තානේ. ඒවට ඉලක්කම් කියන්නේ සංඛ්‍යා කියන්නේ ඒ වගේ හැදෙන ඒවානේ. සංඛ්‍යා ගැන ගණන් කරන්න පොඩි කාලේ අපි දැන් තවත් ගණන් කරන්නේ. ඒකට අපි ඉලක්කම් ටිකක් හදාගත්තානේ. ඒ ඉලක්කම් ටික වගේ දෙයක් තමයි දැන් මේ කරන්නේ. මොනව හරි අපි ළඟ හසුරවන්න දෙයක් තියෙන්නේ. නිකාම්ම ගණන් හදනවා. විහිළුවක් වෙනවනේ හරයි රයිට් ලියපන් මොකද්ද මං කියේ බම් බද්ධ කෝණ ආ බද්ධ කෝණ බද්ධ කෝණ බද්ධ කෝණ බද්ධ කෝණ සිංහල වචනේ තේරුමින් ගනිමින් බද්ධ කියන්නේ මොකද්ද බද්ධ කියන්නේ එකට බද්ධ වෙනවා කියන්නේ බං එකට ගෑවෙනවා කියන එක නේද බද්ධ කෝණ කියන්නේ ගහක් බද්ධ කරනවා කියන්නේ සෙට් කරනවා මෙහෙම සෙට් කරාම බද්ධ වෙනවා කියන්නේ ඒක නේ එක ළඟ එකට වගේ කියන එක නේද බද්ධ කියන්නේ සිංහල වචනේ තේරුම හරි බද්ධ කෝණ නේ ඒකනම් කතාව මෙහෙමයි යටින් ලියපන් එක ළඟ පිහිටි කෝණ එක ළඟ කියලා ගමු එක ළඟ පිහිටි කෝණ එක ළඟ පිහිටි කෝණ මෙහෙම එකක් ලියමුද එකලඟ පිහිටි කෝණ හැබැයි එකලඟ පිහිටි කෝණ කිව්වටම හරියන්නේ නැහැ පොදු ශීර්ෂයකුයි පොදු පාදයකුයි තියෙන්න ඕනේ ඒකත් කොහොමද ලියන්නේ එකලඟ පිහිටි කම එහෙම තිබ්බනම් හරි එකලඟ පිහිටි කමාවක් පොදු ශීර්ෂයක් හා පොදු ශීර්ෂයක් හා පොදු පාදයක් සහිත කෝණ එකලඟ පිහිටි පොදු ශීර්ෂයක් හා පොදු පාදයක් සහිත කෝණ බද්ධ කෝණ ලෙස වේ නැත්නම් බද්ධ කෝණ නම් වේ බලුම් පොඩි සීන් එකක් දාලා බද්ධ කෝණ නම් වේ මෙන්න මේක මෙන්න මේකයි බම් මේකේ තේරුම බද්ධ කෝණ එකට ගෑවිච්ච කෝණ කියන එක තමයි එකට ගෑවිච්ච කෝණ සමාන වෙන්න එහෙම ඕනේ නැහැ මේ බලපං කතාව මේක A මේක B මේක C මේක D නම් මෙන්න මේ දෙක බද්ධ කෝණ දෙකක් වෙනවා බද්ධ කෝණ දෙකක් වෙනවා හැබැයි මේක බද්ධ කෝණ නෙමෙයි දැන් මෙහෙම ගිහිල්ලා මෙහෙම ගියා කියපන්කෝ මේ වගේ ගියා කියන මේකයි මේකයි බද්ධ කෝණ නෙමෙයි එක ළඟ වගේ තිබුණට මේක බද්ධ කෝණ නෙමෙයි ඒකට හේතුව තමයි පොදු ශීර්ෂයක් තියෙන්න ඕනේ මේ දෙකටත් හැබැයි පොදු ශීර්ෂයක් නම් තියෙනවා හැබැයි පොදු පාදයක් නැහැ අන්න ඒක කතාව පොදු පාදයකුයි පොදු ශීර්ෂයකුයි දෙකක්ම තියෙන පොදු ශීර්ෂයක්කුයි පොදු පාදයකුයි දෙකම තියෙන කෝණ දෙකකට අපි බද්ධ කෝණ කියලා කියනවා මෙන්න මේකයි මේකට මේක වෙනස්නේ සමාන වෙන්න ඕනේ මේ වෙනස් කතර තමයි මේකෙන් දැන් බල ඒකත් තේරුම් ගන්න ඕන මේ ඉරම මෙතනින් ගැහුවොත් මේ කෝණ දෙක සමානයි තේරුණානේ කතාව මේ ඉරි දෙක වෙනස් කරොත් කෝණ දෙක වෙනස් ඒතර කෝණ දෙක සමාන වෙන්න ඕනේ බද්ධ කෝණවල මේ පොදු සී පොදු පාදයක් පොදු කියන්නේ පොදු දන්න පොදු පොදු දෙන්නටම එකක් කියන එකනේ පොදු ශීර්ෂයක් මේ ABC වල මේ ශීර්ෂයම තමයි CBD ආයලෙල තේරුණා කතන්දරේ හරි BC කියන එක දෙකටම පොදුයි මේක ආයලේ අන්න කතාව. මේ දෙකම තියෙන්න ඕන. මේ දෙකම තියෙන්න ඕන. ඒකට තමයි කියන්නේ ඒවට තමයි කියන්නේ බද්ධ කෝණ කියලා. බද්ධ කෝණ රයිට්. ඇඳපන් මේ රූපේ යටින් දාපන් මෙහි ABC කෝණය හා සමාන හිම නැහැ. CBD කෝණය බද්ධ කෝණ වේ. එල. අන කෝණේ නම් කරගන්න අපි දැන් දන්නවනේ. මම දැන් ඒකත් කියලා දුන්නා. ආයි බැරි වෙන්න බෑ. හරි දැන් අර සීග්‍ර පුනරීක්ෂණ ඕනේ ඇරලා දැන් මම දඩඩපඩ ඉවරයි පෑය දෙකෙන් තුනෙන් ඔක්කොම ඉවරයි. ඒ ලෙවල් ගණමුත් එක හැදුවා. බල හොයලා බලපල්ලකෝ ඕන නැන්නේ මම හොයලා බලපන් අතරම මම පාඩම් දෙක තුනක ඔක්කොම හොයලා ගන්න. ඒ ලෙවල් ගණන් හැදුවා. ඒ ලෙවල් ගණන් හැදුවා 10 10 හැදුවා. 10 10. 10 ඒ ලෙවල් ගණන් යකෝ 10ක්. ඔය පොඩි උන්ට හදන්න පුළුවන් ඒ ලෙවල් ගණන්.
පට්ට ඒලවන පට්ටලී සියලු මෙලෝ සසර්ක දෙයක් නේ ඒලවල නම් ඒක හොඳම උදාහරණය තමයි මම ඔන කියන වී 7 වෙනි වීඩියෝ සමගාමී සමීකරණ දෙක කියන එකේ කරා ඊට පස්සේ සම්භාවිතාව හෙන්න සෙට් එකක් කරා ඔවගේ හෙන පාඩම් තෝගේ නියහස ඔක්කොම හෙන්න සෙට් එකකම කරා ඔක්කොම ගණන් ටික ඔය කරා ඒ කියන්නේ ඒලවල මොනවත් නැහැ කියන එක පෙන්නන්න තමයි මම එතනම අතරම් කරේ මෙන්න මේවට බද්ධ කෝණ කියලා කියනවා මේවා බද්ධ කෝණ එකලඟ ගෑවිච්ච කෝණ ඇති නේද බං ඒක ඇතිනේ හරි බද්ධ කෝණ දැන් දන්නවා ඔකින් ගණන් එන ඒක පස්සේ බලමු ගණන් පස්සේ බලමු ගණන් කියන එක ඇති දෙයක් නැහැ එනම් මොනවද මොනවද කරා මටත් දැන් මතක නැහැ මොනව හරි කරා හැබැයිනේ මොනව හරි මතක නැහැ නම් පොඩි නෝට් එකක් ගහපන් ඒ ෂෝට් නෝට් එකක් වගේ ගහගෙන අමතර මරු මරු දෙනුම් පැකට් එකක් එකතු කරපන් නියම තැනක් ඊයොතන හරි ලස්සනට ඊළාට දෙයින් කොටස ගණන් ටික දෙන්නම් ඒ වගේ ඇත්තරම ගහපන් අර ෆයිල් එක වගේ ගහපන් දැන් මේ වෙලාවේ ඕල් ලෙවල් ඉන්න එකෙක් ඉන්නවනම් කුලක සම්පූර්ණයෙන් ඉවර නම් හිතපන්කො කුලක සම්පූර්ණයෙන් ඉවර නම් ගණින් මගේ කුලක ටික මගේ කුලක පට්ට කුලක වගේ ඇතිබ්බේ පට්ට කුලක වගේ ඇතිබ්බේ ඒල වලටත් එක්ක දාලා මන් මරු ගණන් ටික හැදුවා මරු ගණන් ටිකක් හැදුවා ඒ ශීඝ්‍ර පුනරීක්ෂණ එක ගැන ඒ සම්භාවිතා මේ කුලකවල පළවෙනි වීඩියෝ එකේ දෙවෙනි වීඩියෝ එකේ හැමදාම ගියේ විභාග ගණන් ටික ඔක්කොම සියලුම විභාග ගණන් ටික හැදුවා 2000 ඉඳන් 2020 දක්වා ඔක්කොම ගණන් 21ක් ඔක්කොම ගණන් ටික හැදුවා ඔක්කොම ගණන් ටික හැදලා දාලා තියෙනවා ඒතර 11 ඉන්න එකේ කියනවා ටක් ගාලා ඒක බලලා ඒකෙන් සෙට් වෙන එකට ඒකයි වෙන්න ඕන මගේ ගණන් ටිකත් හදපො මගේ ගණන් ටික මම කොහොමද කියක් ඇඩ්වාන්ස් විදිහට හැදුවා ශීඝ්‍ර පුනරීක්ෂණ ඇරලා දැම්ම කොහොමද ඩබඩ ගාලා මේක හිම යන්නේ නැහැ මේක ටිකක් tempatto පිළිවෙලට යනවා හැබැයි අන්තිර වැඩේ කොට වැඩේනේ කොට යන්න ඕන අන්තිර වැඩේ කොට එච්චරයි කතාව 126 වෙනි හරිය දාලා අපි දෙගොල්ලෝ ඔන්න අදින් නිමයි කියලා මම පොඩි රෙස්ට් එකක් අරන් දෙවෙනි අදියර පටන් ගන්නවා කියපු දේ තේරෙනවනේ රයිට් ඇති ආයික තව කල් දිනවා තව පටන් ගන්න හරි ඒකට යන්න එම් කරගෙන යන්න පොඩි එම් එකක් තියාගෙන ඉස්සරහා දෙනවා ඒ ලෙවල් පට්ට ගේමක් කියලා හිතාගෙන දැන් වැඩ කරපන් නැත්නම් ඕ ලෙවල් පට්ට ගේමකින් පස්සේ ඒ ලෙවල් තීරණය කරනවා දෙනවා ඒ ඕ ලෙවල් වලට ගේම කියලා एक एम कर वैडी करपा हिम मम ओन दें मगे दें तीन ओल मेकट से एक सीवीसी हाई विनी हर दान दिम गेम सिंपल सीता सिंपल मत कर मारो गेम दे वैडी वैडी गुड़ दापा हिता कंड जीत को जीत को किलिम रट को जीत कि रट कि हर अभी हम दीपंग सरल कुमार ने सुबह हर बद हर हर दीपंग मगे ना हाथ तीन बल हाथ तीन खतर हर දීපං අනුපූරක කෝණ කියලා ඔය මේ අපිට ආම්පන්න ටිකක් මේ හදන්නේ අනුපූරක කෝණ අනුපූරක අනුපූරක උඹලට ඇහිලා ඇති අනුපූරකත් එක්ක කියනවා තව පරිපූරක කියලාත් නේද බං අනුපූරක කෝණ කියලා කියන්නේ මොකද්ද අනුපූරක කෝණ කියලා කියන්නේ මොකද්ද මම ඒකත් එක්ක අනිත් වචනේ කියන්නද පරිපූරක කෝණ මට මතක ඉස්සෙල්ලාම අනුපූරකේ අපි දැන් වචනේ අනුපූරක කෝණ මට ඕලෙල් කාලේ කියලා දුන්නේ කිව්වද මම මතක තියාගත්තේ අනුපූරක කෝණයි පරිපූරක කෝණයි අනුපූරක කෝණ කියලා කියන්නේ කෝණ දෙකක එකතු අංශක 90ක් නම් අනුපූරකයි අයන්නේ පටන් ගන්න අයන්නේ අනුපූරක කියලා මතක තියන්න 90යි කියලා මතක තියන්න 90 පටන් ගන්න අයන්නේ 90 නම් අනුපූරකයි ඒත් 180 නම් පරිපූරකයි ඒත් 180 පටන් ගන්න යන්නේ යකෝ පයන්නේ එහෙම මගුලක් කතා කරන්න දෙපා ඉතින් එකක් මතක තියන්න ඉතින් අනිත් එකට ඒක ගැලපෙන්නේ නැහැ කියපු දේ තියෙනවනේ අනුපූරක නම් 90යි පරිපූරක නම් 180 දෙක අරගෙන පටන් ගන්න කියපු දෙයක ඔන්න දෙකම ඉවරයි. එහෙනම් ගොම්පාට මොකක්ද දෙකේ තීරම? කෝණ දෙකක් තියෙනවා. එකතු කරාම 90යි. දෙකට කීපන් නමක්. අනුපූරක කෝණයක්. අනුපූරක කෝණ දෙකක්. කෝණයක් කියන්නේ අනුපූරක කෝණ දෙකක්. අනුපූරක කෝණ දෙකක් කියන්නේ එකතු කරාම 90ක් වෙන කෝණ දෙකක්. ඒක ලස්සන. පරිපූරක කෝණ දෙකක් කියන්නේ එකතු කරාම 180ක් වෙන කෝණ දෙකක්. ඒක මේකට අනුපූරක වෙන කෝණයක් ලියන්න කිව්වොත් මුගේ අගයට එකතු කරාම 90ක් වෙන විදිහ එකක් ලියන්න ඕන. තව ඒක තමයි මුගේ අනුපූරක කෝණය. අනුපූරක කෝණ දෙකක් තියෙන අනුපූරක කෝණ දෙකක් මේ කෝණ දෙක අනුපූරකයි මේකාගේ අනුපූරක කෝණය හා ඒතර මේකත් එක්ක එකතු වෙයි 90ක් වෙන විදිය අනික් කෝණේ හරි පස්සේ බලමු හරි දීපන් අනුපූරක කෝණ දෙකක එකතු අංශක 90ක් වේ නම් ඒවා අනුපූරක කෝණ නම් වේ මේ ජාමිතිය මොනම රිද්දක්වත් නෑ යකෝ හෙන්න හෙන්නම තුට්ටු දෙකේ වැඩ ටිකක් තියෙන පට්ට hina එනවා තුපිට hina එයි දැන් අද මේ කරන මගුලෙන් ගණන් පහක් හයක් හදන්න පුළුවන් බලපන් නැද්ද කියලා දීපන් අනුපූරක කෝණනේ ඔව් ලියපන් යටින් කෝණ දෙකක එකතු අංශක 90ක් වේ නම් ඒවා අනුපූරක කෝණ නම් වේ ඒවා අනුපූරක කෝණ නම් වේ මොකද්ද බං මේ කතාව ඕ මෙහෙම කරමු මෙන්න මේ බලපන් මේ බලපන් කතාව නැදපන් මගෙත් එක පොඩි රූපයක් මේකට මං දාන්නම් අංශක 40යි කියලා මේක අංශක 40යි මේකට දාපන් ABC කියලා මේක ABC හැඩේවත් තියෙන බද්ද වෙන අනම්මනන් ඒරිද්ද වල නැහැ ඒ මොනවත් උන්නේ නැහැ මෙන්න මේකට දාපන් අංශක මේක 45 40 දාපන් 40යි මේකට දාපන් අංශක 50යි කියලා හරි මේකට දාපන් PQR කියලා හරි එහෙන් බැලුවම් බලට පේනවද PQR 50යි කියලා එහෙන් බැලුවම් පේනවද ABC 40යි කියලා එහෙ පේනවද දෙකේ එකතු 90යි කියලා එල මේ දෙක අනුපූරක කෝණ දෙකක්
බද්දකෝර නෙමෙයි. බද්දකෝණ වෙන්න යකෝ. එහෙම මොගුල නැහැ නෙමෙයි. බද්දකෝණ අනුපුරක වෙන්නත් පුළුවන්. එහෙම ප්‍රශ්නකුත් නැහැ. පොඩි තර්කනේ ඒවා. හරි. බද්දකෝණ එක ළඟ තියෙන එක තුරම අනුව. එතකොට අනුපූරක බද්දකෝණ වෙන්න පුළුවන්. සරල දෙයක්. රයිට් හැන්ඩ් දීපන්. මෙහි මෙහි මෙන්න මෙහෙමත් දීපන්. ABC ABC ධන PQR සමානයි අංශක 90 කි. ආ එල එල. අංශක 90 කි. එනම් මෙම කෝණ දෙක අනුපූරක කෝණ වේ. මෙම කෝණ දෙක අනුපූරක කෝණ වේ. මම හිතනවා ඒක තේරුණා කියලා. ඊට වඩා දෙයක් කියන්න ඕනේ නෑ කියන දැන් තමයි මම ඉන්නේ. දීපන් අනුමාත්‍රකව පරිපූරක කෝණ කියලා. අනුපූරක අයන්නේ 90යි. අනුපූරක 90යි. අනුපූරක 90 පටන් ගන්න. 90 කියන්නේ හරි. දීපන් පරිපූරක කෝණේ රයිට්. දීපන් කෝණ දෙකක එකතුව අංශක 180ක් වේ නම් කෝණ දෙකක එකතුව අංශක 180ක් වේ නම් ඒවා පරිපූරක කෝණ නම් වේ. ඒවා පරිපූරක කෝණ නම් වේ. නෝකයි කතාව. ඒවා පරිපූරක කෝණ නම් වේ. හරි ඉතින් බොහොම සරල දෙයක්. කෝණ දෙකක් තියෙනවා එකතු කරාම 180යි. අනිවාර්යයෙන්ම පරිපූරකයි. රයිට්. වැඩි කෑ ගහන එක නෝන්ඩි නේද බං? ඔව්. මෙන්න මෙහෙම එකක් දාපන්. මෙන්න මෙහෙම එකක් දාපන්. මේකට දාපන් අංශක 120යි කියලා. මේකට දාපන් KLM කියලා මේ කෝණේ. හරි. ඊට පස්සේ මෙහෙන් කෝණයක් දාපන් 60යි කියලා PQR කියලා. මේක P මේක Q මේක R. දාපන් මේකට 60යි කියලා. කොහේ හරි ඈත තියෙනවා 120කුයි 160කුයි. මේ 60කුයි කිසිනේ. එතකොට මේ බලපන් මේ දෙක එකතු 180යි. එල එල. අනිවාර්යයෙන් මේ කෝණ දෙක පරිපූරක කෝණ වෙනවා. හරි. යටින් දීපන් මෙහි KLM මේ KLM ට එකතු කරමු PQR ආයලේ මෙන්න බලපන් 180 ආ රයිට් එනම් මෙම කෝණ දෙක පරිපූරක කෝණ වේ පරිපූරක කෝණ වේ එම කෝණ දෙක පරිපූරක වේ කිව්වත් කමන්නේ මේ කෝණ දෙක පරිපූරක වේ කිව්වත් හරි හරි බං 10ට ගියානේ අකෝ එලට දඩබඩ ගාලා එහෙනම් පට්ටේද ගණන් ටිකට ගියාම ගොම්පා ඔය මුල ටික තමයි හරියට තියෙන්නේ ඊට පස්සේ දඩබඩ සීන් යන්නත් පුළුවන් එහෙම දඩබඩ යන්න ඕනේ අපි ලම් ලස්සන්ට ලියපන් අනුමාත්‍රකාවක් ඊළඟ එක ඔන්න පරිපූර්ණ කෝණ හරියට රයිට් අනුමාත්‍රකාව ලියපන් ප්‍රතිමුඛ කෝණ කියලා කෝණ ප්‍රතිමුඛ කෝණ ඊටත් පොඩක් කතා කරමු ප්‍රතිමුඛ කෝණ උඹලා දන්නවා ප්‍රතිමුඛ කෝණ මට වඩා හොඳට උඹලා දන්නවා ප්‍රතිමුඛ කෝණ අපි කතා කරන කෝණ ಜಾති වල තියෙන එක ಜಾතියක් ප්‍රතිමුඛ කෝණ කියලා මොනවද ප්‍රතිමුඛ කෝණ යකෝ ප්‍රතිමුඛ කෝණ ප්‍රතිමුඛ කෝණ ප්‍රතිමුඛ කියන කෙනා සිංහල තේරුම් බලන්න නිකන් මූණ ඉස්සරහින් වගේ නේද මට නම් එහෙම ගත්තා උඹලට දැනින්නේ නැද්ද මේක ප්‍රතිමුඛ මූණ ඉස්සරහින් වගේ කියන වචනේ හරිනේ බා ප්‍රති කියන්නේ ඉදිරිය වගේ ප්‍රතිමුඛ මූණ ඉස්සරහින් වගේ නිකන් තියෙන කෝණ වගේ ගතියක් නේද උඹලා දන්නව හොඳට ෂුවර් මට ඒක එතකොට මෙන්න මෙහෙම එක මං කෙලින්ම සීන් එකට බහින්නම් ඒ වැඩි විස්තර ඒක අර නිකන් මෙහෙම කියන්න අමාරුයි මෙන්න මේක තමයි හොඳම දේ සරල රේඛා දෙකක් මෙන්න මෙහෙම කැපෙනකොට ठीक ලස්සනයි මෙන්න මේ සල් එක දෙකක් කැපෙනකොට කැපුණොත් මෙන්න මේ කෝණයට ඉස්සරහින් තියෙන මේ කෝණේ කියන්නේ මේ සරල රේඛා දෙකේ මෙන්න මේකට ඉස්සරහින් තියෙන මේ කෝණේ මේකට ඉස්සරහින් තියෙන මේ කෝණේ මේකට මේක ප්‍රතිමුඛයි මේකට මේක ප්‍රතිමුඛයි මේ දෙකත් ඒ වගේ හිතා ගන්න පුළුවන් නේද උඹලට ප්‍රතිමුඛ කෝණ කියේ මොන ඉස්සරහින් තියෙන ඇත්තනේ මුගේ බද්ධ කෝණේ බම් මේක ආ ඒක බද්ධ කෝණිය යකෝ ඒක බද්ධ කෝණිය මේක ප්‍රතිමුඛ කෝණිය එලේල අං කතාව මේකට මේක ඒක බද්ධ ඇයි යකෝ එක ශීර්ෂයක් පොදු පාදයක් අහලෙල. එහෙනම් මේක ප්‍රතිමුඛයි මොනේ ඉස්සරහින් මුගේ. තේරුණා නේ කතාව? පැහැදිලි නේද? හරි. ඔන්න ඔහොම පොඩ්ඩක් දාපන් මොකක් හරි එකක් මෙහෙමත් ලියපන් බලන්න. මේකට දාපන්කො AB AB රේඛාව කියලා. මේකට දාපන් CD රේඛාව කියලා. ඊට පස්සේ දාපන් මේකට E හරි මොකක් හරි නැත්නම් O හරි කියලා දාපන්. O හරි මොකක් හරි. අපි හොඳම කෝ කියලා මොකක් හරි වෙන අපර දාමුකෝ හරි. එතකොට මෙන්න මෙතන බලපන්. මෙන්න මගෙත් එක මෙහෙම ලියපන්. මෙන් මේ දීපන් මෙහි මෙහි COB 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 කියන්නේ මෙන්න මේ කෝණේ. හා C එක මම ගත්තේ නම් මෙහෙමයි යටි පොඩි විස්තරයක් එක මෙහෙම දීවොත් පොඩි විස්තරයක් දීපන්. සරල රේඛා දෙකක් ඡේදනය වීමෙන් සෑදෙන පොඩි විස්තරයක් ලියමු. මට ඒක නැත්නම් හරිනේ. සරල රේඛා දෙකක් දැන් වේගින් වේගින් කියනවා කියන්න තිබා. ඉතින් බලා දන්න දේවල් මම මේ දෙකනේ අද මේ මගුල් අහනවත් නෙවෙයි කොච්චර කිව්වත් උඹලා මේව කලින් අහලා තියෙනවනේ. අර මට හිතට එකක මේක කියලා දෙන්න නැතු යන්න බෑ ඉස්සරහට මම සාමාන්‍ය වැඩක් කරනොත් බින්දු වෙන 100ක් බින්දු වෙන නෙවෙයි මම කිලිම රිනෝලින් පටන් ගන්නෙ. ඕන වැඩක් රිනෝලින් පටන් ගත්තා මරු. ඊට පස්සේ ඕන දෙයක් දඩඩ ගේම් වලට යන්න පුළුවන්. හරි ඒක වැඩක් නැහැ. දීපංගෝ සරල රේඛා දෙකක් ඡේදනය වීමෙන් සෑදෙන පහත ආකාරයේ කෝණ. අපි එහෙම කියමු. පහත ආකාරයේ කෝණ ප්‍රතිමුඛ කෝණ ලෙස හඳුන්වමු. ප්‍රතිමුඛ කෝණ ලෙස හඳුන්වමු. කියලා මේක ඇඳපන්. ප්‍රතිමුඛ කෝණ ලෙස හඳුන්වමු. මෙන්න මෙහෙම COB හා COB හා AOD
ඊළඟට අනිත් එක දාමු COA COA හා BOD ප්‍රතිමුඛ කෝණ නම් වේ ප්‍රතිමුඛ කෝණ වේ ප්‍රතිමුඛ කෝණ වේ මේක හා මේක මේක හා මේක ප්‍රතිමුඛ කෝණ වේ මූන්ට මූණ ඉස්සරහින් ඉන කෝණ තේරුණා නේද බලන්න ප්‍රතිමුඛ කෝණ කියන එක මම හිතනවා තේරුණා කියලා එහෙනම් ලොකු කේස් එක ඉල ඉල බං 10ක් මං හිතියක් යයි වෙලාවට එහෙම නැහැ නේ එච්චර ගියාද මන් දන්නේ දීපන් ලස්සන හරි දැන් හරි බං මරු එතන කෝණ ගැන කතා කරන්නේ මේකත් අපි කතා කරලින් පොඩ්ඩක් දීපන් එතකොට ඉල දීපන් සමාන්තර රේඛා කියලා එතකොට ඔක කෝණ නෙවෙයි නෑ ඒක නම් කෝණ නෙවෙයි ඉතින් ඒක වෙන කතාවක්නේ සමා කෝණ ගැන නෙවෙයි දැන් කතා කරේ දීපන් අනුමාත්‍රකව සමාන්තර රේඛා රයිට් ඒක ගැන පොඩ්ඩක් කතා කරමු දැන් හරි 10 ඉවරයි මට ඕන 10 ඇති ඊට පස්සේ මං ඉතුරු ටික මට උදේ මම බැලන්ස් කරගන්නම් දීපන් සමාන්තර රේඛා දැන් උඹලා මේව දැනගෙන සිටිය යුතුයි කියන දැන් නෙවෙයි මම හිටියේ ඔන්න මම කියලා දුන්නා දැන් මෙතනින් එහාට මම පාවිච්චි කරන බද්ධ කෝණකේ අනුපූරක පරිපූරක හරි කියන්නේ සරල කෝණ අනම හරි දීපන් සමාන්තර රේඛා දීපන් එකිනෙක හා ඡේදනය නොවන එකිනෙක හා ඡේදනය නොවන එකම තලයක පිහිටි එකම තලයක විදිහක විශේෂයක් තියෙනවා එකිනෙක හා ඡේදනය නොවන එකම තලයක පිහිටි රේඛා සමාන්තර රේඛා නම් වේ සමාන්තර රේඛා ලෙස වේ අපි එහෙම කියමු සමාන්තර රේඛා ලෙස වේ හරි සමාන්තර රේඛා ලෙස වේ වරහන් ඇතුළේ මෙහෙම දීපන් සමාන පරතර ඇති රේඛා සමාන පරතර ඇති රේඛා බලමු තීරුම් බලමු අපි සමාන්තර පරතර ඇති රේඛා සමාන්තර එහෙම ඉදුවම ඇති සමාන්තර පරතර ඇති රේඛා උඹලා සමාන්තර රේඛා ගැන අනිවාර්යයෙන්ම දන්නවා සමාන්තර රේඛා ගැන කොහොමත් උඹලා දන්නවා හැබැයි සමාන්තර එකක් කියන්නේ මෙන්න මේවට මෙන්න මේ වගේ කෙලින් වෙන්නේ මෙන්න මෙන්න මෙහෙම සමාන අන්තර ඒක අංකනය කරන්නෙත් බම් මෙහෙම දැන් මේ වගේව මෙහෙම ඊතල ඒවා ඕන මෙහෙම අංකනය ඊතල දෙකින් අංකනය කරා කියලා ලියන්න ඕනේ නැහැ මෙන්න මේකට මේක සමාන්තරයි කියන එකේ තේරුම තමයි සමාන පරතර මේ පරතර කියන්නේ අතර වෙනස මේ වෙනස සෙන්ටිමීටර් 8යි නම් මේකත් 8යි නම් මේකත් 8යි නම් මේ ලක්ෂ මේ ගාන්ට මේ අතර හරියට දුර මෙන්න මෙතන ඉඳන් මේකට තියෙන ලම්බක දුර කියන්නේ එහෙම අපි කියන්නේ මෙන්න මේ අතර තියෙන හැම දුරක්ම සමාන නම් එකිනෙකට මෙතන ඉඳන් මෙතන ගාන්ට ලම්බ ඇලේට නෙමෙයි ලම්බකව යන කෙලින්ම දුර හැමතිස්සෙම සමාන නම් ඒවට සමාන්තර රේඛා කියලා කියනවා සමාන අන්තර සහිත රේඛා තේරුණානේ කතාව හරි එහෙනම් ඇති පැහැදිලිව ලීපන් ඒව දක්වනවා මෙන්න මෙහෙම ඊතල දෙකකින් දක්වනවා තනි ඊතලෙකින් උත් දක්වනවා හරිනේ ඉතින් මේකත් සමාන්තර රේඛාවක් මේ සමාන්තර රේඛාවක් කියන්නේ එහෙම නෑ සමාන්තර රේඛා දෙකක් හෝ තුනක් වෙන්න ඕනි තව එකක් ඕන වෙන්නත් පුළුවන් මේ දවපන් සමාන්තර රේඛා කියලා දාම මේ සමාන්තර රේඛාව ඉතින් මෙහෙම දැක්කොත් එහෙම මේකට මේක සමාන්තරයි මේකට මේක සමාන්තරයි මෙහෙම දැක්කොත් මේකට මේක සමාන්තරයි කියන්නේ ඊතල දෙකක් සමහරලාට කරන සමහර ඊතල තුනකුත් මේ ඊතල දෙකක් මෙහෙම තිබ්බොත් එක ඊතලෙකුත් හරි يعني මේ මෙහෙම දෙකක් හරි නැත්නම් එකම જાති අංක ගහනවා ඊතල දෙක ගන්න රයිට් ඉතින් සමාන්තර රේඛා කියන්නේ ඕක තමයි සමාන්තර රේඛා දැන් ඒකට අපි ඉතින් පොඩි දේවල් ටිකක් කරන්නේ නේද බං ගියේ ඇති ඒක සමාන්තර රේඛා දෙකක් කිව්වොත් අර ගාන්න ඒ සමාන්තර රේඛා කැපෙන්නේ නැහැ සමාන්තර රේඛා දැන් ආයි සමාන්තර නැති රේඛා මෙහි එහෙම කියවම කැපෙනවා සමාන්තර රේඛා කැපෙන්නේ නැහැ සමාන අන්තරනේ තියෙන දිගටම අනන්තෙට යනකන් යනවා පස්සේ වැඩි විස්තර කතා කරමු හොඳයි මේ අද දවසේ පළවෙනි අදියර ඉවරයි කියන්නේ හිතුවට මට නම් මං හිතුවේ ඉවර වෙලායි කියලා ඉතින් මට ඉක්මනට කරේ මොකද පළවෙනි දවසේ ද කයියයි ද මේවයි ලොකු මොන හරි කරලා පෙන්නන්න දෙපැ මේක නැත්තම් ඉතින් මේක තේරුමනේ කියලා අසන ඉස්සරහට යමු මං බෝඩ් එකක් ක්ලියර් කරලා විනාඩි කියන මට මං බෝඩ් එක ක්ලියර් කරලා අයලුතින් පටන් ගන්නම් අතුරුන පළවෙනි අදියර වගේ එක ඉවරයි උඹලට ඒක පරක්කව දැනෙන්නේ නැහනේ යමු එතකොට මේක රෙකෝඩින් වගේ මෙහෙම ගියා මේක මේ ලයිව් වගේ දානවා කියලා තමයි හිතාගෙන ඉන්නේ නමුත් එහෙම දැම්මට මේක ලයිව් නෙවෙයි කොහොමත් ම උඹලට ඉන්නේ රෙකෝඩින් ගන්නෙ එතකොට YouTube එකට මේක දානවා අද හිතමු කියන මේකෙන් පස්සේ දානවා පටස් කළා එතකොට හදිසිය කාටරම බලන්න පුළුවන් නැත්නම් බලන්න බැරි චෙක් එක කියන උඹට බලන්න පුළුවන් හා කැමති දෙයක් කොමාරි දෙම් මරු ගේමක් ඇත්තට මරු ගේමක් දෙමු කියන වචෙන්ට උඹලට හොඳට කෙලින්ම කොන්දපණ ඇතුව මට කතා කරන්න පුළුවන් හොඳ හැකියාවක් තියෙනවා දඩ අපි හැම එකම අපිට ගැලපෙන වැඩේ කරමු. උඹලා පොඩි උන් බලට පොඩි උන්ට ගැලපෙන්නේ මේ විලා ඉගෙන ගන්න දේ වෙන කිසිම දෙයක් නෙමෙයි. ඒ නිසා ඉක්මනට මේකට සතුටින් මේකත් පොඩි රුකුලක් කරගෙන වැඩ ටික නියමට අරන් යන්න හොඳ ප්ලෑන් එකක් ගහමු. නියම ප්ලෑන් එකක් ගමු රයිට්. එහෙනම් මම ඊළඟ ගණන් වලට යන සෙට් එකට එන්නම් බෝඩ් එක ක්ලියර් කරලා. හරි. එතකොට අපි දැන් අද එකේ දෙවෙනි කොටසට යමු. अद दिन मम्मी का मे दवा करपुटिक
නොතීරුණත් ගණන් ගන්න එපා. තීරෙන්නේ නැති වුණත් තීරණ තීරණ එක අතහැරපන්ක ඉච්චර වැදගත් දෙයක් නෙමෙයි. වැදගත් දෙයක් නෙමෙයි කියලා වැදගත් එහෙම කතා කර ගන්න එපා. ඒක ඒක සාමාන්‍ය දෙයක් කියමුකෝ හරි. එතකොට අර පාඩම කර හොඳට ඉන්න තියක් පාඩම පොඩ මැදට යන්න ඕනේ. එතකොට දැන් අපි ওই මොනවා හරි කෝණයක් නම් කරන එකයි ওই පොඩි පොඩි නම් ටිකක් නේ දැනගත්තේ ඇත්තටම. එතකොට මේකෙන් ගණන් එනවා. දැන් මම දැනුත් බැලුවා උඹලට මේක කරන්න කලින්. අද මම දැන් මේක ඉවර කළ විභාග ගණන් හතරක් හදනවා. ඒක මොකද විභාග ගණන් හතර? මේක ඕ ලෙවල් ගණන් කියන එක තේරෙන්නේ ඕ ලෙවල් අනිතික බල දැනගෙන ඉන්නත් ඕන. ඕ ලෙවල් හැදෙන්නේ 9 10 11 කියන පාඩම් තුනෙන්. මේ පන්ති තුනෙන්ම. මේ පන්ති තුනේම ප්‍රශ්න තමයි 100ක් මෙන්නේ. ඒ ඕ ලෙවල් කියන්නේ මේ 11 වසර ටික එහෙම විතරක් නෙමෙයි. ඒතරම 11 වසරෙන් අඩුයි මං හිතන්නේ මං දන්න ධර්මෙන් එනවා. ඒ නිසා මුලින් ඉඳන් මේක දිගට මෙනවා. එතකොට ඒ නිසා මේකේ විභාග ගණන් හතරක් අද හදනවා. ඒක අදමයි කිවර කරමු. අද අපි දැන් අද වැඩි ටික අලුත්නේ. තව ටික දවසක් ගියාම ඔක ඊට වඩා වෙනස් වෙයි. මොකද සම්පූර්ණ කතාව කියලා ගණන් ටිකක් හොඳට මම මගේ ගණන් ටිකක් හදලා දැනුත් මම අද මගේ ගණන් ටිකක් හදනවා. හදලා ඉවර කළ විභාග ගණන් හතරක් අද හදලා ඉවර කරමු. දැනට මන් දැක විලාව පැයකට ආසන්න ගණක් ගිහින් තියෙන්නේ. එතකොට අපි ඔක පුළුවන් තරම් අඩු කරලා ඊළඟ සැරේ සතිය අපි පැයකට ආසන්නව කරකෙන්න බලමු. කලින් පැය 3 4 ඒවා ගියානේ. තුනේ විතරේව දැන් එහෙම නැතුව යමු. සතියෙන් සතිය යමු. ටික ටික වැඩේ කරමු. අන්තිමට සතිය 2 3 4 යනකොට දන්නේම නැහැ වැඩි ලස්සනට කොට ගිහින්. ඕක තමයි කතාව. එතකොට අපි පොඩි දැන් එදා ඉස්සෙල්ලම 10ක් ලියාගත්තන ලක්ෂණ වගේ ඒකට නම්බර්ස් දැම්මත් එකයි නොදැම්මත් එකයි කොහමරි දැන් අපි ටිකක් ওই විශේෂ පාඩකින් හරි මොනවා හරි ටිකක් ওই ප්‍රමේය කියලා ලියලා ප්‍රමේයක් කියලා අපි කතා කරනවානේ ඕ ලෙවල් කාලේ ප්‍රමේය කියන එක කලින් වලට අහු වෙලාත් ඇතිනේ. ප්‍රමේයක් කියලා කියන්නේ ස්ථීරවම ප්‍රත්‍යක්ෂයක් වගේ තමයි ගණිතයේ යම් ප්‍රමේයක් කියලා කියන්නේ ස්ථීරවම සිද්ධ වෙන දෙයක්. මෙන්න මේ විශේෂ ලක්ෂණ තියෙන සම්බන්ධ මොනවා හරි සම්බන්ධයක් කියමු. ඒක පයිතගරස් ප්‍රමේය නම් මම ඔයගොල්ලෝ දන්නවනේ. ඒ ටික අහලා ඇතිනේ අන්තයන් අන්තයන් එන්නේ. ඒතර ඕනම රූපයක් ජ්‍යාමිතික රූපයකට දැනට ගියමු අපි. ජ්‍යාමිතික දැනට ජ්‍යාමිතික රූප ගැන කතා කරමු. ජ්‍යාමිතික රූපයක විශේෂයෙන් තියෙන ලක්ෂණයක් ස්ථීර කරගත්ත එකකට අපි ප්‍රමේයක් කියලා කියනවා. එතකොට ඒක යටතේ දැන් මම කියන්නේ යන එක නම් ප්‍රමේයකට වැටෙන්නේ නැද්ද මන් දන්නේ. මේකට නම් ප්‍රමේයක් කියලා කියනවා අඩුද කියලා මට සැකපුලි සැකේකුතුනේ. ඒක ඇත්තට හිතන්න එපා ඒක න. වැරද්දක් තිබ්බත් ඒක ලොකුට ඉලවන්න එපා. මේක නම් ප්‍රත්‍යක්ෂයක් වගේ තමයි මෙතන ඉන්නේ. නැත්නම් අර අංශකේ අර්ධයක් වුණාට මේ කැලලට මෙතෙන් දෙනවා. හරි. කොහොමරි අපි ඒක අමතක කරමු. මම එක කියලා දැනට දාන්නම්. ඒකේ අඩුපාඩු හොයන්න නැතුව එක ප්‍රමේය කියලා දාපන්. මොන විශේෂ දැන් හොඳ කතාවක්. අද පොඩි දේවල් දෙකයි කරන්නේ. ප්‍රමේයන් දෙකක් අද කරනවා. හරිද කතාව ප්‍රමේය එක ප්‍රමේය කියලා දාමු. නැත්නම් ප්‍රමේය එක හරි එක ප්‍රමේය කියලා හරි දාමු. ප්‍රමේය ය කියලා කියන්නේ. එතකොට මේකෙදී දැන් ටිකක් තැන්පත් අපි බලමු. අපේ පළවෙනි එක. මම මේක විශේෂයෙන් දැන් 1 2 කියලා දැම්මේ. මගේ නෝට් එකේ දැන් මම 1 2 කියලා දෙකක් විතරයි දැන් අදට ගැලපෙන කුලිය විතරයි මම නිකන් හිතෙන් ලියාගත්තේ. එතකොට මම ඉදිරි කාලෙත් මේක එනවා. ඇවිල්ලා ගණන් වල මැදට අපි දැන් යනවනේ. මැදට ගියාට පස්සේ මම කියන්නම් මෙන්න මේ ගානට අදාළ වෙන්නේ අන්න අතන අර නම්බර් එකේ යට තිබුණු ප්‍රමේය කියලා. එතකොට ඒක ප්‍රමේය කියන්නේ ප්‍රත්‍යක්ෂයේ වගේ තමයි. මෙන්න මේ ලක්ෂණය මේක ස්ථීර කරනවා ගණිතයේ. මෙන්න මෙහෙම දෙයක් වෙනවා කියලා. ඒතර ඒ වෙන එක ස්ථීර කරගෙන ඒක උඩ තමයි අපි ඉදිරියට යන්නේ. එතකොට ගණන් දැන් අපි පාඩම මැදට වගේ ගියාම ඒකේ විශේෂ ලක්ෂණයකට අර උඩ තියෙන සම්බන්ධයක් සම්බන්ධයි. ඒක මම කියනනම් අපි අර 8 වෙනි ප්‍රමේය දී කරේ ඔන්න ඕක තමයි කියලා මම කියනවා. ඒක ගණන් වල එකතුවක් නෙන්නේ. එකම ප්‍රමේය දීලා ඒකෙම ගාන දෙනව නෙවෙයිනේ. ඒක යනකොට නම්බර්ස් දාගෙන යන එකේ පොඩි වාසියක් තියෙනවා. මමත් ඒක කරන්නම්. කියපු දේ හරි පැහැදිලිදනේ. හරි. ඉතින් දැන් අද අපි දඩබඩ යමු. පුළුවන් තරම් ඉක්මනට ඉවර කරගන්න පුළුවන් නම් තවත් හොඳයි. කල් ගියොත් ඉතින් කරන්න දෙන්නේ අපි කල් අරගෙන කරමු මෙහිට. ලියපම් පළවෙනි එක කියලා දැම්මනේ. ඔව්. සරල රේඛාවක් මත පිහිටි කෝණවල එකතුව අංශක 180 කියලා ලියපම්කෝ. සරල රේඛාවක් මත පිහිටි කෝණවල එකතුව. මම ඒක ලියන්න දෙන්නේ නැහැ මේකේ. සරල රේඛාවක් මත පිහිටි කෝණවල එකතුව අංශක 180. ඔන්න ඕකයි කතාව. එතකොට ඇත්තරම කතන්දරය ඔය අංශකයේ අර්ථ දක්වනකොට නෙමෙයි අංශකයේ තේරුම් ගන්නකොටත් අපිට ඔක ලස්සනට කතා කරන්න පුළුවන්. අපි මෙහෙම කතාවක් කියමු. සරල රේඛාවක් මෙහෙම අරගෙන මම මෙන්න මේ සරල රේඛාවේ තියෙන මේ ලොකු කෝණය තියෙනව නේද? මේ කෝණය අංශක sorry කෑලි 180කට බෙදෙනවා. මෙහෙම ගහගෙන ගියොත් 90කට මෙහෙම මෙන්න මෙහෙම මෙන්න මෙහෙම 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 කෑලි 180කට බෙදුවා කියපන්කෝ. ඒකල මම එක කැලල කොනෝම දික් කරනවා. ඕම දික් කරා කියවා. මෙන්න මේ හැදෙන පොඩි මෙන්න මේ කෝණ කැලලට මෙන්න මේ හැදෙන කෝණයට අපි කියනවා
මෙන්න මේ කෝරේට අංශක එකක් කියලා කියනවා. किलो एक प्रमाण कपीट तेरू गंट पुरुआ मीटर या कि तेरू गंट पुरुआ सेंटीमीटर या तेरू गंट पुरुआ एवगे अंचके तेरू गण दलाबोधिया मेहमे कोने हरियटम कैद असूट कड़ला एक दिखर हूम गे मन हदन अतर कोण कैल तीर एक अंचकेल कीन इधर अभी अणिपेत हरवला मेवगे एक කොහොමත් මේ වගේ කෝණක අංශක වලින් 180ක් තියෙනවා අංශක 180ක් තියෙනවා ඒත් අපි නිකන් කතා කරොත් එහේ මේ වගේ මම මේක කෝණ දෙකකට කැඩුවා කියපන්කො මේ කෝණේ මම දන්නවනම් මේ කෝණ 150යි කියපන්කො එහෙමනම් මේ කෝණේ කීයද කියලා කිව්වොත් ෂුවර් එකටම මේ සරල රේඛාවේ තියෙන මුළු කෝණ කෑලි වල එකතු 180ක් වෙනවා එහෙනම් මේ ඔක්කොගේම එකතු 180ක් කරනවා මට මේක යගේ කීයද කියලා කියන්න පුළුවන් අපි ප්‍රත්‍යක්ෂයක ඉන්නවා प्रत्यक्ष स्थिर देखिन्नवा प्रमेय किन्नवा मिन्न मे सरल रेखा वक मत तीन मे संपूर्ण कोणे साइस्यक अंशक इकसी आसू वाई किल अंशक इकसी आसू वक इतना तीन वा किल कथा करना कियन के बुद्धि अंत तीरने हरि इतकोट ओक हरि दड लुकु कथा वक सरल रेखा वक मत पिहिट कोण अंशक इकसी रेखा वक मत पिहिट को मे लक्ष्य किंग कोणे कोण वेकत्व अंज मे कोण दहक्ति बुना मे कोण पहे मेकत्वा मेक 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 मे हतर एक तेकसी हसुवा वेन्डो मेक पुड़ी मदयाकने इटोड़ा कथा करने के तेरु मकने दंबल मेक दत्ने अनिवार्यम इतना दंड मैंने ती कि मेकन कंटे बेरी दिन हिम कथा करें दंड मैंने ती काट पुलवांग मुनमत्म दंड तू इंड बेने मुनमत्म अटवास रीत मेव कथा करना इन सब दें नमे दहाई कि मम्मी कथा कर पुड़ी यार मूलिक दिवाली पुड कैतलयमी इति मेक तमें कथाव अतर सरलरेखावक सरलरेखावक इराकन ये सरलरेखावक तीन यम लक्ष्य करगनी एक कोण कीपे अकड़ बेदलती बुनो ये कोण कीपे मेकत शुअर रेखट मनसिकसी असुवाको किसीम भयाकन तो गंडक अलविन प्रमे एक सरलरेखावक मत पिहिटी को सरलरेखावक मत पिहिटी कोण वाले एक अंशिकसी असुवा हर एक लुकु प्रमेयक तो एक उड इंदगीना अब लुकु गणंटी का खदंड विवाह गेट सहन गण प्रमाणिया दम्म मे विलाकर तीर गंड मे विलाकर विभाग गणंटी का हदने दम्म गण हतट मन हतरपहलियागते ये हतरपहलियागत गण हतरपह मंदे हदन मेकट अनूप गण से मम हदन अद दवा दुखदिया तीर गंड बेनी ये हदागे युवर करलाट पास मम विभाग गण हतर हदल अदर नतर करण लबण सती हेडे विनासे समाट प्रमेय विनासे मंदे ये प्रमेय कथाकल एक गणंटिका मम हदल ये हदन को बहु दूरट रासू गणंगल मेहत्त गणंगल हेट गणंगल गणंग हिमत मम हदन पूर्व ये टीका हदल मम ईलंग दवासी बहु दूरट क्लास के नतर कर मम गणंटिक तोरला दिन्न मिन्न मेक मिन्न मेक मिन्न मेक मिन्न मेटिक हदल तीय पंकिल दिन्न अभी ये टीका हद हद यम दंड दिन बेडी लसन को विसी हय विनी हर वटंड प्लान करम रईट अति ලොකු දැන් ඔන්න පිළිවෙලට යමු. වැඩක් කරන පිළිවෙලට යමු. දැන් ඔබලට හොඳටම ෂුවර් නේද? සරල රේඛාවක් මත තියෙන කෝණවල එකතු අංශක කීයද? 180යි ෂුවර් එකට. ඔන්න එක ප්‍රමේය. එකතාව හරි. ඒක උඩ අපි තව ටිකක් මේක දැන් නිදහසේ අධ්‍යයනය කරලා ගණන් වලට කොහොමද මේක සෙට් වෙන්නේ කියලා බලමු. රයිට්. ලියපන් ලොකුවට දාපන් එක ප්‍රශ්නය කියලා පළවෙනි ප්‍රශ්නය. ලියපන් x හි අගය සොයන්න කියලා. x හි අගය සොයන්න. x හි අගය සොයන්න. ඒකය වරහන් අතුල දාපන් AB යනු AB යනු සරල රේඛාවකි කියලා වරන් අතුල දීපන්. AB යනු සරල රේඛාවකි. හරි. එතකොට මම මෙහෙම දැනකට එන්නම්. දැන් ලබන සතියෙන් පස්සේ උඹලට මේ වීඩියෝ එක නතර කරලා බලන්න පුළුවන් ද කියන එක මම දන්නේ මේක පුළුවන් ඇති නේද? මේක කරන්නත් මේක මම දන්නේ YouTube එකේ ලයිව් යනවා වගේද මේක කියලා මම Zoom වල ලයිව් එකක් මම එහෙමකට දැකලා නැහැ. පළවෙනි එකනේ. ඒක අතහැරලා දාපන්. කොහොම හරි මම ඒක දන්නා. ඒක අපි පුළුවන් වේ. අපි ස්පීඩ් වැඩි නම් පොඩක් ඒක slow කරගෙන බලපන්. හරි. එතකොට හරි ඒ x යගේ සොයන්න කියලා ලියලා දැන් දාමු පළවෙනි කොටස රයිට් මගෙත් එක්කම අපි මෙහෙම කරමු ගණන් 3 4ක් හදමු එකින් එක මමත් අඳිනවා උඹලත් අඳිනවා ගාන ඇඳලා අපි පොඩ ප්ලෑන් කරලා හදමු ගාන හරි දැන් මොකද මේ කතාව x වල අගය සොයන්න කියලා කියනවා AB කියන්නේ සරල රේඛාවක් කියලා තමයි දත්තයක් වශයෙන් දීලා තියෙන්නේ ඇඳපන් මේ වගේ පොඩි රූපයක් hina වෙන්නේ නැතුව කවුරුත් මේ ගාන හදපන් ෂේප් එකේ මම මේකට දාන්නම් x කියලා මේකට දාන්නම් අංශක 150යි කියලා. දැනට කොහොම ලියමුකෝ හරි. මේක A මේක C මේක B දැන් AB කියන්නේ සරල රේඛාවක් කියන්නේ ACB ත් ඒතර සරල රේඛාවක් වෙනවා. දැන් ගානේ අහනවා මෙහෙම දෙයක්. උඹලා මේ කතාව දන්නවනේ. දැන්
සරල සමීකරණ දැනුම තරමක් පොඩියට තියෙනවා. මම හිතන්නේ 8 7 වසර වලත් සරල සමීකරණ තියෙනවා. 9 වසරේ කොහොමත් තියෙනවා. 9 වසරේ මම හිතන්නේ උක්ත කිරීම පාඩමකුත් ඇති. මම උක්ත කිරීම කියලා එකක් YouTube එකට දාලා තියෙනවා. ඒකේ මම දඩ ගණන් ටිකක් හදනවා. දඩ ගණන් ටිකක් හදනවා. උඹලට ගැලපෙන්නේ නැති ගණනොත් හදනවා. මම ඒක පිළිවෙලට පිළිවෙලට දරබඩ ගාලා සීග්‍ර පුම්පීක්ෂණ අරලා දාලා දරබඩ ගාලා ලොකු දෙයක් එතන කරනවා. විභාග ගණන් ටිකත් ඔක්කොම හදනවා. එතකොට උක්ත කිරීම කරපු එකේ කියන මට හරියට මතක නැහැ සමහර ඒවා 9 වසරේ ඉන්නුන්ට ඒක මම ආයේ 9 කිරීම වැඩි කියන්නේ නැහැ කිව්වනේ තමන්ට ගැලපෙන්නේ නැත්නම් ටග්ගල එතනින් එහාට ඒක අතහැරලා දාලා යන්න ඕන 9 වසරේකට උක්ත කිරීම පාඩම කරලා දෙනවා මගේ YouTube එකේ උක්ත කිරීම පොඩක් බැරි වුණා තව හොඳයි විභාග ගණන් ටික ඔක්කොම මම ඒකේ හදනවා ඔක්කොම ටිකක් පාඩම් දෙකක් ඇති දෙක එක එක හෝ දෙකක් ඇති ඒකේ සම්පූර්ණ වැඩේ කරනවා ඒතර සරල සමීකරණ දෙන උඹලට තියෙනවා කියලා මම හිතනවා එතකොට මේකේ දානකොට පළවෙනි දේ තමයි මෙන්න මෙහෙම මේකේ දැන් මේ කතන්දරේ සාමාන්‍ය තේරුම මොකද්ද මේක සරල රේඛාව මේ ලක්ෂයක් නෙමේ තියෙන්නේ මෙන්න මේ සරල රේඛාවේ සම්පූර්ණ කෝණය මෙන්න මේ මේ මෙතන තියෙන 150 කෝණයක් මෙතන තියෙන යම් තව කෝණයක් ඒක මේ මේ 150ට x එකතු කරාම උත්තරේ 180ක් එන්න ඕන ඇයි ඒ නෑ සරල රේඛාවක කොහොමත් අර කෝණ වලට මෙහෙම මෙහෙම බෙදුවා මේ අංශක 180ක් තමයි එතන තියෙන්නේ බොහොම සරල දෙයක් නේද ඔව් ඒතර මේක x හොයනකොට අපි කිලිම මෙහෙම සමීකරණය කරමු මෙන්න මේ x ට මෙන්න මේ x කියන කෝණයට අපි 150ක් අංශක එකතු කරොත් x කියන කෝණයට අංශක ඒකක ලකුණු දෙන්නට කමක් නැහැ සංකේතීයදී සාමාන්‍ය ඒකක දාන්න අවශ්‍ය නැහැ කියලා කියනවා මෙන්න මේකට මේක එකතු කරොත් අනිවාර්යයෙන්ම 180ක අගයක් ලැබෙනවා කියන එක තේරෙන්න ඕන එතකොට ඇත්තම කතාව මෙන්න මේක මෙන්න මේ සමීකරණයේවත් සම්බන්ධය උඹලා සමීකරණ ගැන හොඳට දන්නවා කොහොම කිව්වත් දන්නවා මට හොඳටම ෂුවර් 9 වසර මේක හොඳට තියෙන මම ඉක්මටික් මට කියන්නේ මුල ටික මට අදගන්න ඕන දෙවෙනි දවසට පෙන්වන මම දන්නවා පාඩම අදගෙන යන්නේ කොහොමද කියලා පළවෙනි දවසේ හැමදේම බැලන්ස් කරන්න ඕනේ එතකොට මම ටිකක් ඉක්මනට කියන්න මේක දිග් ගැසුනොත් උඹලට මාව එපාවි පළවෙනි දවසේ මොකද මේක එල්ලිලා ඉන්න ඕන අනිවාර්යයෙන්ම මේක එල්ලිලා ඉන්නවා කියන එකේ ලොකු දෙයක් ගන්න පුළුවන් ඒ නිසා මේක මම දක්ෂ වෙන්නත් ඕනේ මේක උඹලා අල්ලලා තියාගන්න මම දක්ෂ වෙන්න ඉපේ නැත්තම් ඒක කරපින්න ඇති කතාවක් වෙනවනේ පළවෙනි දවසේ මේ පාවුනොත් එහෙම එතකොට මෙන්න මේක ලියා ගැනීමේ හැකියාව තියෙනම නේද උඹලා දන්නවනේ සරල සමීකරණ කියන එකේ තේරුම යම් සංඛ්‍යාවක් තියෙනවා ඒකට පහක් එකතු කරාම උත්තරේ 15යි කීපන් ඒ සංඛ්‍යාව කීයද කියලා අපි එහෙම ඒවා කියන්න දන්නවා යම් සංඛ්‍යාවක් තියෙනවා දෙකෙන් වැඩි කරලා ඒකට 10ක් එකතු කරාම උත්තරේ 35යි කීයද ඒ සංඛ්‍යාව අපි දන්නවා ඕක හොයන්න ඒ වගේ ඒවා සරල සමීකරණ ඒවා හොයන්න උඹලා දන්නවා පොඩි දේවල් ටික ඇති ඒත් මේක සමීකරණයක් කියලා තේරෙනවා නේද මම සමීකරණ කියන්නේ මොනවද ප්‍රකාශන කියන්නේ මොනවද කියලා හොඳට විස්තර කරලා තියෙනවා අර කියව පාඩම් වල හරි එතකොට මේක ලියන තැන්ක පොඩි විතර දෙයක් මෙන්න මෙහෙම ලිව්වත් හොඳයි සරල රේඛාවක් මත කෝණ 180ක් නිසා වගේ කියලා ලිව්වත් හොඳයි අත්‍යවශ්‍ය නැහැ මේ වෙලාවේ නමුත් මේක මම ලිව්වේ මොකද මේකේ පොඩි තේරුමක් තියෙනවා ඉදිරි කාලේ අපි දෙවෙනි කොටසට එහෙම යනකොට හේතු ලියන්න ඕනේ සරල රේඛාවක් මත කෝණ සරල රේඛාවක් මත කෝණ එකතුව අංශක 180ක් බැවින් කියලා මෙන්න මේ වගේ සාමාන්‍ය ජ්‍යාමිතීය විශේෂ දෙයක් ලියනකොට පොඩි විතර එකක් ලියනවා පළවෙනි ගණන් දෙකේ විතර ලියමු කිටි ප්‍රශ්න වල මේ බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒ නිසා දැනට මේ කතන්දරේ හරි එහෙමනම් ඇත්තටම x වලගේ උඹලට මතකද මේක හොයන් මේක එහා පැත්තට දාලා නේද 180 වරින 150 ඇයි එහා පැත්තට දාන්නේ මොකක්ද ඒකේ තේරුම දැන් මං කතා නොකර ඉන්න ඕන මොකද මම මේක උඹලට මේ කාංශක 30ක් වෙන x වලගේ අංශක 30යි x වලගේ අංශක 30යි ඒකකie දාන්න ඕන අගේ අංශක 30ක් වෙන්න ඕනේ x යගේ කියන එකට අගයත් නිකම්ම 30 කියලා කියන්නේ නැහැ සාමාන්‍ය ඒකකින් කියන්න ඕන මොකක්ද එතන කියලා මේ x වලගේ අංශක 30ක් වශයෙන් තමයි එන්නේ ගාන පොඩි මම හොඳටම දන්නවා මේ ගාන හැම එකකටම තීරණා කියලා ඒ නිසා මම ගානට වඩා මේක අදින්න නැතුව ඉස්සරහට යන්න තමයි plan එක පළවෙනි ගාන මම ලියලා තිනවා x වලගේ මම අහනවා මේ ගාන කොටස් කීපයක් මම ඉස්සරහට යනවා ඒ හැම එකෙම AB කියලා ලියලා තිනවා AB තියෙනවා ඒක සරල රේඛාවක් කියලා ගානේ පොදුවේ කියලා තිනවා ඒක සරල රේඛාවක් මත තියෙන කෝණවල එකතුව අංශක 180යි කියන තියරිය හරහා තමයි මේක යගේ හොයන්නේ. මෙන්න මේකයි එකතු කරාම 180ක් වෙන බව අපි දැනගෙන ඉන්න ඕනේ. ඒක තමයි අපිට ගණිතයෙන් දෙන බරපතල தත්ත්වය. කතාව පැහැදිලි කියන්නේ ඕනම තැනක අපි නිකම් කොලේක හරි මේ බිම හරි මෙහෙම ඉරක් ගැහුවොත් එහෙම මෙහෙම තියලා මෙන්න මේ කෝණේ හොයලා බලුවොත් මේ කෝණේ අංශක 180ක් වෙනවා ෂුවර් එකට. කතාව පැහැදිලි කියන්නේ රයිට්. තේරුණා නේ මං හිතන්නේ හරි. එතකොට හරි. දැන් මෙහෙම කරමු. දෙවෙනි ගානටත් යමු. එහා පැත්තේ බෝඩ් එකට බෝඩ් මකන වෙලාවත් අපරාධ නැසිරෝනේ. හරි. දැන් යමු දෙවෙනි ගානට. ඉක්මනට මගෙත් එක්කම යමු. කලින් කරා වගේ නේ. දැන් මේක මේ ටික තරමක ලයිව් වගේ යන්න එපේ. ඒ නිසා අපි ටිකක් ඉක්මනට යමු. මේක පටස් ගාලා ඉවර කරමු. පොඩි ගණන් හදහද මං ආතල් දෙන්න යන්නෙත් නැහැ. මේක x වෙනකොට මං ගත්තා මේකත් x කියලා. අවුලක් නැහැනේ. හරි. මෙතනත් x වෙනවා. මෙතන ඇත්තටම 4i x වෙනවා. කියපන් මෙන්න මේ කෝණේ 4i x වෙනවා. වෙන්න පුළුවන් නේද? මම මේකට ගන්නම් AC මේක B කියලා ගන්නම්. ප්‍රශ්නයක් නැහැ නේද? හරි. දැන් මෙන්න මේ වෙලාව x ලාගේ කීයද? දැන් අපිට මේව නැහැ අරව නැහැ ඒ මොනවත් කියන්න එපා. ඒක නෙමෙයි කතාව.
හදිස්සිය හරි නොතේරුම් තැනක් ආවොත් 9 වසර කියලා මම අද දවසේ කියන කොහොමද තව ටික දවස් කියන වසර කියලා ඒ කියන නොතේරුම් තැනක් ආවොත් කලබල වෙන්න එපා. සමටි පාඩමක් එහෙමනම් කරලා නැහැ. සරල සමීකරණයක් නම් නොකරපු එකෙක් නෑ මං හිතන්නේ. දැන් මෙතන x වලට කීය දැම්මුද? මෙන්න මෙහෙමනම් කෝණ මේ කෝණයට මේ කෝණේ සමාන වෙන්නත් මෙයා වගේ හතර ගුණයක් වෙන්නත් මෙතන තියෙනවලු. අහනවා මෙතන ආගේ කීයක් වේද එහෙනම් කියලා. තේරුමක් තියෙනවා. හොඳ තේරුමක් තියෙනවා. මෙහෙම මෙන්න සරල රේඛාවක් අරගෙන එතන තිතක් තියලා මේ කෝණයට මේ කෝණේ සමාන වෙන්නත් මේක වගේ හතර ගුණයක් සමාන වෙන්න මෙතනත් කියලා තුනකට බෙදලා. අහනවා අර එක කෑල්ලක් කීයක් වේද කියලා. මොකද කතාවක් තියෙනවානේ. හරි නේද මේකේ ගන්න තියෙන බරපතලම தත්තේ තමයි මෙන්න මේ කෝණයට මෙන්න මේ කෝණ එකතු කළා මෙන්න මේ කෝණෙත් එකතු කරාම ෂුවර් 180 නම් තමයි ආ එලෙල එහෙනම් සරල රේඛාවක් මත කෝණ කියලා ලියවන ලස්සන මම ඉතින් ඉගෙන ලියන්නේ සරල රේඛාවක් මත කෝණ එකතුව 180ක් බැවින් ඕන අති අංග සම්පූර්ණව නැත්නම් සරල රේඛාවක් මත කෝණ කියලා ලියුවම ඇති කිටි උත්තරේ ඇති හොඳටම මෙන්න මේක දඩපට්ට සරල සමීකරණයක් මෙන්න මේවා සජාතීයයි මේකට මේකයි මේකට මේකයි එකතු කරන්න පුළුවන් සජාතීය පද එකතු කරන්න ඔබලා හොඳටම දන්නවා 3x ට 5x එකතු කරාම 8x එන්නේ 3x ට 5x එකතු කරාම 8x එන්නේ කතාව අඹගිඩි 3කට අඹගිඩි 8ක් අඹගිඩි 11ක් ඒක සජාතීය දේවල් එකතු කරන්න පුළුවන් අඹගිඩි 5කට දෙල්ගිඩි 3ක් එකතු කරාම මේ මේ 5යි 3යි 8යි එහෙම නෙමෙයි ඒක විජාතීයයි වෙනස් නම් ඒක අඹගිඩි 5යි දෙල්ගිඩි 3යි වශයෙන්ම තියන්න ඕනේ කියන්නේ x ට y එකතු කරන්න බෑ 3x දන 2y නෑ ඒක 5xy මගුලක් වෙන්නේ නෑ ඒක ඒකම තමයි අඹගෙඩි 3යි දෙල්ගෙඩි 2යි එතකොට අඹගෙඩි දෙල්ගෙඩි 5යි අඹගෙඩි 5යි කියන්නේ විජාතීය නම් එකතු කරන්න බෑ හැබැයි සජාතීය නම් පුළුවන් ආ අඹගෙඩි 2යි අඹගෙඩි 3යි ආ එතකොට අඹගෙඩි 5යි කතාව තේරෙනවනේ කීයද රයිට් ඔය පොඩි පොඩි දේවල් දඩබඩ ගල මොන හරි කියන එක හොඳයිනේ මම ටිකක් වේගෙන් හැබැයි මම ඔය වේගෙන් කරාට මන් දන්නවා ඒ වේගෙන් කරන තැන් උඹලට පුළුවන් කියලා ලොකු කොටසක් අරන් වේගින් කරා නෙවෙයිනේ ටිකක් හුරුයන් ඔය මා හුරු වෙනාට පස්සේ අල්ල යනවා හොඳට ඉතින් අල්ල යන්නේ නැත්තම් මං කියන්න ඕනේ නැණ කරන්න ඕනේ මේක අතල දාපන් ඒක හරි ඒතුරු ඉවරයි එහෙනම් මේක එකම જાතියනේ සජාතිය යකෝ එහෙනම් එකතු කරන්න පුළුවන් පට්ට 6x අන්න සමාන 180 මොකද උඹලා කියන්නේ ඉල්ලෙල දැන් මේ වගේ තැනක x වෙන උඹලා දන්නවා දෙපැත්තම 6න් බෙදන්න ඕන මේ සර දැන් සරල සමීකරණ පාඩම නොවන නිසා මට මේක මීට වඩා කතා කරන්න අමාරුයි දෙපැත්තම 6න් බෙදමු කලින් කරේ මොකද්ද බං කලින් කරේ ආ 150 තිබ්බා උස්සල එහා පැත්තට දැම්මා. ඇයි ඒක උස්සලා මේක ඇයි උස්සලා දැම්මේ මේකයි බෙදන්නේ කියන එක තේරෙන්න ඕනේ. මේ ಗುಣ කිරීමක් නේ තියෙන්නේ. ප්‍රතිවිරුද්ධ දේ තමයි කරන්න ඕනේ. එහෙනම් මේක දෙපැත්තම අපි 6න් බෙදමු. උඹලා දන්නවා. කෙලින්ම ලියන්න පුළුවන් මේනම් මේක 6x උත් 6න් බෙදමු. මුල් ගණන් ටික නිසා මම ඔහොම කරන්නම්. මේකත් 6න් බෙදමු. මේකට මේක කැපිලා ගියා. 6ට 6ව 1යි. මෙතනත් 1යි. මෙතනත් 1යි. එක බෙදීම කියන්නේ 1යි 1යි x. ආ ඒ කියන්නේ x අන්න x සමානයි. මේක මේකෙන් බෙදුවම 30ක් එනවා 18යි අංශක 30යි. සලගේ අංශක 30යි කලිමුත් තව 30යි දෙවොත් ඒක වුණ නැහැ කතාව පැහැදිලි නේද හරි මම හිතනවා ඒක හරි කියලා ඒක හරි කියලා හිතනවා දැන් එතකොට අපි මෙහෙම කරමු දැන් උඹලත් මේක ලියාගත්ත නේද ඔව් වීඩියෝ එක දික් කරගන්න එක තේරුමක් නැහැ නේ දැන් මම බෝඩ් එක මකන එක ලයිව් කියලා තියාගෙන රෙද්දක් නටන්න ඕනේ නැහැ නේ මම මේක ක්ලියර් කරන්නම් ඊට පස්සේ සෙට් වෙමු ඊළඟ ගානට ඒක උඹලත් එක මම හදන්නම් ඉතින් පුළුවන් තරම් අපි මේකේ උඩරිම මේ කාලෙන් කියන්නේ උඩරිම වැඩක් ගමු මේ පොඩි කාලේ කාලේ පොඩි කරගමු වැඩි ටිකක් ලොකු කරගමු අර්ථය ලොකු කරගෙන යමු මම එහෙනම් බෝඩ් එක ක්ලියර් කරලා තුන්වෙනි ගානට එන්නම් මේක තාම ඉවර නෑ ගණන් හතරක් විතර මම හදන්නම් ඒකෙදි මම එකින් එක එන්න පුළුවන් ජාති ටික ඔක්කොම කියන්නම් මේතනින් ගණන් එනවා දැන් අද අපි මේක ඉවර කරලා ගණන් විභාග ගණන් හතරක් හදමු තියාගනින් ලස්සන පොඩි ෆයිල් එකක් ගනින් ෆයිල් එක ඇස්සේ ලස්සන දිග ඇරලා මම අර ඒක ප්‍රින්ට් එක තියාගනින් නැත්නම් උඹලා ප්‍රින්ට් අවුට් ටිකක් අරගෙන අමුණලා ඒක තියාගනින් අපි ලස්සනට මොනවත් මම කරනකම් කිසිම දෙයක් කරන්න එපා මම කියන්නම් 126ම අංක ටික මම කියන්නම් කියන අංකෙට හරි දාගෙන ලස්සනට බැටින් මෙන් හරි පතු පෑනකින් හරි හොඳට හරි දාගෙන හරි දාගෙන මුළු ඔක්කොම ටික තේරුමක් ඇතුව ඉවර කරමු. ඕලෙල් ගානක් හැදෙනකොට සතුටුයිනේ. 9 කට ඕලෙල් ගානක් හැදෙනවා නම් ඒත් සතුටුයි. 10 කට සතුටුයි. 11 කට කොහොමවත් සතුටුයි අපිට ඉන ගණන් කියලා. කියපු දේ තේරෙනවා රයිට්. එහෙනම් මම දැන් අද කීවට අය කීකින්නේ නැහැ. බෝඩ් එක සම්පූර්ණයෙන් ක්ලියර් කරගෙන මම සීන් එකට බහින්නම් අපි කොහොම යමු. ටිකක් හුරුයන් ඒක පුළුවන් තරම් එහෙම කරමු ඒක තමයි දෙපැත්තට තියෙන හොඳම විලාව මේ අවස්ථාව රයිට් පොඩ්ඩක් ඔක කට් කරමු හරි එතකොට දැන් දාපන් තුන්වෙනි කොටස එහෙමනේ අපි යන්නේ තුන්වෙනි කොටස රයිට් තුන්වෙනි කොටස දැන් මේ අපි ඉන්නේ කොහෙද මොනවද කරන්නේ කොහොමද වෙන්නේ දඩබඩ සීන් වගේයක් මොනවද 10ක් කරා ඊට පස්සේ අපි විශේෂ ගණිතයේ නීතියක් තියෙන විශේෂ නීතියක් දැක්කනේ සරල රේඛා ප්‍රමේයය කියලා කියන්නේ අපි ඔක එකම හැම වචනයක්ම දානම එකට විශේෂ නීතියක් අපි දැක්කා විශේෂ ලක්ෂණයක් අපි දැක්කා සරල රේඛා කෝණ එකතු 180ක් වෙනවා කියලා. ඒතර ඒක ඇතුලේ ඒක ස්ථිර දෙයක්. ඒ ස්ථිර දෙය ඇතුලේ අපිට පොඩි පොඩි දේවල් ටිකක් කරන්න පුළුවන්. ඒකේ අපි දැන් ගණන් දෙකක් හදුවා. මෙන්න තුන්වෙනි ගාන. රයිට් දීපන් තුන්වෙනි ගාන.
තුන්වෙනි කොටස ඒකෙදි මෙහෙම කතාවක් මේක සරල රේඛාවක් AB කියන්නේ මෙන්න මේකට දාපන් x කියලා ඊළඟට මරු දෙයක් මෙන්න මෙහෙම එකක් දාපන් මම මේ වෙනස් ක්‍රම ටික ගත්තේ මේකට මෙහෙම දාපන් අන්න උඹලා දැක්ක ඒක දන්නවද දැක්කද කියලා හොයනවා මේ මේකට දාපන් x ධන 10 කියලා හරි මේකට දාපන් AB කියලා අන්න මරු කතාවක් මෙන්න බලපන් කතාව දැන් අහනවා මේකේ x ලගේ කීයද කියලා අහන ප්‍රශ්නේ සාධාරණයි නේද එක සරල රේඛාවක් තියනවලු AB කියලා ඒකේ තිතක් තියලා මෙන්න ඉරකුයි ගහලා මේ කෝණයට වඩා 10ක් වැඩි වෙන්න මෙතන හදලා මෙතන 90ක් වෙන්න හදලා එලෙල ආ මේක 90ක් 90 එලෙල අන්න අර ලක්ෂණ දෙන්නේ අර ලකුණ දාන්නේ 90ට ඔබ ලකු දන්නේ නැති කවුරුත් නැහැ හැම එකම ඔක ෂුවර් දන්නවා ඔය ලම්බක ලකුණනේ තියෙන්නේ ඕකට ලම්බකයි කියලාත් අපි කියනවා ලම්බක ලකුණ කියලාත් කියනවා එතකොට ඒක අංශක 90යි කියලා අපි දැනගෙන ඉන්න ඕන මං කිව්වේ ඍජු කෝණයක් කියලා අන්න කතාව අර එතන ඒක කිව්වෙ නැත්නම් මට ඔක් කියන්න බෑ දැන් මෙතන ඍජු කෝණයක් එහෙනම් මේක ඍජු කෝණයක් අංශක 90යි මේක නම් දන්නේ නැහැ මේකත් දන්නේ නැහැ මීට වඩා මේක 10ක් වැඩි බව දන්නවා ඔය මොන මගුල වුණත් මේ තුනේ එකතු කරාම යකෝ 180ක් වෙන්න ඕන මොකද උඹලා කියන්නේ කතාව ඒක නේද වෙන්න ඕන රයිට් එහෙමනම් අපි කිලිම සීන් එකට බහමු කිලිම සීන් එකට බහමු මොකද්ද අපි දන්න දඩම සීන් එකට බහමු මෙන්න මේ කෝණ තුන එකතු කරපන් ෂුවර් 180යි මොකද්ද මොකද්ද එන්නේ x ට එකතු කරපන් අංශක 10යි මෙන්න මේකට මේ වගේ එකක් තියෙනකොට මම පොඩ්ඩක් දැනට මෙහෙම කියන්නම් සාමාන්‍යයෙන් දැනට මං පස්සේ පස්සේ වෙනස් කරනනම් දෙන්නේක් එකෙක් වශයෙන් ලියන මේ කෝණය තියෙන්නේ සංකේත දෙකකින්. ඒතර මේක ඒකවචන නේද මේ කෝණය කියන එක. ඒ එකෙක් දෙන්නේකින් ලියනකොට ඒක වරහන් කරා නම් තමයි ඒක එකෙක් වෙන්නේ. දෙන්නේක් පැකට් කරාම වරහන් කරාම එකෙක් වෙනවා. එහෙනම් මේ කෝණය නිකන් මෙහෙම දාන්නේ තනි කෝණය කියන්නේ. මේක තනි කෝණයක්, මේක තනි කෝණයක්, මේක තනි කෝණයක්. මේක නම් තනියම තමයි කොහොමත් අවුලක් නෑ 90යි. එතකොට සාමාන්‍යයෙන් දෙන්නේ ක්ලියද්දී අපි වරහන දානවා. ඔබලට මම කියපු දේ තේරෙන්න ඕනේ 180. මෙතන දීපන් සරල රේඛාවක් මත කෝණ කියලා. සරල රේඛාවක් මත කෝණ හේතුව. ජ්‍යාමිතීය ගණන්වල පුළුවන් තරම් අපි හේතුව ලියනවා. හැබැයි කිටි ප්‍රශ්න වල ලකෝට හේතුව බලාපොරොත්තු වෙන්නේ මම ඉදිරි කාල විභාග ගණන් හදනකොට ඒ ටික ඔක්කොම පිළිවෙලට කියන්නම්. එතකොට ඇයි මේකට මම වරහණක් දැම්මේ? දැම්මේ බම් මේ කෝණය ඒක වචන බම් දෙන්නෙක් එකෙක් එක දෙන්නෙක් තුන් දෙනෙක් අපිට එකක් කරලා කතා කරන්න පුළුවන් නේ මෙතන එකක් මේ කොටස් ඔක්කොම එකතු කරාම එකක් එන්නේ ඒ කොටස් ඔක්කොම එකට කියන එක තමයි මේ වරහනේ තේරුම මේ මෙතන කෝණ තුනයි මේ කෝණයයි මේ කෝණයයි මේ කෝණ මෙතන මේ කෝණයයි මේකයි මේක තේරුම් නේද කතන්දරේ හරි දැන් මේක විසඳලා ගන්න ඕන මම x ලගේ මං හිතනවා කියපු දේ තේරුණා කියලා ඔව් උඹලා මේක දන්නවා නිකම්ම වරහනක් දැම්මොත් ලියන්න එපා තුන වරක් x තමයි මම පොඩි පොඩි දේවල් ටිකක් කියන මේකේ තේරුම 3x දන 3yy මොකද උඹලා කියන්නේ ඔව් එතකොට ඍණ දෙවරක් x ඍණ y ආ මේකේ තේරුම මේකේ ආ තේරෙන්න ඕනේ මේක ඍණ 2x දන 2yy උඹලා ෂුවර් දන්නවා ෂුවර් දන්නවා හැබැයි මේකේ තේරුම මොකද්ද x දන y මේකේ තේරුම ආ මෙතන එක බං ඉන්නේ දන 1 ඉන්නේ මෙතන ඉන්නවා වරහණ ඉස්සරහින් එකෙක් ඉන්නවා මේකේ වරහණ ඉස්සරහින් 3 මේකේ වරහණ ඉස්සරහින් ඍණ 2 මේකේ වරහණ ඉස්සරහින් මොකෙක්වත් නැහැ කියන්නේ 1 දැන් අපි නිකම්ම සංඛ්‍යාව පහ කෙල්ලුවත් පහ වැඩි කිරීම එක වගේ එකක් ASCII තියෙනවනේ x කිව්වොත් 1x 5x කිව්වොත් 5x 5 වැඩි කිරීම x එහෙනම් මේක එක වරක් මේක තියෙන්නේ එහෙනම් මෙතන ඉස්සරහින් එක තියෙන්නේ ධන එක තියෙන්නේ ධන එකෙන් මේක ගුණ වෙන්න ඕනේ වරහණ ඉවත් වෙන්නේ එහෙමයි මේක තිබ්බොත් 3x ධන 3yy ඍණ 2x ධන 2yy වරහණ ඉවත් වුණා ධන 1x ධන 1yy කියන්නේ x ධන වයිම තමයි ඇත්තටම ඉස්සරහින් ධන ලකුණ නම් වරහණ ඉස්සරහින් කවුරුත් නැත්තම් ධන එක නම් ඉන්නේ වරහණ ඉවත් කරාම තිය ඒකම තමයි ආයෙ ඉන්නේ බල දන්නවා හොඳටම දන්නවා ඒතර වරහණ දාන්න නැතුව ලිව්වොත් නෑ අවුලක් නම් නෑ සාමාන්‍යයෙන් නිකන් හිතපන්කෝ වරහණ නැතුව මේක ලිව්වොත් කෝණ නිකන් හතරක් වගේ ඇත්තටම කෝණ තුනයි ලක්ෂණයිනේ මේ තුන් දෙනා 180 තේරුණා නේ කියපු දෙය හරියට පැහැදිලි දැන් පොඩ්ඩක් සීන් කරපන් වරහණ ඉවත් කරපන් 1x ධන 10 මම නිකන් ලියන්න දිගට හදමු මුල් ගණන් ටික දිගට හදමු ඔක කලබල නැතුව හදමු දැන් මේවා කෙලින්ම එක සැරේ වගේ ලිව්වොත් මොකද වෙන්නේ මොනවත් නම් වෙන්නේ නැහැ ඇත්තටම කලබල දෙන්න එපා එහෙම එකක් වෙන්නේ නැහැ මින්න කතාව මේකයි මේකයි කියද 100යි මේකයි මේකයි 2x 2x ධන 100 සමාන 180යි එතකොට ඒවට හේතු ලියන්නේ එක හේතුවක් ලියව මැති දැන් මම ටිකක් දිගට දිගට හදනවා මේ වෙලාවේ මම දැන් මේක කරන්න ඕන අපි විභාග ගණන් වගේ හදද්දී දඩබඩ කරලා ඇරලා දාමු ගේමක් නැතුව විභාග ගණන් වලදී එහෙම කරු මගේ ගණන් හදද්දී හිමීට හදමු මගේ ගණන් හදද්දී හිමීට හදමු මම පුළුවන් තරම් විස්තර කරන්නම් විභාග ගණන් වල මෙච්චර විස්තර ඕනේ නැහැ මේක දඩස් කළ ඉහ පැතර දාලා ලියන්නත් පුළුවන්. දැන් කොහොමද x හොයන්නේ? උඹලා දන්නව. 2x සමානයි ඉස්සෙල්ලා මේක අයින් කරන්න ඕන මම අරකෙත් කියලා තිනවා. මේකේ මේ පැතර ගියාම කෙලින්ම ලියමු නේද බං 80යි නේද බං. ඒක තේරෙන කතාව හරි. දෙකෙන් බෙදන්න ඕනේ. මේකත් දෙකෙන් බෙදපන්. මේකත් දෙකෙන් බෙදපන්. x සමානයි පට්ට 40යි අංශක 40යි. තේරෙන කතාව.
ඕන්න මේ බලපන් මේක 40යි එනම් මේක 50යි මේක 90යි එකතු කරලා බලපන් 180 වකින් පැහැදිලි මේ කතාව හරියට පැහැදිලි එතකොට යමු ඊළඟාන්ට තව ගන්නට දැන් ටටකලේ මන්ටයක් තව මැදට ගියම හොඳට තේරෙයි දාපන් 4 වෙනි කොටස 4 වෙනි කොටස අර සරල රේඛාව අර ගානෙමනේ හරි ඕක සරල රේඛාවක් වශයෙන් බන් 30 වෙනි ඉන්න ඕනේ නෑ 30 වෙනව කතාවක් ආවදවත් නෑනේ එහෙම එකක් වීමේ කිසිම අවශ්‍යතාවයක් නෑ මෙන්න මෙහෙම කෝණයක් තියෙනවා මෙන්න මෙහෙම කෝණයක් තියෙනවා මෙන්න මේ කෝණේ වශයෙන් දාපන් x ධන 20 කියලා මේක x ධන 20 මම නිකන් හදාගත්ත ගණන් ටිකක් මේක දාපන් 3x ධන 30 කියලා 3x ධන 30යි මේ කෝණේ දාපන් 2x ඍණ 10 කියලා ඔන්න ඔහම තමයි තියෙන්නේ හරි මගෙන් අහනවා x වලගේ මොකද උඹලා කියන්නේ මේක ab කියලා දාපන් ඇයි මේක සරල රේඛාවක් ඇහැට සරල රේඛාවක් කියලා පිරුණම කියලා හරියන්නේ නැහැ ඒගොල්ලෝ කියනවා බොහෝ දුරට සරල රේඛාවක් කියලා මොකද පොඩිවත් ඇලයක් තිබුණොත් එහෙම මේක සරල රේඛාවක් වෙන්නේ නැහැ නේ හැබැයි මේක සරල රේඛාවක් ගානේ තමයි කියන්නේ ඔරිජිනල් ගානේ කියනවා කෝණ තුනකට සරල රේඛාව බෙදලා තියෙනවා කොයි විදිහට කොහොම බෙදුණත් අන්න කතාව කොයි විදිහට කොහොම බෙදුණත් එකතු කරාම 180 තේරුණා නේ උඹලට කියන්නේ පොඩි දෙයක්නේ එහෙනම් මේකයි මේකයි ආ එලේ එලේ සීන් කරපන් නිකන් විචාරය කතාව තුන් දෙනා එකතු කරපන් 180 සමානද ඒක 80x ඉන්නවා යකෝ මුළු මැච් කියන්නේ තෝක මුළු මැච් කියන්නේ තෝක ඉදිරි කාලෙක තේරෙයි යම් දවසක ඒ ලෙවල් මැච් කරෝ තේරෙයි මුළු මැච් කියන්නේ ඕක කියලා මුළු මැච් ඕක මේ මගුලක් අරන් ඒකට සමාන සම්බන්ධ හොයනවා මේ වගේ එක 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 ගණිතය ඇතුළේ විශ්වය ඇතුළේ තියෙන පොඩි පොඩි සම්බන්ධ ඒ සම්බන්ධකම් හොයාගෙන හොයාගෙන මේගොල්ලෝ මේගොල්ලෝ ඒ නීති වලට යටත් යන්නේ නීතිය දැම්ම ගමන් සමීකරණ විසඳීම තමයි මැච් කියන්නේ හරි ලස්සන පොඩි දෙයක් ඉතින් ඒක හරි ලස්සන දෙයක් අපි ඉදිරි කාලේ කතා කරමු අද පළවෙනි දවසේ මම වැඩි කතා කරන්න කියන්නේ බෑ දැන් අද කතාව වැඩි වුණානේ මුලත් කතාව ඉතින් ඒ පුඩා අර පළවෙනි දවසේ මේ මේක නැත්තම් දිග්ගැසුණු උඹලට මම වේපාවි හරි එතකොට ඒක ඉදිරි කාලේ දැනගන්න පුළුවන් හරි පැහැදිලි විදියට හරි බලමු අපි ඉස්සරහට මෙන්න බලපන් කතාව දැන් මේකේ එකතුව වෙන්න ඕන අපි දැන් මේකේ තියෙන දඩම කතාවට යමු සරල රේඛා කියනවා මෙහෙම වෙන්න ඕනේ නෑනේ එහෙම කතාවක් නෑනේ කෝණ තුනයි මේකයි මේකයි මේක ඒක එරේ අරලා දාපන් ඉතරයි මෙන්න මේක මම ලස්සන ලියන්නම් මේ බලපන් කැමරාව මෙහෙට සෙට් කරපන් මෙන්න මෙතන x ධන 20 හරි දුඹලට හරි මෙහෙම දාන්න නැතුව ගත්තොත් නෑ අවුලක් නෑ හැබැයි බං හරි ලස්සනයි හොඳට පේනවා කෝණ තුනක් බවනේ එලට පේනවානේ මේක 2x ඍණ 10 මොකද උඹලා කියන්නේ මෙන්න මේක සමාන 180 අන්න අර මගුල ඩියපන් සීන් වේ කියලා සරල රේඛාවක් මත කෝණ කියපු දේ පැහැදිලිද හරි දැන් මේක සුළු කළ ගමන් ඇත්තටම බං මේ ධනේ වරහන ඉස්සරහින් කවුරුත් නැති නිසා පහවත් ඍණවත් දෙකවත් නැති නිසා වරහන නොදැම්මට කමන්නේ හැබැයි ඍණ හරි තියෙනවා නම් අනිවාර්යෙන් වරහන දාන්න ඕනේ මම ඒක තැන්වලදී කියන්නම් අවශ්‍ය තැන්වලදී දැන්ට මේක වරහන් ඉවත් කරලම ලියමුද හැබැයි ඉතින් එහෙම ඕනේ නැහැ දැන් අපි අතන එකක් හැදුවනේ බං 1x 3x එහෙනම් කෙලින්ම 6x දැම්මොත් මොකද වෙන්නේ සිරා නේද බං සිරා එහෙනම් මේක 50යි 50ෙන් 10ක් කියන්නේ 50ෙන් 10ක් කියන්නේ 40යි ධන 40යි සමානයි 180යි මං හිතනවා උඹලට තේරුණා කියලා මොකද කියන්නේ කතාව පැහැදිලි නේද හරි එහෙමනම් කියන දේ තේරෙන්න ඕන බොහොම සරල සිද්ධියක් මෙතන 4යි 2යි 6යි 40යි හරි කතාව තේරෙනවනේ රයිට් එහෙමනම් මෙන්න බලපන් 6x සමානයි කියද මේක මේ පැත්තට දැම්මොත් 140ක් වෙනවා කියපු දේ තේරෙනවද හරි එහෙනම් x සමානයි 140 බෙදන්න ඕන 6ෙන් හරියටම බෙදෙන්නේ නැති වගේ ගතියක් මටත් පේනවා මොකද උඹලා කියන්නේ මේ වගේ තැනකදී අපි shape එකේ මෙහෙම කරමු උඹලා දන්නවත් ඇති මේක මේ උඩයි යටයි දෙකම අපි එකම සංඛ්‍යාවකින් බෙදමු දෙකෙන් බෙදමුද දෙකෙන් බෙදමු දෙකෙන් බෙදුවොත් 3යි මේක දෙකෙන් බෙදුවොත් මෙතන 7ක් වෙනවා බිඳුවක් වෙනවා මොකද උඹලා කියන්නේ කතාව තේරෙනවද කියලා හරි ඒ කියන්නේ 70 බෙදීම 3යි අංශක ඒ ඇති මට ඕනකම තිබුණේ බෙදෙන්නේ නැති ගානකොත් ඒක අසර ගන්න බෙදෙන්න ඕන කියලා නීතියක් නැහැ 70 හරියටම 3ෙන් බෙදෙන්නේ නැහැ නේ තේරෙනවද කතන්දරේ හරි ඒ කියන්නේ 70 බෙදීම 3 කියන අංශක ගානක් මෙන්න මෙතන තියෙනවා 70 3ෙන් බෙදුවම මෙන්න අංශක ගානක් තියෙනවානේ ඒ ගාන දෙකෙන් මේ ආ ෂුවර් කියලා කියන්නේ මං හිතන්නේ කියපු දේ තේරුණා පැහැදිලි නේද කතන්දරේ හරි එතකොට ඒක ඇති දැන් එතකොට ඔව් තවත් එකකට යන්න ඕන නෑ බෝඩ් එක ක්ලියර් කරන ගමන් යමු ආයි කට් කරගෙන ඉන්න ඕනේ හරි යමුක ඉස්සරහට දීපන් ඊළඟ එක දැන් ඔන්න මම ගණන් කීයද හතරක් හැදුවනේ හරි දාපන් පස්වෙනි එක තාමත් අපි එතන ඉන්නේ කොතනද අපි ඉන්නේ සරල රේඛාවක් මත කෝණවල එකතුව අංශක 180යි කියන තියරිය ඇතුලේ තමයි අපි දැන් ඉන්නේ හරි පැහැදිලි තවත් එකක් ගනි ඔය පැත්තටම යන්න ඕනේ නෑනේ මෙහෙම යන්නත් පුළුවන් බං මේකත් සරල රේඛාවක්නේ මෙන්න මෙහෙම එකක් බෙදපන් මේ කෝණය මෙහෙට බෙදපන් හරි මෙන්න මෙහෙම බෙදපන් මේකත් හරි මේකට දාපන් a කියලා ඕනනම් මේක c දාමු මේක b දාමු එහෙම අවුලක් නෑනේ හරි මේක දාපන් 3x ධන 20 කියලා මේ තියෙන්නේ 3x ධන 20 අංශක මේ තියෙන්නේ 2x ඍණ 50 2x ඍණ අංශක 50 මේ තියෙන්නේ x ධන 10 වෙන්න පුළුවන් x ධන 10 නිකන් බුරු ගණන් ටිකක් මම ගත්තේ අහන්නේ මෙතන මොකද x ලගේ මෙන්න මෙහෙම තිබුණොත්
මේ කෝණේ මෙහෙම වෙලා මේක මෙහෙම වෙලා මේක මෙහෙම වෙලා තියෙනවා x කියන තැනට කීයද ගැලපෙන්නේ ඒක හරි ලස්සන පොඩි දෙයක් තේරෙන්න ඕන කියන දේ මේකේ කෑ ගහන තරම් දෙයක් නෑ මේකයි 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 එකතු කරාම 180ක් එන්න ඕන මේ සරල සමීකරණ පාඩම මේක තනිකර මේ පාඩම ජ්‍යාමිතිය වුණාට තියෙන්නේ මේ වගේ වුණාට මේක තනිකර සරල සමීකරණ දැනුමකින් යන එකක් ඒක සරල සමීකරණ කියන එක හරි පොඩි දෙයක් නිකිල ටික තේරුම් අරන් සජාතිය විජාතිය පද ටික තේරුම් අරන් ඇත්තට මේක අහන බොහොම මේ කියන්නේ මේ අපි හිතමුකෝ 8 වසරෙන් 7 වසරකෙක් ඉන්නවා කියලා ඌ හරි නැත්තම් 9 10 එකෙක් ඉන්නා ඌට ධන ඍණ මොනවත් එහෙට මෙහෙට තේරෙන්නේ නැහැ මොන ක්‍රමෙන් හරි මොකද්ද ක්‍රමය කියන එක මට මේ වෙලාවේ කියන්න බෑ මොන ක්‍රමෙන් හරි හරියට ওই ධන ඍණ ටික තේරුම් ගනින්කෝ මොනවද ධන ඍණ ඔය ඍණ 5 ඍණ 3 කියන එකයි ඔය ධන ඍණ පොඩ්ඩක් නිදහස එකක් හරි අහගෙන ඊට පස්සේ සජාතිය විජාතිය පොඩ්ඩක් හසුරුන විදිහ බලපන් දැනගනින්කෝ මේ ඕන එකක් තේරුම් ගන්න පුළුවන් මුළු මැත්ස්ම තේරුම් ගන්න පුළුවන් අන්තිර ඒ ලෙවල් නෙමෙයි කැම්පස් නෙමෙයි එතනින් එහාට මොනවා කරන්න ගියා වුණත් ඔය තියෙන ඔක්කොගේම තියෙන එකම කතන්දරය තියෙන. ඒක සියුම්ම ටච් කරොත් ඕන එකකට දෙන්න පුළුවන් මරු ගේමක්. ඒකයි කතාව හරි. මේකත් ආයි අර පරණ තැටියමයි මේ මෙහෙට කෝණ බෙදිලා තියෙන්නේ සරල රේඛාවක කෝණේ 3කට බෙදිලා. එහෙනම් මේ තුනේ එකතු 180ක් වෙන්න ඕනේ. ඒ කියන්නේ 3x + 20. මට හිතන එක එකට කරන් නැතුව ලියන්න කියලා කමන්න එහෙම දියමු. ධන මේක මෙතන මං පස්සේ දවසකේ කියන්නම් මේක වරහන දාන්න අවශ්‍ය නැති ඇයි දන්නවද මේක වරහන් දැම්මත් ඉස්සරහින් එකනේ ඉන්නේ එතකොට අවශ්‍ය නැහැ හැබැයි හදිසියවත් දෙකෙන්වත් තුන වෙනවා දාන්න ඕන දැනට මං කියන කතා නොකර යන්නකෝ අපි පස්සේ බලමු මේක x + 10 දැන් ඇත්තටම කාටවත් මෙහෙම දැම්මට මොනවත් කියන්න බෑ වරහන අත්‍යවශ්‍ය නැහැ හරිද කතාව හරි සරල රේඛාවක් මත ඇති කෝණ කියලා ලියවනම් හරි මොනක ලියන්න ඕන දැන් මෙතන බලපන් මේව සජාතියයි එලෙල 3x 3 = 6x අන්න බලපන් හරි නේද කියලා හරි මේකයි මේකයි කියන්නේ කියලා ඇත්තට මේ මේකයි මේක 30යි 30යි ඍණ 50යි කියන්නේ බං ඍණ 20යි මොකද උඹලා කියන්නේ ඍණ 20යි කියපු දේ පැහැදිලි වෙන්න ඕනේ ඒක සමානයි 180 කතාව හරි නේද හරි එහෙනම් දැන් මේක දාමු එහා පැත්තට ඒ කියන්නේ 6x සමානයි උඹලට තේරෙන්න ඕන 200ක් එනවා කියලා මොකද කතාව කියපු දේ පැහැදිලි නේද මං හිතනවා ප්‍රශ්නයක් උන්නේ නැහැ කියලා මේක ඍණ 30යි හරි නේද බං වැරදුන්නේ නැහනේ 30යි අනේ ඍණ 20නේ ඔව් 200ක් එනවා හරි නේද කතන්දරේ හරි දැන් එතකොට 6x එකත් හරිනේ හරි හරි දැන් යමු එහෙමනම් x සමානයි කියද 200 බෙදීම 6 එකත් හරියටම බෙදෙන්නේ නැහැ නේද බං හරි කමක් නැහැ x සමානයි දෙකෙන් බෙදුවොත් 100යි මේක අංක 100යි 100 බෙදීම 3යි 100 3ෙන් බෙදෙන්නේත් නැහැ ඒක කමක් නැහැ ඒක ප්‍රශ්නෙකුත් නැහැ ඔන්න ඔකයි කතාව සාමාන්‍ය විභාගයට යන ගණන් ගන්න බොහෝ දුරට බෙදෙන්න දෙනවා නමුත් එහෙම බෙදීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ මං හිතනවා ඒක තේරුණා කියලා. ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්න හේතුවක් නෑ නේද නෑ. හරි. එතකොට දැන් අපි මේ දිගටම කතා කරේ මොනවද? ටිකක් වේගෙ වැඩි මං අද දවසේ මට වෙලාව මම ලොකුවට බැලන්ස් කරන්න නැත්නම් මේකෙච්චර ලොකු කේස් එකකුත් නෑ. උඹලා දන්න දෙයක් නෙමෙයි අද මං කතා කරන්නේ. ඊට අමතරව දන්න දෙයට අමතරව තව මොකද්ද? දන්න දෙයට අමතරව ටිකක් අද ඉක්මන් කරන්න ඕන. අද පළවෙනි දවස නිසා බැලන්ස් වීම ගැන හිතාගෙන තමයි මම මේ කතා කරන්නේ. හරි. එතකොට අපි යමු දැන් දෙවි තව ඊළඟ දැන් අපි මේ ඉන්නේ මොකේද පළවෙනි ගානේ පළවෙනි තියරියේ පළවෙනි ගානේ කොටස් තමයි අපි දැන් මේ කතා කරේ. ඒතර අපි ඉන්නේ කොහෙද කියන එක අපි දකින්න ඕන. පැහැදිලි මං හිතන්නේ කියන්නේ රයිට්. දැන් අපි යමු ලොකු දෙවෙනි ගානට. ලොකු ගානක් වශයෙන් දීපන් දෙවෙනි ගානක් වශයෙන් දෙවෙනි ගානක් දීපන් දෙවෙනි ගාන දාලා වැඩි විස්තර නැතුව ඒකේ දාපන් පළවෙනි කොටස. යටින් මෙහෙම දීපන්. මෙන්න මෙහෙම පොඩි දෙයක් සෙට් කරපන්. මගෙත් එක්කම යමු මේක මං P මෙතන ලක්ෂයක් ගන්නම් Q කියලා මේකට මං R කියලා දාන්නම්කෝ මේක බෙදපන් කෝණ 3කට මේක කෝණ 3කට බෙදපන්කෝ මේ කෝණට මම දාන්නම් x + 2y කියලා මේක x + 2y මෙතන මෙහෙම වෙලා තියෙනවා මේක 2x + yලු බං මේක 2x + yලු මෙතන අංශක 120යි මෙතන අංශක 120ලු හරි යටි මෙහෙම ලියපන්කෝ මෙහි PQR සරල රේඛාවක් නම් මෙහි PQR දුර සරල රේඛාවක් උඹලා හිතේ අකුරු දෙකින් දෙන්න ඕන කියලා නෑ එහෙම එකක් නෑ සරල රේඛාට අකුරු තුනක් දෙන්න පුළුවන් PQR සරල රේඛාවක් නම් x අගේවත් y අගේවත් නෙමෙයි බං x + y හි අගය සොයන්න අන්න වරහණකුත් එක දාපන් x + y හි අගය සොයන්න ගානේ අහන්නේ x + y වල අගය ඇත්තම නම් කරන්න ඕන උඹලට මේක හදන්න පොඩි chance එකක් දෙන්නත් ඕන මම ඊළඟ දවසකට ඒක chance එක දීලා එහෙම තමයි දෙන්නේ කොහොමද කොහොම කිව්වත් එහෙම තමයි දෙන්නේ මේක තව ටිකක් අර අපි මේ ඉස්සරහට ගින් බලමු මගේ දැන් මේ මම දැන් මේ කතා කරන මොහොතේ හරි උඹලා මාව මේවා කරලා x + y වල අගේ හිව්වනම් හරි මම අද දවසට මේක ටිකක් මේ විදිහට කරනවා මම වැඩි පරක් කරන්නේ නැතුව දැන් එතකොට දැන් මේ ගානේ තේරුම මම කියන්නම්
ගානක් වුණාම ගානේ තේරුමනේ දකින්න ඕන මොකක්ද මේකේ අහන්නේ මොකක්ද මේකේ ප්ලෑන් එක කියලා මෙන්න මෙහෙමලු කතාව මෙහෙම රේඛාවක් අරගෙන මෙතන 120ක් වෙන්න කෑලි හද කෝණමණින් 120ක් හදලා මෙතන යම් x කියන කෝණයකුයි ඒකේ 2y කෝණයකුයි මෙතන ආගේ මේක 2x ධනවයිද එතන මේ කෝණවල විශාලත්ව දන්නේ නැති විදිහට දීලා තියෙනවා සමීකරණ කියන එක හරි ලස්සනයි ඔබ සංඛ්‍යාවක් හිතපන් පහක් එකතු කරපන් කීයද උත්තරේ 25යි අපිට කියන්න පුළුවන් ඌ හිතපු සංඛ්‍යාව සමීකරණ කියන එකේ තේරුම මේකනේ හරි සරලව ගත්තොත් ඒකෙන් කතාව ඔබ සංඛ්‍යාවක් හිතපන් පහෙන් වැඩි කරපන් තුනෙන් බෙදපන් අටක් අඩු කරපන් කීයද ආගේ අපිට කියන්න පුළුවන් ඌ හිතපු සංඛ්‍යාව මතකද උඹලට ඒ කතාව අපි මේව කරනවා නේද ඔව් අන්න ඒ වගේ දැන් මේකේ කතාව තමයි එතන පොඩි නීතියකට ගැළපෙන අගේ සිවීම තමයි සමීකරණ විසඳීම කියන එකේ තේරුම යම් නීතියකට ගැළපෙන අගයක් සිවීම මෙතනත් මෙන්න මේ 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 එකතුව 180ක් වන නීතියට ගැළපෙන x අගේ y අගේ නන් නෙමෙයි x ධන y අගේ එක සැරේ අහන්නේ x අගේ අහලත් නැහැ y අගේ අහලත් නැහැ x ධන y කියන එක අගේ අගේ ටිකක් විතර ඉක්මනට යමු තේරුණද උඹලා මේ ඉස්කෝලේ තිකරගෙන නැති ක්ලාස් එකේ නම් ඒකත් ඉගෙනගෙන නැති ඒ දෙක එකතු කරගෙන දැන් ගන්න ඕන ඒ මොනව නැති වුණත් දැන් තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ තුනේ එකතු 180ක් වෙන්න ඕන ෂුවර්ම ෂුවර් ෂුවර්ම ෂුවර් කොහේ සරල රේඛාවක් කොහොම හිටියත් මේ පැත්තරද අර පැත්තරද බැලනම් ඕන තැනක ඕන විදිහකට කොහොම හිටියත් එකතු කරලා බැලුවොත් කෝණ 100 කෝණ එකතු 180ක් වෙනවා පැහැදිලි කීයද රයිට් එහෙනම් දාපන් කිරීම මෙන්න මේ x ධන 2යි වත් හරිද මම වරහන් දානවා ටිකක් අමුතුයිනේ ඒකට මං එකතු කරොත් මේ කෝණෙම දවම් බා 2x ධන y ඒකට මං එකතු කරොත් 120 ෂුවර් එකටම මට 180ක් එනවා තමයි ඔන්න කතාව තේරුණාද කියපු දේ ඔව් अरे हेतु लिया दें कथा वरहंग इवत कर बंग एकाई एक्स धन देकाई वाई धन देकाई एक्स धन एकाई वाई समान मेक दाम यहाँ पेट किरी मेन वाचक हेटाई मंगित निबरा तीर हरि नीद कथा व हरि दें तीरन मेन्न मेकट मेकेत कर पुलवा सजातीय मेकट मेके सजातीय इतकोट मेकट मेक बे मेकई एकाई एक्सुई देकाई एक्सुई की अन्य देकाई एक्सेव देकुई एक्सेव एककुई की अन्य तुनाई एक्स මේකේනම 3y සමානයි 60යි. මොකද උඹලා කියන්නේ? මෙන්න මේකට මේකයි මේකයි 6xy එහෙම කියන්නේ නැහැ ජීවිතේ. 6xy වත් 6යි මගුලක් කියන්නේ 6x වත් 6y කියන්නේ නැහැ. හේතුව පොල්ගෙඩි 3කුයි දෙල්ගෙඩි 3කුයි. එකතු කරාම කීයද? දෙල්ගෙඩි 6යි. පොල් කීමරෙද්දක් කියන්නේ නේ යකෝ. එහෙම එකතු කරන්න බෑ. ඒ ඒකම තමයි උත්තරේ. ඒකයි විජාතියව එකතු කරන්න බැරි ඒකයි. හරි පැහැදිලි. එතකොට මේ වගේ තැනකින් අපි දන්නවා හොඳට උඹලා දන්නවා හොඳටම 3ක් ගන්න පුළුවන් පොදුර. මම ඒක දැන් කතා කරන්නේ නැති බං. මම සාධක කියලා විරම පාඩමක් YouTube එකේ කරලා තියෙනවා. මම රෝල් එකට දාලා තියෙනවා. හරි. මේක ගන්න පුළුවන් උඹලා දන්නවා ෂුවර් එකට. මගෙන් අහන්නේ x නෙමෙයි. මගෙන් අහන්නේ y නෙමෙයි x ධන y. අන්නේ යකෝ x ධන y සෙට් වෙලා බෙදපන් 3. මම හිතන්නේ තීරණා. රයිට්. එහෙමනම් x ධන y හොයන්න මේ 20යි 3 අයින් කරන්න ඕනේ. දෙපැත්තම 3ෙන් බෙදන්න ඕනේ. කියන්නේ 60 බෙදීම 3. ඒ කියන්නේ උත්තරේ 20යි. මම දැනට මෙතෙන් ඉරි ගියා. කොහොම ගහන්නම්? මෙන්න මේකේ උත්තරේ මේක. උඹලා ඔහොම ලියන්න එපා. යටින් පහළ ලියපන්. හරි නේද කතාව? හරි. මම හිතන්නේ ලොකු ප්‍රශ්නයක් කියලා. वेगी टीका वेडी ओ पलवीन दवास वेडी पलवीन दवास वेगी वेडी दिवीन दवास बैलेंस करूँ लास्ट मैं दिवन दवा बैलेंस कल करना राइट था एक लिए दिवीन कोर्स दापा मे के दिवीन कोर्स दापा एक दिवीन गाने दिवीन कोर्स दें आप इन कोहे तो मुकाद करें दें मे गान टीका मेक दें सूम बलिन दें बल ने उंगी ना उन टाउल तीन आई यूट्यूब दम से बल पाँ ये बल्ला मेक क्लियर कर गम हारी पहले कहते राइट दें आप यमु मुकाद मे गां दापा दिवीन कोर्स මෙන්න දෙවෙනි කොටස. දෙවෙනි කොටසේ කතාව දෙවෙනි කොටස මම සල් දෙකව මේ පැත්තට වගේ ගන්නම්කෝ. හැඩයක් වෙනස් කරපන් අවුලක් නැහැ නේ. හරි. මම මෙන්න මෙහෙම කෝණ තුනකට දා ගන්නම්. හරි. මේ කෝණට දාන්නම් A ධන 4 B ඍණ 20. මේ තියෙන්නේ A ධන 4 B ඍණ 20. හරිද කතාව? මේ තියෙන්නේ 3 A ඍණ B. මේක 3 A ඍණ B කෝණය. මේක A ධන 2 B. A ධන 2 B. හරි. යටින් දීපන් ABC සරල A बीसी क्यों कमान एबीसी मेहि एबीसी सरल रेखा वक नम मेहि एबीसी सरल रेखा वक नम मेहि एबीसी सरल रेखा वक नम ए धन बी ही अगे स्वयं सिंपल ए धन सिंपल बी ही अगे स्वयं बहुत पूरी कथा वक दें मे अद कथा वे तुझे संपूर्ण मगिए कोने के तो एक सियास हुआ एक दड्ड नीति अगानी थी दड्ड बरपतल नीति एक ओलवेल नीति ए लेवल अरवा मोन लेवल लेकिन मिथन मगिंद मुखद मिथन मगिंग ए धन बी वे
ඒ දන බීවලගේ හොයන එකක් ගැනවත් ඒ හොයන එකක් බී හොයන එකක් මට එච්චර ලොකු දැනුමක් තේරුමක් නැහැ. හැබැයි මම හොඳටම දන්නවා දන්න දඩ දෙයක් මේකේ තියෙනවා. මොකක් දන්න දඩ දෙ එකතු කරොත් තමයි ෂුවර් බඩු. 180. කොන 100ක් තිබත් ඒ වගේ. එහෙනම් කොන 100ක් කරමු. එකතු කළා කියපන් 180 කියලා. අන්න මරු මගුල මෙන්න මේක එකතු කරපන් 3 ඒ ඍණ බීට එකතු කරමු. අපි කීයද මෙන්න මේ කෝණ. ඒ දන 4 බී ඍණ 20. මොකද උඹලා කියන්නේ හරි නේද? හරි. ඒකට නැවත එකතු කරපන් ඒ දන 2 බී. අන්න ඒක සමාන 180යි. සරල රේඛාවක් මත පිහිටි කෝණ. තේරුණා නේද උඹලට? ඔව්. වරහන් ඉවත් කරමු දිවත් කරමු. මට ටිකක් බයි හිතෙන ගතියක් වගේ ආපු නිසා ඉවත් කරමු. 3 ඒ ඍණ බී ධන ඒ ධන 4 බී ඍණ 20 ධන එකනේ තියෙන්නේ. ධන ඒ ධන 3 බී සමානයි 180යි ටිකක් කියමු. පියවර අඩු කරන එක අපි පස්සේ කතා කරමු. හොඳට සජාතියයි බං. මේකයි මේකයි 4 ඒ මේකයි මේකයි 5 ඒ අන්න සිරා පට්ට 5 ඒ මෙතන එනවා 5 ඒ දැක්කද උඹලා 5 ඒ කියලා. මෙතන ඍණ බී මෙතන ධන 4 බී. ඒකට ධන 3 බී ධන 3 බී ධන 3 බී කියන්නේ ධන 6 බී. ධන 6 බී නේ. මට වැරදීමක් වුණාද? මෙතන 4 1 5 1 නම් හරිනේ. පොඩි වැරදීමක් වෙලා තිනවා ගානේ මම ලියාගත්ත ගානත් නම් ඔක නෙවෙයි වෙන්නේ. මම මච්චර හිතලා ඒක මට පොඩි වැරදීමක් වුණා වගේ මට පේනවා. ගානේ පොඩි වැරදීමක් කියන්නේ 3 ඒ ඍණ බී ඒ ධන 2 බී තමයි හැබැයි තියෙන්නම් එකතු කරාම එන්නේ 6 නේ. මෙතන එන්නේ ඔව් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙතන කරන්න දෙයක් නැති වෙනවා බං. ඒක පොඩ්ඩක් ගණන් ගන්න පහරි. එතන මේ මෙහෙම කරමු. මේක අපි වුණා 3 බී 3 බී වගේ දැම්ම නම් හරි. එන්න ඕන මෙතන 5 නේ. මෙතන 5ක් එන්න මෙතනින් මේ එකක් කරනනම් හරි. නෑ 5 ඉනවනේ බං. 3 ඒ ඍණ බී 4 බී හරි. මෙතන 2 බී 6 1 5. ආ ඉනවනේ නේද බං 5. මට වැරදුනේ කොහෙද? මෙතන 4 හරි නේ. ආ මෙතන මම 2 මෙතන වරද්දලා නේ. වැරදීමක් වෙන ගණ්ඩ 5 2 බී නේ. සෝරි. හරි අන්නවම එන්නේ. එතකොට දැන් හරි නේ. හරි දැන් එතකොට එනවා මේ 6 1 5. 6 1 5 කියලා තියෙනවා හරි. ධන 5 බී එලෙල. අන්න සමානයි මේ බලපං 20යි කියන්නේ 200 එලෙල. 200ක් කියන්නේ 200ක් කියන්නේ. තේරෙනවද කතන්දරේ? හරි 200. වෙනස් කරන්න එපා මත. හරි. 200ක් එනවා. හරි නේද කතාව? හරි. එතකොට මම මේ පේඩි උඩට ගේන්නම්. උඩට ගෙනාවොත් මේ බලපං ෂේප් එකේ පහක් ගනින් බලලා පොදුවට තේරෙනවා ඒ ධන බී. ඒ ධන බී සමානයි 200යි නේ. 200යි. 200යි. එහෙනම් ඒ ධන බී කියන්නේ කීයද? මේක බෙදමු 4යි කියන්නේ 40. මම කෙලිම දාන්නම්. ඒ ධන බී වල අගය 40යි. කතාව පැහැදිලි නේද කතන්දරේ? ඔව්. එතකොට සරල රේඛාවක් මත කෝණවල එකතු 180යි කියන එකෙන් ওই තරම් ගණන් ඉන්නෙත් නෑ විභාගයට. විභාගයට හරි පොඩි දේවල් ඉන්නේ. සිය විභාගයට එන්නේ කොහොමත් පොඩි දේවල්. විභාගයට එන්නේ මූලික දැනුමක් විතරයි මනින්නේ. ඔය උඹල ළඟ තියෙන পেපර් සෙට් එකේ 126 කිසිම ගණක අමාරුවක් නැහැ. කිසිම ගණක අමාරුවක් නැහැ. දැන් අද ගණන් හතරක් දැන් මම හදනවා. මම ලියාගෙන තියෙන ගණන් හතර. ඒ හතර දැන් අද හදනවා. ඒ හතර වගේම තමයි ඊ අන්තිම දවසේ ගණන් ටිකත් ඒ වගේ තමයි 126 වෙනි හරියත් ඔය විදිහටම ලස්සනට වැටි. අපි ඒක ප්ලෑන් කරමු. දැන් අපි තව මොහොතක් තව පොඩි කැලලක් කරලා අපි යමු ඊළඟ කොටසට. මේ කොටසට. එතකොට හරි මං වෙලාව නම් දැන් බැරිවෙන්නේ නැහැ කීයද කියලා. කොහොමද අද කතාවේ තව පොඩි කොටසක් තියෙනවා. ප්‍රමේය දෙක කියලා දෙවෙනි ප්‍රමේය ගැන කතා කරනවා. මේකම තමයි කතා කරන්නම්. ඒකෙන් ගණන් දෙකක් විතර හදලා විභාග ගණන් හතර අදම හදලා ලොකු වැඩකට අත ගහලා තියලා තියමු. සතිය 2 3 4 5 යනකොට වැඩි ගොඩ ඔකයි සිද්ධි හරි ලස්සනට කරපන්. මේක හරි හරිම සරලයි. ඕඩවල හොඳ නිදහසේ ගොඩ දාපන්. ගොඩ දාන්න නැතුව ජීවත් වෙන්න බෑ. කොහොමත් මොනවා කිව්වත් ඉගෙන ගන්න ඕන මොනවා කරත්. ඉදිරි කාලෙක බිස්නස් එකක් කරත් මොන ව්‍යාපාරයක් කරත් මොනවා කරත් ඉගෙන ගැනීම කළ යුතුමයි. ඉගෙන ගන්න නැතුව ඒතර සල්ලිකාරයක් වෙන්න බෑද? පුළුවන් වෙයි. හැබැයි මෝඩයාගෙන් ලේබල් එක වදින. මම එතනයි කේස් එක. ඒ ඉගෙන ගත්තේ නෑ කියන එක ඉගෙන ගත්ත එක අතර ලොකු වෙනසක් වෙනවා ජීවත් වෙනකොට. ඒ කොච්චර සල්ලි තිබ්බත් හොඳට ලක්ෂණ තීරණා. ලංකාවේ කෝටිපති බිලියන ගණන් ගහපුන් ඔය ඉන්නේ ලස්සනට පවුල් පිටින් මතකනේ පේනවනේ උඹලට. නමුතුන් උගත් නැහැ කියලා අපි ඔක්කොම දන්නවනේ. නමුතුන් ගැර තියෙන ගොං ගතියක් හැම කාටම පේනවනේ දිසිරාවට. ඒක හරි ඒක හොඳට පේනවා. ඒ උන්ගේ පට්ට ගොං ගතිය පේන්නේත් ඒකයි. ඒ ගොං ගතිය තිබ්බ නිසා තමයි මම හොරකම් පවක් කරේ. දැන් එහෙම උගත්කමක් නැති වෙච්ච මිනිහෙක් කියන කාගේ ලොකු අඩුවක් පේනවා. ඒක අති බරපතල අඩුවක් එතන තියෙන. ඒක තේරුම් ගන්න ඕන උඹලා සමාජෙනි පොඩි උඹ බබාලම නෙවෙයිනේ. තොත්ත බබාල වෙන්න බෑනේ දැන් මෙතන මේක අහගෙන ඉන්නවා. ඒ නිසා මේක අර මේක හරි ලොකු දෙයක් තියෙනවා. මේ ඉගෙන ගන්න කේ ලොකු බරගතියක් තියෙනවා. ඉගෙන ගත්තම හිතා ගන්න බැරි අපි අති බරපතල තැන්කට ඕන දෙයක් කරන්න පුළුවන්. දැන් ඒක මේ ලේ කතා කරන විදිහනේ පස්සේ කතා කරමු අපි.
හරි එහෙමනම් දැන් අපි යමු මේ කතාව හරි දාපන් දෙක ප්‍රමේය නැත්නම් ප්‍රමේය දෙක දුකදෙනි අපි ඉස්සෙල්ලා දැන් කොහොමද කියලා දීපන් හරි දෙවෙනි ප්‍රමේයකුත් අද කතා කරමු අද මේ දෙකෙන් ඉවර කරනවා සමහර විට ඊළඟ දවසේ එක ප්‍රමේයක් කතා කරලා මම හොඳට ඒ ගැන කතා විස්තර කරලා හින ගණන් තෝගයකුත් හදලා ඊට පස්සේ විභාග ගණන් සෙට් එකකුත් හදලා කොහොම කොහොම හරි අපි ලස්සනට මේ වැඩේ කරුද උඹලා ඇඟටපතර නොදැනි වෘත්ත ටිකයි වෘත්ත චතුරස්‍රද අරවද මේවද ස්පර්ශකද ඔක්කොම ටික පිළිවෙලට කරමු ඒ කරගෙන ගිහලා ඊට පස්සේ දේනි කොටසට ගියාම හරි ලේසියෙන් දේනි කොටසත් නතර තේරෙනවා. ටයිප් ලියපන්. ප්‍රමේය දෙක කියලා. ප්‍රමේයය දෙක. හරි. ඒක කියන්න දෙයන hina වෙන්නේ නැතුව ලියපන්. ලක්ෂයක් වටා කෝණවල එකතු අංශක 360කි. අන්න ඒකයි කතාව. ලක්ෂයක් වටා කෝණවල එකතු අංශක 360කි. දැන් උඹලා දැක්ක නේද? සරල රේඛාවක් ගත්තොත් කෝණවල එකතුව කීයක් දාවේ? මේ සරල රේඛාවක් આવොත් කී දාවේ 180ක්. දැන් මෙන්න මේක මොකද්ද උඹලා හිතන්නේ? මෙන්න මෙහෙම තිතක් තියලා මෙන්න මේ කෝණයම මෙන්න කියපන් මේ කෝණයම මෙන්න කිය මෙතනින් පටන්ගෙන මේ සම්පූර්ණ කෝණය මෙන්නොත් මේ සම්පූර්ණ කෝණය මෙන්නොත් උඹලට තේරෙනවද මෙතෙන්ද මෙතෙන්ට එනකන් ආ 180යි තවත් එක ආ එලේල සරල දෙක දෙකක් සරල කෝණ දෙකක් කියන්නේ 182ක් 300ට ඒ කියන්නේ සරල රේඛාවක තිතක් තියලා මෙහෙම මෙහෙම කෑලි වලට කරුවොත් සියලු කෝණ එකතුවත් 180යි ලක්ෂයක් මෙහෙම තිතක් තියලා කඩපම් මෙහෙම 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 කෝණ 15කට ඕන ගන්නකට බා මේ ඔක්කොම ආ ෂුවර් 300ට දඩ කතාවක් පට්ට දඩ කතාවක් හිනම දඩ කතාවක් ඉතින් ඔන්නෝක ගණිතේ බරපතල ලක්ෂණයක් ප්‍රමේයක් වශයෙන් ඉදිරිපත් කළ තියෙන එක නීතියක් ඒක ස්ථිර දෙයක් ප්‍රත්‍යක්ෂයක් ඒක එහෙම වෙනවා කතන්දරයේ තියෙනවා ප්‍රමේයක් පළ තියරියක් කතාව තියෙනවා කියන්නේ හරි එතකොට මෙන්න මේ ලක්ෂයක් වටේ කෝණවල කොහොම කෝණ මොන සයිස් එකකින් බෙදුනා වුණත් එකතු කරාම 360ක් දෙනවාමයි මොකද උඹලා කියන්නේ තේරෙනවනේ ඒක සරල රේඛා දෙකක් බවත් පේනවා නේද 180යි ආ 180යි 300ට හරි ඉතින් ඔච්චරයි තවත් උඩ පනින්න අවශ්‍ය නැහැ වගේ මං හිතන්නේ කියන දේ තේරෙන්න ඕන එතකොට අපි හරි එහෙනම් අපි ආයේ කතා කරන්න නැතුව අපි එකකින් ගණන් කීපයකට දැන් යමු එකකින් ගණන් කීපයකට ගිහලා බලමු විභාගෙට මේවා එනවද කියලා උඹලට සමහර තැන්වල දුක හිතේ ගණන් ඔක්කොම ඔය හැම ගානක්ම හොද්ද පැහැදිලි තේරුමක් ඇතුව කියලා දෙනවා හැම එකක්ම මම නෙමෙයි හදන්නේ උඹලට හදන්න අවස්ථාව දීලා තමයි මං හදන්නේ ඒකයි කතන්දරේ හරි බලමුකෝ රයිට් ලියපන් දැන් ඉවරයි 1360ක් කෙලිවනේ ඔව් දැන් යටින් වෙනම ලියපන් ආයි ප්‍රශ්නයක් වශයෙන් ලියපන් නිකම් මාතෘකාවක ප්‍රශ්නේ ලියපන් කොටස් තුනක් කරු මං තුනකට වඩා අරන් නැහැ මෙතන ලියපන් x හි අගය සොයන්න කියලා x හි අගය සොයන්න x හි අගය සොයන්න කියලා ලියපන් ලියලා මෙන්න මේ කතාව සෙට් කරගනින් බලන්න මම මෙන්න මෙහෙම කතාවකට එනවා මෙන්න මෙහෙම එකේ මේකක් තියෙනවා තව එකක් මෙන්න මෙහෙම තියෙනවා තව එකක් මේ තියෙනවා කතන්දරේ හරි මේකට මම දානම් 120යි කියලා දාපන් මගෙත් එක මේ 120යි කියලා මේකට මම දානම් 2x මේක 2x මේක 140යි මොන හරි කරමුකෝ හරි ඔන්න ඔහම තියෙනවා ගානේ මගෙන් අහනවා x ලගේ කීයක් වේද කියලා ඒ කියන්නේ ඒක මේකේ ලක්ෂණ කතාවක් තියෙනවා එක කෝණයක් 120ලු තව එකක් 140ලු ඊළඟ කෝණය 2x ලු එහෙනම් x ලාගේ කීයක් වේද මෙතන තියෙන x x වගේව දෙකක කෝණයක් ඉතින් x කියන එක කීයක් වේද ඔව් ලොකු කතාවක් ගොඩක් ලොකු කතාවක් ගැඹුරු හොඳ කතාවක් අර්ථය ගැඹුරුනාට උත්තරය ලේසි හා ඒක ගාන හදන එක ලේසි ඒක වෙන කතාවක් දැන් මෙතන සරල රේඛාවක් නැහැ නේ කලින් තිබුණා සරල රේඛාවක කෝණ තමයි බෙදි බෙදි ගියේ එහෙනම් එකතු කරමු 180 හැබැයි මේ තියෙන්නේ ලක්ෂයක් වටේ කෝණවල එකතුව තමයි මේ තියෙන්නේ එහෙනම් ඒකේ යගේ ඉතින් 180 නෙමෙයි 300ට දාපන් එක කිරීම දැන් දීපන් කිරීම මෙන්න මේ 2x ට එකතු කරොත් 120ක් තව එකතු කරොත් 140ක් ෂුවර් බඩු කීයද කියපන් 360යි අන්න සිරා තේරුණනේ කතාව එතකොට මේක ඇතුළේ දීපන් සරල රේඛාවක් මත කෝණ නෙමෙයි යකෝ ලක්ෂයක් වටා කෝණ කියලා දීපන් ඒකට ඉතින් අර මගුල දමල හරියන්නේ නැහනේ ලක්ෂයක් වටා කෝණ එකතු මට මේ සිංගල් මේක ලියන්න ගියොත් වෙන වෙලාවක් යනවා ලක්ෂයක් වටා කෝණවල එකතුව නැත්නම් ලක්ෂයක් වටා කෝණ කිව්වනම් ඇති ලක්ෂයක් වටා කෝණ 360 x ලගේ හොයපන් ඉතාලම පැහැදිලිව සරල සමීකරණයක් තියෙන. එහෙමනම් මෙන්න කෙලීම 2x 2x මේ දෙක එකතු කරාම එනවා කීයද 260යි දාපන් එහා පැත්තට පට්ට 100ක් එනවා 360න් 260ක් නඩු කරන්න ඕන හරි දෙකෙන් බෙදපන් x සමානයි 50ක් එනවා ඇත්තටම කතාව බං මෙන්න මේක 50යි 50 වරද්දක 100යි 100යි මේකයි මේකයි කියන්නේ 300යි. පැහැදිලි නේ? හරි. ලොකු දෙයක්. ඔය බොහෝම පහළ මට්ටම. දැන් මේවා විභාගෙට එයිද බං? එනවා. යකෝ දැන් ගණන් හතරක් හදනවා.
අර 126 ඇතුලේ තියෙන්නේ 2000 ඉඳන් 2021 දක්වා ආපු ගණන් ටික ඔක්කොම කීටි ප්‍රශ්න ටික ඔක්කොම සියලු කීටි ප්‍රශ්න දැන් ගණන් හතරක් හදනවා ඊළඟ දවසේ හතර ඊළඟ හතරයි නෙමෙයි ඊළඟ දවසේ 10ක් 15ක් හදයි ඒත් ඊළඟ තීරි වලින් වැඩිපුර එනවා කතාව තියෙන ඇඟට පතර නොදෙනි ගේම දෙන්න මම තියෙන කිසිම අවුලක් නැහැ අටේ ඉන්න එකටත් ඕ ලෙවල් වෘත්ත ටිකත් එක්ක ලස්සනට ඉවර කරගන්න පුළුවන් එකයි කේස් එක හරිනේ හරි राइट मैम रूपे तेल बोर्ड पोटा क्लियर कर ला विला कट कर पाऊंगा हरी हरी मामा तुंगी गान लील देवी गान लील देवी कोट सक मन देख विला आसान पै देख कट लंगी तीन वगे पेन गति तीन वेडी पै देख अद कथावत तेई पल दवसाई मेट की मेहमे नौकर बैन दीरा दवास मट ओन तरह नतर करेंट पुलवा लेकिन अवश्य प्रमाण बैलेंस करो पैक वितरियामो पा कर देवी सेट देवी की पाऊंगा तीन बारे में नतर कर पाऊंगा बल अपराध विलावा එතකොට දැන් අපි ඉක්මනට යමු දෙවෙනි කොටස වශයෙන් එනකොට මෙන්න මේ කෝණ හතරක් තියෙනවානේ ලක්ෂයක් මත කෝණ ටික කෑලි හතරකට බෙදිලා තියෙනවානේ හතරකට නෙමෙයි 5000කට බෙදුනත් 5000ම එකතුව 308යි ඒකයි ෂුවර් එකට කියවන්න කියන්නේ හරි ගානේ දීපම් මේක ලියලා x යගේ සොයන්න කියලා මම හිතන්නේ කලින් දීුවා අපිනේ ඔය ප්‍රශ්නේ දීුවා මම දැන් x යගේ සොයන්න පළවෙනි කොටස කරා මෙන්න දෙවෙනි කොටස අපි මේ මොනවද කරන්න කියන එක හොඳට පැහැදිලි වෙන්න ඕනේ හොඳ ලස්සන නෝට් එකක් පිළිවෙට ගහගෙන හොඳ ජාමිතී නෝට් එකක් නියමිත අතටේ පැහැදිලි නේද කියවුදේ රයිට් දැන් දීපන් x යගේ සොයන්නේ හො අපි මේ කෝණ ටික එකතු කරමු මොකද්ද කීපන් කෝණේ පළවෙනි කෝණේ මෙතන මෙතනින් පටන් ගමු දෙනා මෙතනින් පටන් ගමු කමන්නේ 2x -40 වරහණ කුද්දා උද එළබ දාමු මේකේනම කෙරිම 3x -10 එළ ඔකක් දාමු තව 3x උත් එකතු කරන්න ඊට පස්සේ මම අර 90 වෙනම එකතු කරන්න අවුලක් නෑ නේද බං ඔව් මේක සමානයි 360යි මොකද උඹලා කියන්නේ කියුදේ තියෙනව නේද හරි දැන් එතකොට මෙන්න මේ ටික බං හිතෙන් මේකතු කරමු 3x 3x 6x 6යි 2යි 8යි මොකද උඹලා කියන්නේ මේකයි මේකයි කීයද කියපන් මේකයි මේකයි කියන්නේ 30යි 30යි 90යි 30යි 90යි කියන්නේ 120යි 120 තමයි එනේ එහා පැත්තට දැම්මොත් එනවා 360 න් අඩු කරන්න ඕනේ 120ක් මම උඹලට පේන්න දාවත් ලියන්න අවුලක් නෑ නේද හරි මෙන්න බලපන් 8x සමානයි මේකෙන් මේක අඩු කරාම 0යි මේකෙන් මේක අඩු කරාම කීයද 4යි මේකෙන් මේක අඩු කරාම කීයද 2යි මොකද උඹලා කියන්නේ හරි නේද කතාව එහෙම නේද අඩු කරන්න පිළිවෙලට හරි දැන් එහෙමනම් x හොයන්නේ කොහොමද 240 බෙදුම අපි 8යි වෙන කතන්දරේ වෙන්න ඕන හරි ටිකක් ඉක්මනට යමු 8 වරක් 1යි 8 වරක් 3යි උඹලා ඒක දන්නවා x සමානයි අංශක 30යි අංශක 30යි මීට වඩා යන්නේ එක මේ වෙලාවට සුදුසු නෑ අද දවස ලොකු සාර්ථකයක් කරගන්න ඉපානෝ වී බේර ගන්න ඕනේ ඒකයි මම ඊට ඉක්මනට ඉක්මනට කරේ රයිට් දාපන් තුන්වෙනි එක ලියමු මෙන්න තුන්වෙනි ප්‍රශ්නේ තියෙනවා මෙහෙම කතාවක් තුන්වෙනි එකේ තියෙන මොකද්ද රයිට් බෙදපන් මෙහෙම කෝණ හතරකට මම මේක බෙදනවා මෙන්න කෝණ හතර 1යි 2යි 3යි 4නේ ඔව් 3යි 4යි හරි මෙහෙම දාපන් හරි මෙන්න මෙතන දාපන් 120 මගෙත් එක්කම ලියමු 120යි මේ කෑල්ල මේක 100 රිනෙක්ස් මේක 100 රිනෙක්ස් හරි නේද මේක දාමු x බෙදීම 2 ධන 20 ආයෙලෙල x බෙදීම 2 ධන 20 මේක දාපන් 2x -10 2x -10 හරිනම් මේක කරන්න ඕන උඹලට මේක chance එකක් දෙන්න ඕන හදන්න නමුත් මේකේ මේ යන වෙලාවේ chance එක දෙනවා කිව්වොත් අද දවසේ වෙලාවේ ප්‍රශ්නයක් ඉන නිසා මම දඩබඩ ගාල යන්න මට කලින් පුළුවන් නම් යන්න ප්ලෑන් කරපම් බලන්න ඉක්මනට මම ටිකක් කොහොම කතා කරන ගමන්ම ඉන්නම් ඔබලා පටපට ගාලා හදපල්ල බලන්න මොනවා කරත් මේ ලක්ෂයක් වටේ කෝණ ටිකක් නේද මේ පෙන්눔 කරලා තියෙන්නේ ඒ කෝණ වල එකතුව ෂුවර් එකටම එකතුව කීයක් වෙන්න ඕනද කියලා අපි දන්නව නේද 308ක් වෙන්න ඕන එහෙමනම් අපි වටේ තියෙන සියලුම කෝණ ටික එකතුව 308 කරමු ඇත්තටම අද පාඩම මේ ජ්‍යාමිතිය නෙමෙයි අද පාඩම සරල සමීකරණ මූලික සරල සමීකරණ එතකොට ඒක අපි දන්නෙම නෑනේ. ඔය එතකොට නම් ප්‍රශ්නයක් වෙනවා. අපි ඒක දන්නවනේ. ඒත් ඇයි මේව ප්‍රශ්නයක් වෙන්නෙම නෑ. මම පිළිවෙලට යමු රයිට්. දැන් යමු. මෙන්න මේ ටික නිදහසේ එකතු කරපන්. කොතනින්ද පටන් ගන්න කියපන් මට තේරෙන්නේ. අතනින් පටන් ගමුද? හරි. එහෙනම් 2x -10 පිළිගන්නවද උඹලව? ඒකට එකතු කරපන්. එහෙනම් මේකයි මේකයි වගේ මෙහෙම ගමු. මේ පැත්තට යගෙන. හරි. ඒකට එකතු කරපන්. x බෙදීම 2 ධන 20. හරි නේද? ඒකට එකතු කරපන්. සීරින x එලෙල. සීරින x ඒකට එකතු කරපන් 120ක් ඒක සමානයි 360යි මොකද උඹලා කියන්නේ දීපන් ලක්ෂයක් මත කෝණ කියලා හේතුව ලියන්න ඕන සාමාන්‍ය මේ වගේ ජ්‍යාමිතිය විශේෂයෙන් මේ විශේෂ නීතියක් ගත්තා මේ නීතිය මොකක්ද කියලා ලියන්න ඕනේ ලක්ෂයක් මත කෝණ එකතුව
කියවනම් හරිම ලස්සනයි. දැන් සරල රේඛාවක් මත කෝණ එකතුව කලින් එකට නා. තේරව නේද කියන්නේ ඔය. මේක අපි හිමීට සුළු කරමු බා. මේක හිමීට සුළු කරමු. මේ බලපන්. 2x උයි මේකක් තියෙනවා. මේකත් 2x නේ 1x අඩු කරාම 1x. ax එකට මේක එකතු කරාම කියන්නේ උඹලට තේරෙනවද shape shape එකේ කොහොමද ඒක ළඟට ගන්නේ? මම මෙහෙම ගන්නද? මෙන්න මේකයි 1x වෙනව නේද? වරහන් ඉවත් කරොත් මේ 2x අතන ඍණ x කියන 1x. ඒකට මේ ඊළඟ x ට එකතු කරන්න ඕනි x බෙදීම 2. මොකද උඹලා කියන්නේ? ඔව් නේද? හරි. දැන් මෙන්න මේකයි මේකයි එක සජාතිය වෙන මේ ටිකනේ. ඍණ 10යි ධන 20යි කියන්නේ ධන 10යි. ධන 10යි ධන 100යි කියන්නේ ධන 110යි. මං කියනවා තේරෙනවනේ. ධන 110ට 120ක් තව එකතු කරන්න ඕන. මං ටිකක් පිළිවෙලට උඹලට ගන්න නැත්නම් උඹලට ඔක අපහැදුනොත් එහෙම කියලා. මෙන්න මෙතන මේ 2x වලි මේ 1x අඩු කරාම 1x. මෙතන x බෙදීම දෙක තියෙනවා. මේක මෙහෙම ගන්න ඕන. මේකයි මේකයි එකතු වුණාම ධන 10ක් වෙනවා. ධන 10යි 100යි 110යි. 110යි 120යි ඒ කතාව හරි. shape එකේ මෙන්න මෙතන එකතු කරන විදිහ උඹලට පුළුවන් නේද? මේක හිතෙන් එකතු කරන්න පුළුවන් මෙහෙම. මේ තියෙන්නේ x ඒව එකක්. මේ තියෙන්නේ x ඒව භාගයක්. පාන් ගෙඩියකට පාන් ගෙඩි භාගයක් එකතු කරාම පාන් ගෙඩි එකමාර. 3න් 2යි නෙමෙයි යකෝ 2න් 3. සිංහලෙන් එකතු කරොත් 1යි හමාරයි 1මාරයි. මෙන්න x එකකුයි x හමාරකුයි එකමාරක් එකමාර ලියන්නේ 3 බෙදීම 2 කියලා. එහෙම නැත්තම් ගනින් පොදු හරය නැතුව එකතු කරන්න බෑ. මේකයි මේකයි පොදු හර ගත්තොත් 2යි. 2ට 1 ඒව 2යි. 2වරක් 1 2x. ධන 2ට 1 ඒව 1යි. 1වරක් 1 1x. ඔන්න ඔහොමෙන්. මේකේනම ධන මේක සමානම දාමුද බං. මේ ටික එකතු වෙන්නේ කීයද? 360. 360 න් අඩු කරන්න ඕනි 230ක්. උඹලට තේරෙනවනේ 230ක් අඩු කරන්න ඕන. උඹලට ඒක තේරෙනවා 230යි කියලා. හරි. පැහැදිලි මම මේ කැමරාව මේක සෙට් කරන්නේ මේ උඩට ගන්න මම මේක. එතකොට මෙතන එකතු වෙනවා 3x බෙදීම 2 සමානයි මේකේ මේක අඩු කරාම 0යි. මෙතනින් මේක මේක අඩු කරාම 3යි මේක 1යි. කියපු දේ පැහැදිලි නේද? හරි. බොහොම සරලයි 130ක් එන්නේ. පැහැදිලි නේද කතන්දරේ? හරි. එහෙමනම් දැන් ඇත්තම කතන්දර එනවා x ලගය මේ x තනි කරන්න මේක දෙකෙන් මෙහෙට ගුණ කරලා මේක බෙදන්න ඕනි 130 දෙකෙන් වැඩි කරලා බෙදන්න ඕන 3. පැහැදිලි නේද? හරියට බෙදෙන්නේ නැහැ. මම නිකන් ගත්ත ගානක් ඇයි දැන් ඒක බෙදුන්නේ? මම සාමාන්‍ය බෙදෙන්න ගන්න ඕන. මට වැරදුනක් දන්නේ නැහැ. මේක හොයර දැනක කිච්චර ගණන් ගන්න ඉපා වැරදුනා තුනක් එක తీරුම් ගනින්. හරි. කොහොම හරි මේක බෙදෙන්නේ නැති ප්‍රශ්නයක් නම් එනවා. එතකොට x සමානයි අන්තිමට 260 බෙදීම 3. ඔක බෙදෙන්නේ නැහැ 3. 3 වරක් බෙදෙන්නේ නැහැ. බෙදෙන්නේ නැහැ. පොඩි ප්‍රශ්නයක් වුණා එතන. ඉතින් දස්සනයි මේ ගාන බෙදෙන්න ආවනම්. දැනට කමන්නේ බාග හරි තියපන්. වෙන්න පුළුවන්. මෙන්න බැරි කමක් නැහැ නේ. හරි. එතකොට මෙන්න මෙතන මේ මේ shape එකේ වරහන් ඉවත් කරගත් එකයි මේ සජාතීය ටික එකට එකතු කරගත්ත විදිහයි මේක එහා පැත්තට දාපු විදිහයි මෙතන සුළු කරගත්ත විදිහ කොහොමද කියන එකයි මේ වගේ තැනකදී x හොයන්නේ. මේකත් මෙහෙට ගුණ කළා මේක මෙහෙට බෙදන්න ඕනේ. මම මේක ලකුවට කියන්න යන්නේ නැත්තේ දැන් පාඩම දිග ගැස්සෙනවා. එහෙම වුණොත් මේක පොඩි ප්‍රශ්නයක් වෙනවා. 260යි බෙදීම 33. හරි නේද කතාව? හරි. මම හිතනවා ලොකු ප්‍රශ්නයක් නැහැ කියලා. එතකොට අද දවස සෑහෙන වෙලාවකින් හඳුන්ව දෙන්නත් ඕන වුණා, ප්‍රමේය කියන්නත් ඕන වුණා, ගරන්ටි එක හදන්නත් ඕන වුණා. දැන් විභාග ගණන් හතරක් හදන්නත් ඕන. විභාග ගණන් මම ටයිප් මේ බෝඩ් එකේ දාන්නෙත් නැහැ. මම ස්ක්‍රීන් එකේ නම් දාන්න විදිහට වැඩි සලස්සන්නම්. ස්ක්‍රීන් එකේ දාන්නම් මම. ඒතර හදිස්සියවත් PDF එකේ නැති එකකුත් ස්ක්‍රීන් එක දිහා බලලා හදන්න ඕනේ ටික. එතකොට විභාග ගණන් නිසා සැලකිල්ලෙන් කරමු. මම ගාන ලියන්නේ මම ගාන මේ මගේ ළඟ print එක තියෙනවා. බල ළඟ print එක තියෙන්න ඕනේ. මේ වැඩේ හොඳට යනවා නම් මට දැන් දාපු ටිකට ඔක්කොටම මම තැපල් කරා. තව 3-4000ක් ඇති මම හිතන්නේ තියෙන ඊවැයි ගාන පුරි ගානක්. එතකොට ඒ ටිකත් මම දානවා. අද බෑ හෙට ඒ කියන්නේ හෙට දාන හෙට දානවා. එතකොට හෙට උදේ ඒක දැම්ම ගමන් ඒ ටිකත් ලැබෙයි. ලැබිලා ඇති දැන් බොහෝ දුරට. අලුතින්ම set එකක් ආයේ ලොකු ගානක් යවන මම ඒ ටිකත් වෙනම එවන්නම්. එහෙමනොත් එහෙම නැතිනොත් මේකේ මම PDF එක දාලා තියෙනවා. එතකොට ඒකෙන් print out එක අරගෙන Telegram දාන්න පුළුවන් ඒක දාලා තියෙනකොටම. එතකොට ඒකේ print out එක අරගෙන ඒක මේව කරා නම් හරි. ඔහොම තමයි වෙන්න ඕන. එතකොට ඒක තමයි කතාව. ඒක අද දවස් අද කෑරි හතරකට වැඩ ගියානේ. ආරම්භයයි අපි ප්‍රමේය ගැන කතා කිරීමද මේ ගණන් ටික විභාග ගණන් ටික. ඒක යමු කොහොමත් ඊළඟ දවසේ අපි මීට වඩා හොඳට සාර්ථකව වැඩේට බහිමු. එහෙමනම් අපි විභාග ගණන් ටිකට ගිහින් කතා කරමු පොඩ්ඩේ. හරි. අපි එතකොට යමු මෙහෙම. දැන් බලන්න මේකට සෙට් වෙන්න ඕන ලබන සතියේ
රටාව කොහොමද කියලා මම කියන්නම්. සමහර විට ලබන සතියේ රටාවෙ මම මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. මම ලබන සතියේ විභාග ගණන් ටික බොහෝ දුරට මෙන්න මේ 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 ගණන් ටික හදලා තියපන් කියලා කියයි. බොහෝ දුරට. එතකොට උඹලා ඒක try කරලා හදලා ඊළඟ දවසේ පාඩම් පටන් ගන්නකොට මම ඒ ගණන් ටික දඩබඩ ගාලා බෝඩ් එකේ හදලා තමයි යන්නේ. අද පළවෙනි දවසේ අපි මේ වැඩේ සාර්ථක බව පේන්නත් එක්ක මේක වැඩේ යන්නේ කොහොමද කියලා උඹලා දැනෙන්නත් එක්ක අපි පිළිවෙලට මේ ගණන් හතර හදමු. ගණන් හතරයි මම අදට අරන් තියෙන්නේ. ඒ මගේ මේ ඔරිජිනල් print එකමයි තියෙන්නේ. එතකොට මගේ මමත් උඹලගේ tutor එකම ගන්නද මට පුළුවන් අතින් එකක් හොයාගන්න. ඒක හොයාගෙන මමත් ඒකේ mark කරනවා. එතන නැත්තම් මට එකම ගණන් කියවෙන්නේ. මමත් මේක දැන් අද හරි දානවා. අද හරි මම දැන් දානවා. උඹලත් දැන් මේක දිග ඇල්ලලා ඒ ගණන් ටික අද මේ ඔක්කොම විභාග ගණන්. ඕන මේ ඔරිජිනල් paper එකක් වල පෙරලා බලපන්. ඒ ඔය ගණන් ටික තමයි තියෙන්නේ. එතකොට අපි මේ එකින් එක එකින් එක එකින් එක එකින් එක යමු. අන්තිමට දන්නේම නැහැ වැඩි නිකම්ම ගොඩ ගිහිල්ලා තියෙනවා sure එකටම. හරි. එහෙමනම් මෙන්න කතන්දරේ බලමු. මම 11 වෙනි ගාන තමයි ඉස්සෙල්ලා මරන් තියෙන්නේ 2002 10 වෙනි ප්‍රශ්නේ. 2002 10 වෙනි ප්‍රශ්නේ ඕ ලෙවල් 2002 2002 ආපු 10 වෙනි ප්‍රශ්නේ තමයි තියෙන්නේ. එතකොට මේකේ ගාන උඹල ළඟ දැන් තියෙන්න ඕන. ගාන නැතුව මේක කරන්න බෑනේ. එතකොට මං හිතන්නේ මේ වෙලාවේ ස්ක්‍රීන් එකේ වැටෙනවා බොහෝ දුරට මේ ගාන. මම ඒක දාන්න plan කරලා තිනවා. එතකොට ඒකත් කාටරි එහෙම එකෙක් නැතුව දැන් YouTube එකෙන් බලන ඔය කොහරි මේකේ address මොනවද වෙන්න තු ඒකෙක් ඉන්නවනම් ගුටක් ගාලා එකෙන් ගාන ලියාගත ගාන මට කලින් හැදුවා. වීඩියෝ එක නතර කරලා ගාන හදලා ඊට පස්සේ මගේ හදන එක දිහා බලන් හිටියනම් හරි මේ ආරම්භයනේ ඉතින් අන්තිම 126 වෙනි ගානත් ඔහොම හැදෙන්න එපා ෂුවර් එකටම රයිට් අපි යමු එතෙන්ට මම ගාන කියවනවා මොකද ගානේ තියෙන්නේ 2000 මේකනේ හරි ඒක කියලා රූපයේ ABC සරල රේඛාවක යා මේ තියෙන ABC සරල රේඛාව නම් බඩු තමයි ෂුවර් අපි දන්නවනේ හරි B නෑ ABD හි අගය ආයෙලෙල AB ABD බං ආයෙලෙල මේ AB ආ මෙන්න මේ කෝණේ අහන්නේ අහන්න දියක් දහපම් බං අහපම් ඕක අහන්න දියක්ද කියලා ඉතින් වැඩි ඉතින් 2002 අහලා තියෙනවා ඒකනේ කේස් එක. ඒ ඔය වගේ මෙහිම් පිටීම අපිට ප්‍රශ්න එනවනේ. ගොඩක් පොඩි ප්‍රශ්න අහන විභාගෙට අහන්න ගොඩක් පොඩි ප්‍රශ්න. ඒ හැමදේම පිළිවෙලට ඔක්කොම අහගෙන එනවා. ඉතින් දැන් සතුරුයන්. දැන් හරි සතුරුයන්. යකෝ ඕලෙල් ගානක් මම මේ හදනවනේ කියලා. දැන් 9 වසරින් ඉන්නකිට පට්ට සතුරුයි. 10 එකට සතුරුයි මට ඊළඟ අවුරුද්ද. 11 එකට සතුරුයි මට යකෝ මේ වගේ ගණන් දෙන්නේ කියලා. කරපම් මොන ඔකයි වෙන්න ඕන. ඔක්කොම ගණන් මුළු සමස්ත මැත්ස් කියන එක නම් සත පහක දෙයක් නැහැ. මැත්ස් කියන එක ඉතාම සරල දෙයක්. මැත්ස් වල ඇයි බං හැම එකටම හේතු. ඉතින් යකෝ හේතුනේ යකෝ එකතු කරාම 100. හරිද්ද කියපන්. ඉතින් ඒක දාගන්න තු බෑනේ කරන්න. ඉතින් ওই වගේ හරියට දැනගෙන ඒක කීයද කියලා. මේක උනම් මේක මොකද්ද? මේකට මේක කොහොමද? මේව කොහොමද? මේව රටක් පාලනය කරන්නේ කොහොමද? ගොවියොන්ට පෝර දෙන්නේ කොහොමද? ඒක ඌ දැනගෙන ඉන්න ඕන. ඒක ස්ථිර කරගෙන ඉන්න ඕන. ඒකද ඒක දන්නේ නැත්නම් වටේ පිටියුන් ඉගෙන ගන්න ඕන. ඒක නිකම්ම නිකම් එකක් ගත්තම දඩස් කරලා තීරණ ගන්න. ප්‍රශ්නේ ඕක. මුළු සමස්ත මේකටම ප්‍රශ්න ඕකනේ ඒක හරියට plan කරගත්තම හරියට හේතු ටික හෙව්වා ඒ match කරන එකගේ හැම තිස්සෙම තර්ක ගතියට එනවා මුළු සම අවු අඩියක් තිබ්බත් ඌ සාමාන්‍ය හරියටම හරියම match කරන එකේ පාරිය අදී ඉස්සලා වැටෙන්නේ බොහොම කලාතුරකින් ඌ හැම තිස්සෙම හිතනවා මේක කරන්න ඕන කොහොමද මේක කොහොමද මේක කොහොමද අර හැම ඒක ඔටෝමැටිකලි ඇඟින් එන්නේ එකයි කේස් එකින්ද ඒක අර match පැත්තට හුරු වෙනකොට ඔටෝමැටිකලි තර්ක කරන්න හුරු වෙනවා ඒ හුරුව ගන්න ඉගෙන ගන්න එක තමයි පොඩි උන් කරන්න ඕනේ. පොදු ඉගෙන ගන්න එක කරන්න ඕනේ. ඒක ඇතුලේ මැත්ස් වලින් ලස්සනට එක හැදලා එනවා. ඒක සතුටෙන් එක කරපන් හරි පොඩි දේවල්. අන්තික යනකොට තේරෙයි හැම මැත්ස් එකකම යථාර්ථය ඕක. බොහෝම පොඩි ටිකක් අරන් හොඳට කතා කරනවා. ඒකයි සිද්ධිය. දැන් බලපන්කො හරි කොහොමද මේ B කෝණේ හොයන්නේ කියපන්. දඩස් ගාලා සීන් කරන්නේ නැතුව අපි මෙහෙම කරමු. මේක දැන් මෙන්න මේ B කෝණේ තව ක්‍රමයක් තියෙනවා බං. දැන් මෙන්න මේ ABC කෝණයට කෙටියෙන් දින පොඩි ක්‍රමයක් තියෙනවා. කෙලිම B කෝණේ කියලා. කොහොමත් ලියනවා B කෝණේ කියලා. එහෙමත් කියනවා සාමාන්‍ය සමහර ගොඩක් තැන්වල මෙහෙම කියනවා. ඒතර ඒක අකුරු තුනම ලියන්න කම්මැලි වගේ නම් ලිව් වෙද්දි වැඩි නම් දිගටම වෙලා යනවා නම් පටස්කල මේක දානවා. අපි මේකට එක දාමු. මෙන්න මේ B කෝණයට එකතු කරොත් අංශක 40 ෂුවර් බඩු 180යි තමයි. ආ එලේල. අන්න කතාව සරල රේඛාවක් කෝණ කිත් ඒකත් නිකන් ලියලා දාමු. අවුලක් නැහැ ලියන කොටෙන්. සරල රේඛාවක් මත කෝණ. එහෙමනම් මෙන්න B B කෝණය සමානයි 140යි මොකද උඹලා කියන්නේ. එම නිසා ඇත්තටම ABD කෝණය කියන්නේ 140යි කියලාම ලියමු. ඒකට හේතුව මොකක්ද දන්නවද? උන් ඇහුවේ මගෙන් මෙහෙමනේ. උන් ඇහුවේ මෙහෙම නිසා එහෙමම ලියපන්. තේරුණානේ මොකක්ද කිව්වේ? අපි අහන ප්‍රශ්නෙට හරියට උත්තරේ දෙමු. උත්තරේ 140යි. ඉතින් ඇත්තම කතාව මේ තියෙන්නේ එතකොට විභාගයට ආපු ගාන. විභාගයට ආපු ගාන. හරි. පැහැදිලි මං හිතන්නේ කියන්නේ. මම ඕක ලබන සතියේ කරන්නේ ඔහොම නෙවෙයි. මටත් දැන් මේක ටිකක් තේරෙන රටාවක් යන්නේ පැති මටත් ඔක එකපාරම තේරෙන්නේ කොහොමද කරන්න ඕකේ මේක මෙහෙම යන එක හොඳයි දැන් මේ උඹලට zoom එකත් එක්කත් ගිහිල්ලා ටිකක් අමුතු වෙලා කියන්නේ අමුතු දෙයක් දැන් මේ කරන්නේ මේකට කැමරාව ගෙනින් මෙහෙට පොඩ මෙන්න බලපන් මේක තව ගානකට යමු තව එකක් තියෙන මේ බලපන් 22 වෙනි ප්‍රශ්නේ මේ 22 වෙනි ප්‍රශ්නේ ගැන මගේ ටියුට් එකේ 22 වෙනි ප්‍රශ්නේ 2047 බලපන් හරිද කියලා ඕනනම් ඔරිජිනල් පොතක් පෙරලා බලපන් ওই ප්‍රශ්නේ ඇති අනිවාර්යයෙන්ම තන වරදින්න හේතුවක් නැහැ මම ඉතින් ඒක ඒවා ටික අරන් මේ ටයිප් කරේ එතකොට
හරි දී ඇති රූප තරහණෙහි එක්සියගේ සොයන්න අන්න බා වැඩි විස්තර මොනවත් නෑ සරල රේඛාවක් කියලා කියලත් නෑ දී ඇති රූපේ මේක සරල රේඛාවක් කියලා අපි දකින්න ඕන දැනගෙන ඉන්න ඕන ඇත්තනේ කැටිච්ච ගතියක්වත් පේන්නේ නෑ නේ බා ඒ කැටිච්ච ගතියක් විදිහ මෙහෙම ගිහින් ඔහොම ගිහින් නෑ නේ ඇත්තටම සරල රේඛාවක් තමයි මේකනේ හරි එහෙමනම් ඉතින් දැන් යකෝ ඉතින් කර අරකමද යකෝ අරකමනි බං අන්න යකෝ එල මගුලක් මම මේ දැන් ඉදයක් තිබා යකෝ අර එදා එකමනි බං ඒ කියන්නේ එහෙමේවත් දිනව බං අන්න මරු කතාව 2004 7යි මෙසිරා දැන් දැක්කේ 2002 10යි දෙක මේක පිස්සු වෙන එක කොහොමද බොම් බලපන් එකම ගානක් තියෙනවා යකෝ ඉතින් එන හදපන් දැන් ඉතින් මේක x නෑ හැබැයි හා දැන් දීපන් x ධන 40 සමානයි පට්ට 180යි සරල රේඛාවක මෙන්න යකෝ x සමානයි ඉතින් යකෝ පට්ට දුකනේ ඉවර ඉරි ගහපන් ඕන නිකන් x අහනික බොම් පට්ට එකනේ තේරුණා නේ කිදි හරි ඉතින් මෙහි මේවත් එනවා ඉතින් එනවනේ බං ඒ කියන්නේ ඔය එන්නේ යකෝ එනව දිගටම මේක හරි ලේසි හරිම ලේසි මේ දැන් ඔය මේ පාඩමේ මෙහෙම වගේම තමයි වෙන පාඩම් වලත් ඔහම තමයි හරි පාඩමේ මුල හරියට මුල් ටික සෙට් නොවීම තමයි කවුරු මැත්ස් බෑග් එකේක ඉන්නව නම් ඒක මොන හරි ක්‍රමයක් මට මොකද්ද කියලා උඹලට ක්‍රමයේ කියන්න තේරෙන්නේ නැහැ මොනවා හරි ක්‍රමයකින් හරි පැහැදිලිව පොඩි තැනකින් මූලික දේවල් ටික එකතු කරගනින්කෝ දෙන්න පුළුවන් නැති වෙන එක කොහොමත් උනන්දුවෙන් වැඩ කරන්න ඕනේ ඒක නැතුව කරන්න බෑනේ ඉගෙන ගන්න එකක් එහෙම කරන්න බෑනේ ඒත් ඉගෙන ගන්න එකේ වටිනාකම අරන් කතා කරනවා නම් මැති තරම් තියෙන ඉස්සරහට මොනවා මොන හරි වචන ටිකක් කියන්නම් දැනට ගේමට සෙට් වෙන්න ඕනේ මේ ටික දැන් මේ අද වැඩේ හරියට ඉන්න ඕනේ නිසා මම කාලේ නාස්ති කරන්න ගන්න බෑ මට ඉතින් මෙන්න මේකේ ඒක දැන් කතාව මම මරුණිය කො ඒක එකම ගානේ යකෝ හා ඒක ඇත්ත 2002 2004 ඔහොමම හදා දියම කෙලින්ම ගේම මොකද්ද ගණන් 126 මොකද ඔක්කොම ගරන්ටි හැමදාම ගණන් 6ක් 7ක් එනවා 6ක් 7ක් හැමදාම එනවා බල මොන අවුරුදු විභාගෙ ලිව්වත් ගණන් 7කට ජ්‍යාමිතිය උත්තර දෙන්න වෙනවා 6 හමාරකට 7කට උත්තර දෙන්න වෙනවා ඉතින් යකෝ දැන් මෙහෙම හදා දියම ඔක්කොම අනිවාර්යයෙන් අවුරුදු 21ක ඔක්කොම හදමු 22ක ඔක්කොම හදමු 2000 ඉඳන් 2021 දක්වා ඔක්කොම ටික හදමු මගල දැන් තියෙන ටිකනේ ඉතින් ඊළඟ ගණන් 6 තුර බැරි වේද බං ඊළඟ හද එහෙම එහෙමත් වේද යකෝ දැන් මෙහෙම මෙහෙම හදලා හදලා අනිවාර්යෙන් පුළුවන් දැන් හන්ට මර ඉල ගේමක් දෙමු මරුදු සිද්ධියක් කරමු මේකට දෙන්න පුළුවන් නැති වෙන කි මර හිටව ගණන් දෙකක් තියෙනවා බෝඩ් එක මං ක්ලියර් කරලා එන්න ගණන් දෙකට යමුකෝ ඉස්සරහට හරි එතකොට අපි යමු තුන්වෙනි ගානට මෙන්න බලපන් තුන්වෙනි ගාන මම දැන් උඹර මේ උඹර කිසිම වක්කීමක් ගන්න දෙපා මේ ගණන් සෙට් එකේ වක්කීම් මම සම්පූර්ණයෙන්ම මම ගන්නවා සම්පූර්ණයෙන් ගන්න ඒතර මට කලින් කවුරුත් ගාන හදන්න දෙපා මම දෙනකම් ගාන ඉදපන් උඹලට පුළුවන් ගානක් තිබුණත් හදන්න දෙපා හදන්න දෙපා ඒක වෙන ඕන වැඩක් කරපන් ඉස්කෝලේ වැඩ ක්ලාස් වල ඔක්කොම ටික කරපන් මගේ වැඩේට වෙනම පොඩි ෆයිල් එකක් ගාලා ඕක අස්සර දාපන් පොතක් වෙනම තියාගනින් මේ නෝට් එක වශයෙන් යන්න හදන ගණන් ටිකේ නෝට් එකේ හදපන් අපි අරකේ හරි දාලා පිළිවෙලට ඒක ලස්සනට හොඳ ලස්සන දෙයක් ඉන්න අතර සෙට් කරලා දෙන්න මොකද ඔය වගේ වැඩසටහන් ඕන තරම් මගේ ඊළඟ වල මම නියමිත කරනවා නියමිත කරේ මාර අතිසාර්ථක වෙන අර නිල් පාට පොතක් වගේ ඉස්සෙල්ලා වෙන්නේ ඔක්කොටම හරි වටලා පිළිවෙලට මම ඒක කරනවා ඒ නිසා මම ලස්සනට ඕක සෙට් කරලා අතර දෙනකන් නිදහසේ ඉඳපන් පුළුවන් කියන කිසිම දෙයක් හදන්න එපා ඔය මොනවත් කරන්න එපා මම ඔක්කොම ටික විස්තර කරනවා අද අපහැදිලි වුණත් ඊළඟ දවසේ හොඳට තේරෙයි මොකද අද ඒකත් එක සම්බන්ධ කරන්න එපා දැන් හරි තේරෙනවනේ කතාව 45 වෙනි ගාන 45 වෙනි ගාන උඹලගේ ටියුට් එකේ මම දුන්න 45 වෙනි ගාන 2008 3 වෙනි ගාන 2008 3 වෙනි ගාන මෙන්න ගානේ අහන්නේ මම මේක මෙහෙම දාගත්තේ මේ ප්‍රශ්නාත්යක් තිබුණා කියලා මම මේ කොලේ ගන්න ඕනේ නැහනේ CBD CBD මම කිව්වට කෝල් නම් කරන්න මෙහෙම කියලා CBD මේ CBD කෝනේ මෙන්න මේ B කෝනේ තමයි අහන්නේ මේ B කෝ මෙතන තමයි අහන්නේ ඉතින් අහන්න දෙයක් නැහැ ඒකේ එහෙනම් ඇත්තම කතාව මෙන්න මේ 115ට එකතු කරොත් B කෝනේ කියලා ලියමු බං කිසිම වැරද්දක් නැහැ ෂුවර් එන්නේ 180 තමයි සරල රේඛාවක් මතක ඕන මේකේ ලස්සනකම කියන්නේ මගේ ගානක් හැදුවට උඹලට ලස්සනක් දැනෙන්න හේතුවක් නැහැනේ හැබැයි මේකට ලස්සන සතුරක් දැනෙන්න ඕන බං මේ යකෝ විභාග ගානක් මෙන්න ගාන 2008 ආපු ගාන 2008 ආපු ගාන ඉතින් මේව දිගටම දිගටම එනවා ඔක්කොම ගාන ටික 2021 දක්වා දැන්ට තියෙන මේ ටිකනේ ඒ ටික ඔක්කොම හැදලා දානවා රයිට් දැන් එහෙනම් මේ B කෝනේ හොයපන් එහෙනම් සිරා B කෝනේ වෙන්නේ කවුද 180 න් අඩු කරන්න ඕනේ 115 කියපු දේ තේරෙන්න ඕන 115ක් නේ 115ක් කියපු දේ පැහැදිලි මේකෙන් එනවා පහක් කියලා එතකොට මෙතන ඉන්නේ 7යිනේ 7න් එකක් කියන්නේ 6ක් වෙනවා මේ 65ක් වෙනවා කියපු දේ පැහැදිලි ඇති මෙන්න කතාව එම නිසා අර අහන විදිහට උත්තරය දෙමු මං හිතන්නේ CBD ද මන්ද නේ අහන්නේ මොකද CBD මන් එක නේ පේන්නේ CBD මං හිතන්නේ CBD කෝණේ අන්තික 65 කියපු දේ පැහැදිලි නේද හරි ඉතින් මං හිතනවා බොහොම සරල සිද්ධියක් එතකොට මේ වක්ෂණිකව පටපට ගාලා ලියලා දාන්න පුළුවන් ඔයටි ඔක්කොම මම ඔක්කොම ටික හදුවා. උඹල මේකේ විශේෂත්වය දැකපන්. උඹල මොනවා හරි පාඩමක් දැන් ඉවර ප්‍රස්තාර ඉවර නම් ප්‍රස්තාර ගණන් ටික ඔක්කොම මම හදලා තියෙනවා. ඔක්කොම හදලා YouTube දාලා තියෙනවා. එහෙනම් හොඳ ලොකු උදව්වක් මේකෙන් ගනින් හා ලොකු උදව්වක් සෑහෙන දෙනෙක් ගත්ත පැහැදිලිවම. දැන් අලුත් සෙට් එකනේ උඹල. අද මට දැන් මේ වැඩි මේ වැඩි කතාව මම දිග්ගස ගන්න බැහැ. මට මේ දැන් පැය දෙකට එහා පැනලා තින්නම්. මේක ඉවර කරන තරමට තමයි සාර්ථක නැත්නම් උඹලට මම විපා වෙනවා අනිවාර්යෙන්ම. හරි. වරින් ඉක්මනට කැමරාව සෙට් කරපන් මේකට මෙන්න 50 වෙනි ගාන. මගේ ටියුට් එකේ 50 සෙට් එකේ 50 වෙනි ගාන. 50 වෙනි ගාන කියන්නේ 2010 4
දස් දහයි හතර ඒක හන ආයිලෙල එක් කෙලිම් එක් සහන වෙන මගුල් මොනවත්න දඩස් එක් සහන්නේ මේ අන්න යකු අපි කතා කරේ අනුව තියෙනවා මේ එක් ඉතිලන යකු පින් කරපන් කිරිම එහෙනම් කිලිම්ම කතාව මේක මෙහෙම නෙමෙයි අහන්නේ කිලිම්ම කතන්දරේ මොකද්ද මෙන්න මේ 90ට එකතු කරොත් 2x පට්ට 180යි එල සීන් කියන්නේ සීන් එක වෙයි තේරුණා නේ කියන්නේ පැහැදිලිද රයිට් දැන් ගනින් කිලිම්ම 2x සමානයි මේක අඩු කරාම 90ක් එනවා x සමානයි 45ක් එනකොට කරන්න දෙයක් නේ තප්පර 2ක් 3ක් යන තු දඩබඩ කරලා දාන්න මං හිතනවා මෙතනින් මං විශේෂයෙන් අද aim කරේ ඔන්න ඔහොමයි අපේ රටාව යන්නේ බොහෝ දුරට මම ලබන සතියේ මොකද්ද කරන්න යන තීරිය කියලා මම දන්නේ තාම මං හිතුවේ නැහැ මං ඊටි කරන් සෙට් කරගන්න මට ඔය ඔක බැලුවමට කරලා තියෙනවා මෙන්න මේ ඊටි කරාම හරි කියලා මං දැනට අදට තීරණය කරගත්ත ටික තමයි මං ඔය කරේ මං දන්නවා අද කතාවකුත් එක්ක යනකොට වෙලාත් යනවා මේ පළවෙනි දවසේ අපට හඳුන දෙන්නත් ඕන ඒ ප්‍රශ්න උඩ ඔන්න ඔය ටික සතුටින් ඉවර කරපන් ඊළඟ දවසේ වැඩේට සෙට් වෙච්ච එක මං හරි දැන් මේ WhatsApp එකේ යන්නේ අපිට ඒක හුරු නෑ අර කතන්දරේ කින ගෲප් එක කියලා දානවා දැන් අපි සෙට් එකක් හිටියට උන්ට වැඩ දෙ මගේ ඒවල වල ඔක්කොම තියෙනවා ඒ නිසා ටිකක් ඒක හිර වෙලා හිරලා කියන්නේ හැම ප්‍රශ්න නෙමෙයි බලුමයි පස්සේ කාලෙක ටෙලිග්‍රෑම් ගැන උඹලා දැනුවත් ඇතිනේ මේ මට අර ගිය සැරේ කොල්ලොම තමයි කිව්වේ ටෙලිග්‍රෑම් ගැන අපි ඉච්චර දැනුවත් නෑ සෝ මෙහෙමයි මේ WhatsApp එකට සෙට් කරන්න බෑද කියලා ඒක Zoom කතාවත් ඒකයි එන්න හේතුව හරි කොහොම හරි අපි සෙට් වෙමු ටෙලිග්‍රෑම් දෙයි ඉතින් උඹලා දන්නවනේ උඹලා දැන් ඊට හපන් දේවල් දන්නවා හැමදේම කොහොමද කරන්න දන්න සෑම එකමනේ ඉන්නේ මෙතන ඒ නිසා මේ අපි ඒක සෙට් වෙමු පිළිවෙලට මම ඒක ඉදිරි කාලේ කියන්නම් දැනට ඊළඟ වීඩියෝ එකේදී දැන් අද මේක වැටිච්ච දවසයි ඊළඟ දවසේ ඒ වෙලාවම හිතාගෙන ඉන්න එපා මම කොහොමත් ලින්ක් එක බොහොම ටික ටයිම් වෙලාවකට කලින් දාන්නම් ඒ දානකොට ඒක කොහොමත් සතියකට එකක් දානවා දවසක් එහෙම වෙන්නේ නැතුව වෙන්න දාන්නම් ටයිම් ටේබල් එකට අනුව පොඩි හරි ප්‍රශ්නයක් විච්ච ගමන් දරස් කරලා මම ඒක ඒසනිම YouTube එකට දාන නිසා ඒ කියන්නේ ඊළඟ දවස් වලට දාන නිසා ඒක ලොකුවට මග යරනොත් ඒකෙන් කරපන් එතකොට ඒක දෙමාපියෝ YouTube යන්න දෙන්නෙම නැත්නම් ඒක හොඳ දෙයක් එතකොට උන් දෙමාපියන් ගනු දෙනුම යටතේ ඒකට සෙට් එකක්. ඉතින් ඒකනේ කරන්න ඕනේ වෙන කරන්න දෙයක් නැහැ නේ. හදිසිය පාඩමක ප්‍රශ්න අහනොත් ඒත් එහෙම කරපන්. හැබැයි ඉතින් YouTube එකට මූලිකව බලන්න වෙයි. දැන් අර විශේෂයෙන් අලුතින්ම ආපු මේක අලුතින්ම බලන එකෙක් ඉන්නවනම් ඌට ඌ 11 වසර නම් ඌට කුල කීවර නම් ඌ ඇත්තටම ඒක බැලිය යුතුමයි. දෙමාපියන්ට පැහැදිලිව මේක දැනුවත් කරලා අනිවාර්යෙන් මේක බලන්න උරු මම බලපම්ම කියලා දඩ යෝජනාවකුත් දෙනවා. ඒක මොකද එච්චරට මටත් සතුටුයි ඒකට. මාර වටිනාකමක් තියෙනද මම දඩ බඩ ඒලවලුත් එක්ක දාලා අරලා දැම්ම මරු දඩ පුනරීක්ෂණ පාරක් ඒකල මන් 2000 ඉඳන් මම එකමකම කියන්නේ ඒක මාර ගැඹුරක් තියෙන උඹලට තියෙනවා 2000 ඉඳන් 2020 දක්වා ඔක්කොම ගණන් 21ක් එක දිගට ඔක්කොම පැක් කරලා හැදුවා. මේ ටික ඔක්කොම ඩිස්කෂන් මම හරි ලස්සනට කරා පිළිවෙලට. ඒ ලස්සන කෙසේ වෙතත් කරා. ලස්සන නැද්ද කියලා උඹලා තීරණය කරගන්න ඕන. ඒත් ඒක එහෙමයි. ඒ නිසා මේක කරුම් මේක අනිවාර්යයෙන්ම ලොකු දෙයක් කරන්න පුළුවන්. අපි හැම එකාම හිතලා මෙහෙම දෙයක් කරොත් අනිවාර්යයෙන්ම රට ගොඩ දාන්න පුළුවන්. නැති වුණොත් හැම මේ යන එක ඔහොමම ගිහිල්ලා නැත්තර නැති වෙලා යනවා. ඒක දැනගෙන සිටිය යුතුමයි උඹලා. ඒක දැනගෙන සිටියදී පොඩි උන් කියන්නේ සමස්ත මුළු රටේම අනාගතේ මට ඉස්සර ඕක ඇහෙනකොට හිනත් යනවා පොඩි උන් ළමා පරපුර කියන්නේ රටේ අනාගතේ කියලා ඉස්සර මට ඇහෙනවා ඊ ඇහෙනකොට මට ඒකේ මොකද්ද පොඩි හිනා යන ගතියක් එනවා එහෙම මගුලක්ද යකෝ එහෙම වෙන්න පුළුවන්ද කියලා හැබැයි දැන් තමයි මට ඒකේ යථාර්ථය තේරෙන්නේ පැහැදිලිවම පොඩි උන් කියන්නේ රටේ අනාගතේ ඒක බරපතලව තියෙනවා මේක දැන්නේ මට තේරෙන්නේ මේ ස්තර ස්තරනේ මේ හැදිලා තියෙන එක ඉස්සරින් තේරුන්නේ නැහැ මේ පොඩි කාලේට නම් මට ඒක හිනා ආදේශපාලන කතාවක් වගේ දැන්නේ ඇත්තනේ මේ උඹලා ඉන්නේ මේක ස්තරයක මේ ස්තරින් බන් ටික උඩට එන්නේ එතකොට දැන් ඔය මේ දැන් ඉන්න ඔය කබ්බ වෙන පට චාටර් තොර සෙට් එකක් ඉන්නේ නිකන් හිතපන්කෝ දේශපාලන කාරෝ ටිකම ඒ උන් අර මෙහෙ කොහෙටවත් නැතුව හැදිලා ඉතින් නාකිලා මේ ආපු සෙට් එකක් තමයි දැන් මේ උඩින් ඉන්නේ එතකොට මේ යටින් එනවමුත් එහෙමනම් ඉතින් රටට සදා මගුල තමයි නිසා මේක තැනක මේක කඩන්ඩම් වෙනවා ඒක කැඩෙන්න අවස්ථා ගොඩක් රටට තිබුණා ඉතින් ඒක කරගත්තේ නැහැ තාමත් ඉතින් ඒක කෙන්න පාටක් පේන්නේ නැති වුණාට අපිවත් හැදුන්නේ නැත්නම් අපිත් බලේ තමයි වැටෙන්නේ. ඉතින් මොනවා හරි ට්‍රයක් දෙන්න ඕන නැවතත් කියනවා තම තමන්ට පුළුවන් විදිහට මේක මේ වීඩියෝ එක මොකෙක් හරි බලනවා නම් ඕ ලෙවල් වලට සම්බන්ධ නැති වෙන කොහෙන් හරි පිටස්තරයෙන් මේක බලනවා ඌත් දැනගන්න ඕන මොකද්ද මම කවුද මම මොකද කරන්න ඕන. මම කරන වැඩින් රටට වැඩක් කරන්න හරි වෙන එකෙක්ගේ රෙද්දාසය ගිරි ගහන්න යන්න එපා. ඒක කරන්නම එපා. ඒක කරන්න මොන විදිහින්වත් ඒක කරන්න එපා. තමන් කරන්නේ මොකද ඒකෙන් තමයි තමන් රටට සේවයක් කරන්නේ. වෙනින් මගුලක් අසකින් හරියන්නේ නැහැ. අරු කරේ මේක කරේම මගුලේ ඉන්නේ ඉඳන් රටපාලන කෙනෙක් ගෙවල් අසරිංගෝ යකො ගමන් ගම් අසෙක් බෑ එක්ලාග් මගුලා සේරිංග රින්ග තමයි දිගටම කරේ රටපාලනේ කරේ එහෙම නෙහෙම රටක් කරන්න බෑ රටක් තියා නගර සභාවක්වත් එහෙම කරන්න බෑ නගර සභාව තියා කො ගෙදරක් පාලනය කරන්න බෑනේ වෙන ගෙවල් අසරිංග රින්ග මගුල් නටන්නේ මේ ගෙදර කොන්ට්‍රෝල් කරගන්න බෑනේ ඒක කරන්න ඕනේ ඒක ඕන පොඩි එකට තේරෙන්න ඕනේ තමන් පොඩි උඹලා පොඩි උන්නේ පට්ට පොඩි උන් මේ ඉගෙන ගන්න පොඩි කිරිසප්පේ වගේ තොපියා කො සිරාවට කාටේ කිරිසොඳුවත් ගිහින්නේ නැනේ තෝපි දෙමව්පියොන්ට රටටයි ජාතියටයි කරන එකම යුතුකම් වශයෙන් මේ වැඩේ හරියට කරන්න ඕනේ. ඒක කරන්න ඕනේ. ඒක කරන්න බැරි එක කියනවනේ මේක අහලා වැඩකුත් නැහැ. උන් මේ මනුස්ස ආත්මයක් අරන් මේ ලෝකෙට ඇවිල්ලා වැඩකුත් නැහැ. ඒකයි කතන්දරේ.
ඒසේක බරපතල දෙයක් එතන තියෙනවා අනිවාර්යෙන් පොඩි උන් වශයෙන් ඉගෙන ගැනීම කළ යුතුම දෙයක් එහෙම හැදුවොත් සමස්තේම ගොඩ දෙමාපියෝ ගොඩ කියන මගුලක්වත් උඹලා ගොඩ කියන එකක්වත් මොනවත් මේ මුළු සමස්ත රටම ගොඩ මුළු પરම්පරාව සංගනුහාරෙම ගොඩ යනවා මේක හරියට කරොත් ඒක නොකර ඉන්නව නම් ඒක මිනිස් ආත්මයකට නිගරුවක් ඇත්තටම ඒකයි කතාව උඹලා දෙමාපියන්ට ආදරේ නම් රටට ආදරේ නම් අනිවාර්යෙන් මේක ගොඩ දාලා ලස්සට දෙන්න ඕනේ ඒක හරි පොඩි දෙයක් हरी पोडी दिया तेमपत मंग इदिरी हिमीट गेलपिना बहुम तेमपत पिली वल्ट हिमीट निधासी तमंगी बेड कटिवत कर कलबल वे हरी लेसी गई हरी ले मोनव हरी विशेष प्रश्न विशेष प्रश्न विस क्रम तीन बल पोट मुले कल्पना कल कर मेक अति दुष्कर ऐत पला मेक बल नोक मैं शुअर ඒ බලනකොට අපිට තියෙන ඊට වඩා බති බරපතල ප්‍රශ්න කණ්ඩ බොණ්ඩ නෑම කියපන්කො ඒත් පුළුවන් වතුර මොන කණ්ඩ බොණ්ඩ නැතුව මිනිසු මග මැරිලා වැටෙන සයිස් එකකට තාම රට ගිහින් නෑ ඒතර මොන හරි ක්‍රමයකින් මොනවා හරි ක්‍රමයකින් අපි අඩුම ගානේ හිඟා කාලා හරි කණ්ඩ ටිකක් එකතු මං හිතන්නේ ගෙදරකදී මට ඉගෙන ගන්න ඕන මට බඩගින් කණ්ඩ ටිකක් දියන් කිව්වොත් නොදී ඉන්න රටක් නෑ ඒ තරමට තාම වැටලා නෑනේ එහෙම කාලා හරි ඉගෙන ගන්න එක කරන්න ඕන ඒක කරන හැකියාව ඒකෙන් කියපු දේ ගන්න දෙයක් තියෙනවා එතන මොනවා හරි දෙයක් अंतं गोड़वरी इतकोट हितागंड बेरदिया कर हितागंड बेरदिया बटनाक पड़ियों उबलट ना कील दिंडो नोकूंगी दिन मेकटे उंटक मंगो पेहल्लो कीबलट नवत की मेक हम करमेट मंगिंग विंड तीन ओडदेक मम्म अनिवार्य करना बरपतल विधि विशेष उदाऊक अनिवार्य की विशेष उदाऊक मेक आगे नि मुनमहरी अड्डमापी सरल उदाहरण कैम कदा मुनमहरी प्रश्न सो मेन मिहम प्रश्न अपे गमी मिहम प्रश्न मेदिहत्य मट को नर मम की नंबर उपरीम मेदिहत्ती मतनी हरी मम वीर उपरीम विधि एक निकांदमी मत कल मट मर खंडने प्रश्न अग्नि मुखद मुखद न्यूस हिच्चा एक निकम मट मत कल क्यूने ओण दिया ओण दिए मेदिहत्ते हैं मुखरगत सहन दिया ඒක කරන්නේ කියලා යුතුයමයි අපි ගුරු වශයෙන් අනිවාර්යෙන් ඒක කරන්න ඕනේ මම උපරිම මෙදිහත් වෙලා ඒක කරනවා මගේ මම ඒ ලෙවල්ලෙදි මම අති බරපතල ඉදිරියට ඒක කරනවා ඒක මට ඕ ලෙවල්ද කවුද තොපි ඉන්නේ ගම කොහෙද මට ආදාල වෙන්නේ නැහැ අපි රටේනේ ඒක අනිවාර්යෙන් මේක කරන්න ඕනි ඒ නිසා හොඳ දෙයක් කරමු මම මේක උපරිම මහන්සියෙන් කරනවා මේ ලේ විලාවක් තියෙන විදිහේ නෙමෙයි අතර මේ කරන්නේ පුදුම මහන්සියකින් කරනවා නේ මම මේක සතුටින් කරන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ එහෙම නැහැ නමුත් අර අවිවේකී ගතියත් එක්ක මේ අවිවේකී වැඩි प्रश्न මේක ලොකු වටිනාකමක් දීලා මේක අරගෙන වැඩේ සෙට් වෙන කියන එකට යෝජනාවක් තමයි අතරම දුන්නේ අපි ඒක කරමු ඉතින් අපි රට වෙනුවෙන් අපි වැඩක් කරමු මම මේක කරන්න මට වෙන වැඩ බෑ කරන්න මට වෙන වැඩ පුරවන්න මම ඒකත් කරනවා මට බෑ වෙන මොනමට මොනවත් බෑ මට වෙන මොනවත් බෑනේ ඒකනේ කේසේ මට හරි නිදහසේ කතාව පොවත්ත ගන්න තේරෙන්නේ මම මල ගෙදරක මගුල් ගෙදරක කතාවක් ජීවිතේ මම කරලත් නැහැ මට කරන්නත් බෑ කරන්න තිබ්බොත් ඒක කලන්තිය වැඩෙන් සයිස් වෙන්නේ මට ඒක කරන්න තියෙන්නේ මට ওই වහජපත ගන්න විතරයි පුළුවන් ඒකයි තේකින් මේකින් හැබැයි වැඩක් ගන්න ගතියක් තියෙනවා නිසා කරන්න එන මං ඒවට යන්න හොඳ නැහැ. ඒවට යන්න හොඳ නැහැ කියලා මම කිව්වේ. මට බැරි නිසා මං ඒවට අත ගන්න හොඳ නැහැ. මට වෙන වැඩ කරන්න බෑ. වෙන කම්පැනි දාගෙන වෙන මගුල් මේව මට බෑ කරන්න. ඒක මම හැම කාටම යම් පුළුවන් දෙයක් තියෙනවා. උඹලට පුළුවන් දේ උඹලා කරපන් එහෙම නෙමෙයි. උඹලට පුළුවන් උනත් බැරි වුණත් උඹලා ඉගෙන ගන්න එක කරන්න ඕනේ. උඹලා පොඩි උඹලට ඒ තීරණ එක ඇති නෑ. ඉතින් මේක නම් අර රටේ උන්ට අනිත් උන්ට කිව්ව පොදු කතාවක් කියනවනම්. හරි ඒ ඇති මං හිතන්නේ කතාව. අද දැන් දික්කසනොත් එහෙම වැඩේ අවුල් නම් එපාණ කරගන්න නැතුව ඉඳපන්. එපා වුණොත් දඩබඩ ගාලා මේ කතාව දෙවින දාසෙන් සෙට්ටියන් පට්ට ගේමක් දෙමු. හොඳ වැඩක් කරමු අර ඕ ලෙවල් ටික නැවතත් මතක් කරනවා ලොකු ශක්තියක් ඒක එතන හොඳ දඩ වැඩ ගොඩක් තියෙනවා පිසු වීඩියෝ 27ක් පැතුනක් විතර ඒවා කරේ ඔක්කොම පැතුනේ ඒවට පැන් තුනකට එහා ගියවා තිබ්බේ ඒ ටිකෙන් හොඳ වැඩක් ගනි හොඳ වැඩක් ගනි හොඳ වැඩක් මම මේක සෙට් එකම ලස්සනට කරන්න මේකත් මම සතුටින් මේක කරන්න මේක කරා මාර්ගතියක් ඒ ලොකු වැඩ ගොඩක් ඒ ජාමිති අමාරු කිනුන්ට පිසු වැඩි මේව දැක්කම මොන මගුලක්වත් නැහැ කියලා තේරී පස්සේ හරි එහෙමනම් එච්චරයි අපි ඊළඟ වීඩියෝ එකෙන් සෙට් එමු මමුලඩේ ලින්ක් එක දාලා ඒක කරන්නම් එතකොට මේ කලබල වෙන්න එපා ටියුට් එක නැත්තම් ඒත් පස්සේ පස්සේ ඒ ටික දාපම මම ඒ ටික දාන්න Google Form එකම දාලා තියෙන එක ෆිල් කරාම ඔටෝමැටිකලි අපි ඒක ගන්න ඒ ටික අරගෙන දාන්න අනිත් පැත්තට ඊට අමතරව මේක හදිසියේ තවසරයක් බලන්න ඕනොත් හරි නැත්තම් බලා ගන්න බැරි නම් මගින් සිටිනවා නම් මනම් කියලා ඒ හිමින් කෝල් ඒවට ඉම්පෝල් කරන්න දෙන්න එපා තීරුමන්නේ මේ කෝස් එකෙන් එනවා ඇති වෙලා තින්නේ එතකොට ඒ නිසා මේ YouTube එකට දාන්න නිසා ඒක නිදහසේ බලලා
YouTube වැඩ කිව්වොත් එහෙම මේ වැඩේ කරලා ඒ ෆෝන් එක අයින් කරලා උඹලා උඹලගේ වැඩේ කරපම් පොඩි උන්නේ පොඩි උන්ගේ වැඩේ කරපියෝ ලොකුන් ලොකුන්ගේ වැඩේ කරපියෝ ලොකුන් ඉන්න එපා මේක ඉගෙන ගන්න පොඩි උන් යන්න එපා උන්ගේ වැඩ කරන්න ගැළපෙන දේ කරමු අපේ ලොක්කට ඕන මගුලක් කරගන්න කියලා ඒක ඕනක කරගන්න කියලා ඒක කරලන් දැන් උක් කියලා වගත්තේ ඒ වගේ අපි කියලා වගන්නේ ඇයි එහෙම අනිත් උන්ගේ වැඩ වලට ගහන්න කියලා අපි අපේ වැඩේ කරමු එහෙනම් මරුගේ මැද්දෙමු හරි එහෙනම් එච්චරයි අපි සතුටින් වැඩ කරපල්ලා උඹ ලොකු විභාගයක් එන්නේ 11 10 ඔක් සෙට් එකරම කියන්නේ සතුටින් වැඩ කර සතුටින් කරපල්ලා සතුටින් දෙලලා රටේ සතුටු නැති ප්‍රශ්නයක් තියෙනවනේ සතුටින් කරපන් ওই ප්‍රශ්න ඔක්කොම විසඳන්න පුළුවන් හරි ඉහි සෙට් එකක් මෙයා වුණොත් එහෙම රට කොච්චර අගාධයට ගියත් උඹලා ඉගෙන ගත්තොත් උඹලා අගාධයට යන්නේ නැතුව අඩුම ගානේ රට පැන ගන්න පුළුවන් නැත්තම් තොපිට රට පණින්න වෙන එක එක පිංගන් සෝදන්න දඩ ජොබ් එකක් කරන් රට පණින්න පුළුවන් ඉගෙනගෙන ගියොත් රට පණින්න එපා කියලා කවුරු කියන්නේ නැහැ ඇත්තරම් කතන්දරෙත් ඒක දැන් ඉස්සර වගේ ಜಾති අපි රටේම අනවද නිදහස අධිපරෙද්ද නෙමෙයි දැන් වැඩේ කරලා පැනපියව කොහේ හරි පණින්න හරි මේක කරපන් ඉස්සෙල්ලා නිකන් නැත්තම් පැනලා ගිහින් සරණාගතු වගේ ඔක හරි මගුලක තමයි ඉන්න වෙන්නේ කිල්ල ඒකයි සිද්ධිය ඒ නිසා ඉක්මනට සෙට් වෙලා ලස්සට නිදහසේ ටිකක් වැඩක් කරන්න සෙට් වෙමු ඒක හරි මොනවා හරි මොනවා හරි විශේෂ පෞද්ගලික කියන්නේ මේ පොදු ප්‍රශ්නයක් තිබුණොත් කතා කරොත් මම මැදිහත් වෙන්න පුළුවන් උපරිම සීමාවෙන් මැදිහත් වෙනවා එතකොට මට නම් නැවතත් කියන මට උඹලව හොඳට තියෙනවා මගේ දරුවා නිසා මට හොඳට තියෙනවා මොකද්ද මේකේ ස්වභාවය කියලා උඹලා හරි පොඩි මානසික මට්ටම් වල ඉන්න බවත් මට තියෙනවා ඒ පොදුවේ කතාන්දර ඒකයි ඒ හරි ඉස්සර වගේ ඇත්තරම නෑ මං ඉස්සෙල්ලා එහෙම කිව්වට ඉස්සරට හොඳයි උඹලා නරක නෑ හොඳම හොඳයි ඒ වුණාට දැන් තියෙන තත්ත්වෙත් එක්කයි ඒක අර අමුතු රටාවකින් උඹලා දැනුම ගන්නෙ අත්දැකීම් අඩු ගතියක් තියෙනවා ඒකෙන් මොනවා හරි ඔහොම විශේෂකෙක් කිව්වම රයිට් ඇත්ත මොනවා කරත් ඔය සියලු දේවල් ටික නැති වෙනවා ඉගෙන ගත්තම ඔය හැමදේම ෂේප් කරගන්න පුළුවන් හැමදේම ෂේප් වෙනවා ඔය අත්දැකීම් කියන ඒවා දැනුම ඔය සමාජීය හැසිරීම අනම් බනම් ඔක්කොම ඉගෙන ගත්තට පස්සේ පුළුවන් එහෙම නැති වුණොත් මොනවත් කරගන්න බෑ ඉක්මනට සෙට් වෙයන් අපි ලොකු වැඩක් කරමු මේක හොඳට උදව් කරලා මේක ගොඩ දාලා දෙන්නම් හරි ඉතින් අපි නම් හම්බෙමු රයිට් ඉතින්